හැම කෙනෙක්ම සූදානම් වන්නේ බුද්ධ වචනයට සවන් දෙන්න. ලෝකේ මිනිස්සුන්ට අහන්න ලැබෙන වචන අතරේ ඉතාම කලාතුරකින් බුද්ධ වචනය අපේ කන්වලට එනවා. සංසාරයට පුරුදු වෙච්ච මිනිස්සුන්ට ඒ සංසාරික පුරුදු ටික නැති වෙන්නේ ඒ උතුම් වචනයට සවන් දුන්නොත්. ඒ වචනයට සවන් දෙන විට සමහර වෙලාවට ඒ වචනයට සවන් දෙන්න අපි අකමැති වෙනවා. ඒ වචනයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඒ වචන අපේ ඇතුළත වෙනස් කරන නිසා. මට පේන්නේ මේ ලෝකේ තියෙන භයානකම මිනිස්සු පිළිගන්න අකමැතිම දේ සත්‍යය. මිනිස්සු සත්‍ය පිළිගන්න අකමැති ඒ සත්‍ය මිනිස්සුන්ගේ ඇතුළාන්තය වෙනස් කරනවා. මිනිස්සුගේ ඇතුළාන්තය වෙනස් කළාම මිනිස්සුන්ට අලුත් වෙන්න වෙනවා. මිනිස්සු අලුත් වෙන්න කැමති. හැමෝම කැමති පරණ වෙන්න. හැමෝම පරණ වෙන්න කැමති නිසා බුද්ධ වචනය මිනිස්සු අලුත් කරවනවා. මම ඔබට කියනවා සූත්‍රයක්, චන්දූපම සූත්‍රය. ගෞතම බුදුහාමුදුරුව සඳ පෙන්වා කරපු ඉගැන්වීම. උන්වහන්සේ එක්තරා දවසක අහසට අත දානවා. අහසට අත දාලා මෙහෙම අහසේ අත හොල්ලනවා. අහසේ අත හොල්ලලා අහනවා මෙහෙම, මේ අහසත් අහස මගේ අතේ ගෑවෙනවාද කියලා. නැහැ. අහස මේ අවකාශය මේ අතේ ගෑවෙන්නේ. අවකාශය වෙනම තියෙනවා, අත වෙනම තියෙනවා, ඒක හෙල්ලෙන මෙච්චරයි. උනාස දේශනා කරනවා මේ අහසේ ගෑවෙන්නේ නැතුව අත තියෙනවා වගේ මේ ලෝකෙත් ඒ විදියට පරිහරණය කරන්න. මේ ලෝකෙ අපි ඒ විදියට දකින්න. මේ ලෝකෙට බැඳෙන්නේ නැතුව, ආශා කරන්නේ නැතුව, මේ ලෝකෙ කෙරෙහි අනවශ්‍ය බලාපොරොත්තු ගොඩ ගහගන්න නැතුව ජීවත් වෙන්න. ඊට පස්සේ උන්වහන්සේ නැවත උපමාවක් කියනවා. සඳ පෙන්වලා. මහණෙනි, සඳ හැම දවසකම අලුත් වෙනවා. දැන් ඔයගොල්ලෝ හඳ දිහා බැලුවොත් ඔයගොල්ලන්ට පෙනේවි හඳ හැම දවසකම අලුත් වෙනවා. හඳ කවදාකවත් පරණ වෙන්නේ නැහැ. හැම දවසකම ඒ අලුත් හඳ එක එක දවසට එක එක විදියට ක්‍රියාත්මක වෙනවා. එක දවසකට පුර පසළොස්සක, අමාවක, අවාටවක, පුරාටවක මේ විදියට හඳ කෑල්ලෙන් කෑල්ල අඩු වෙනවා, කෑල්ලෙන් කෑල්ල වැඩි වෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මේ සඳ වගේ සිටින්න. ඒ කියන්නේ හැමදෙස්සම අලුත් වෙන්න කියලා. එතකොට දැන් අපි කල්පනා කරන්න, අපි මොකටද දහමක් කරන්නේ? අපි දහමක් කරන්නේ අලුත් වෙන්න. එතකොට අලුත් වෙනකොට වෙන්නේ මොකද්ද? අර පරණ අපි හදාගත්ත ඔක්කොම දේවල් අපිට නැති කර ගන්න වෙනවා. මිනිස්සු කැමති නැහැ පරණ දේවල් නැති කර ගන්න. මිනිස්සු හරි ආසයි පරණ දේවල් එක්ක දිගු කාලයක් ජීවත් වෙන්න. හැබැයි ඒ කිසිම පරණ දෙයක් ඔබට ශාන්තිය උදා කරන්නේ නැහැ. ඒ පරණ දේවල් ඔබ සංසාරයට බඳවන. බුද්ධ වචනය මිනිස්සුන්ට අනිත් පැත්තට උගන්වනවා අලුත් වෙන්න කියලා කියනවා. අතහැරලා දාන්න කියලා කියනවා. අතීතයට නොබැඳ ඉන්න කියලා කියනවා. අනාගතය තවදුරටත් ප්‍රාර්ථනා නොකර සිටින්න කියනවා. වර්තමානයේ තුල ජීවත් වෙන්න කියලා අපට උගන්වනවා. ඒ තමයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. දැන් අපිට තියෙන ප්‍රශ්නය, අපි මේ ඉගැන්වීම් ඔක්කොටම සවන් දෙනවා. මේ ඔක්කොම අපි අහනවා. නමුත් මේවා අපි ප්‍රායෝගිකව භාවිතා කරන්න ගියාම අපි පටලැවිලකට ලක් වෙනවා. අපි කරන්න දන්නේ සූත්‍ර, විනය, අභිධර්ම, විභාග ඔක්කොම පාස් කරා, හැබැයි සෝවාන් වෙලා නැහැ. ඊට පස්සේ අපි කියනවා මේක ප්‍රායෝගිකව අපි කරන විදියක් හොයමු. දහම හැමතිස්සෙම උගන්වන්නේ ප්‍රායෝගික භාවිතයක්. මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. ලෝකේ දේවල් දෙකයි තියෙන්නේ. එකක් තමයි අධ්‍යාපනය ඔස්සේ දැනුම ලබා ගැනීම. අනික තමයි ධ්‍යාපනය ඔස්සේ දැනුම ලබා ගැනීම. බුද්ධ ආගමේ උගන්වන්නේ අධ්‍යාපනය ඔස්සේ දැනුම ලබන ක්‍රමයක්ද, ධ්‍යාපනය ඔස්සේ ප්‍රඥාව ලබන මාර්ගයක්ද?
උදාගෙන අධ්‍යාපනයක් නැහැ. බෞද්ධ අධ්‍යාපනයක් නැහැ. බෞද්ධ ධ්‍යාපනයක් තියෙනවා. මතක තියාගන්න වචන පටලවාගන්න. බෞද්ධ අධ්‍යාපනයක් නැහැ. බෞද්ධ ධ්‍යාපනයක් තියෙන්නේ. බුදුරුව අධ්‍යාපනයට විරුද්ධයි. දැන් මම පැහැදිලි කරනවා ඇයි අධ්‍යාපනයට අපි විරුද්ධ විය යුත්තේ. අධ්‍යාපනයේ මිනිස්සුන්ගේ ඔළුවට දත්ත සපයනවා. දැන් අපිට ඉස්කෝලේ ගියාම අපිට එක එක දේවල් පෙන්නලා අපිට එක එක උගන්වනවා. එතකොට අපි ඒවා මතක තියාගන්න. ඒ මතක තියාගෙන අපි ජීවත් වෙනකම්ම මැරෙනකම්ම මේ දත්තවසේ තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි අධ්‍යාපනය. අධ්‍යාපනය කියලා කියන්නේ අපේ ආධ්‍යාත්මය හිස් කරගන්න උදව් කරනවා. සම්පූර්ණ ඇතුළ හිස් වෙනවා. ඇතුළ හිස් වෙනවා විතරක් නෙමෙයි ඇතුළේ මේ මොළයේ හිස්ුණයින් පස්සේ හදවත අවදි වෙනවා. හදවත අවදි වීම තමයි ප්‍රඥාව ලැබීමේ මාර්ගය. දැන් ඕගොල්ලන්ට පටලවාගෙන ඕගොල්ලෝ ඉන්නේ. ඕගොල්ලෝ හිතනවා සිල් සමාදන් වෙලා සමාධියටපත් වෙලා ප්‍රඥාව ලබන්න පුළුවන් කියලා. මම කියනවා ඊට වඩා ලේසි මේ தත්ත මේකෙන් අයින් කරලා හදවත අවදි කරලා අපි ප්‍රඥාව ලැබෙනවා කියලා. මම කියන එක කෙටි. අපි එතකොට මේ පොතපතේ ඉගෙනගත් එකත් ප්‍රායෝගිකව ලබාගත් අත්දැකීමුත් අපි සංසන්දනාත්මකව බලනකොට අපට තේරෙනවා මේ ප්‍රායෝගික අත්දැකීමක් ඔස්සේ සත්‍ය සොයාගෙන යන එක ලේසි. මිනිස්සු ආගම් හොයන්නේ නැහැ. මිනිස්සු හොයන්නේ ගැළවීම, නිදහස හා විමුක්තිය. ගැළවීම, නිදහස හා විමුක්තිය හොයාගන්න ඕන නිසා ආගම් හොයනවා. කොබලන්නේ එක තේරිච්චයි. කවුරුත් ආගම් හොයන්නේ නැහැ. මොකටද කාටවත් ආගම් නැතිලෙඩ දාගන්නේ? මොකද නිදහසේ ඉන්න තියෙන ජීවිතේ. ඒනට ඒගොල්ලෝ විමුක්තිය ඕන කරනවා. ගැළවීම ඕන කරනවා. නිදහස ඕන කරනවා. සදාකාලික ශාන්තිය ඕන කරනවා. ඒ සදාකාලික ශාන්තිය ඕන වුණාම මිනිස්සු ආගම් ෆලෝ කරනවා. ආගම් වල ගැළවීමේ මාර්ගය පවතිනවා. ඒ ගැළවීමේ මාර්ගය ඒ ආගමික ශාස්ත්‍රවරු දේශනා කරනවා. හැබැයි ඒ ශාස්ත්‍රවරු පිරිණි වුණාම ඒ ඉන්න අනුගාමිකයෝ ශ්‍රාවකයෝ තමන්ට ගැළපෙන විදියට ඒවා ඇජස් කරලා හිට මෙහෙට කළා පරම්පරාව දිගේ අරගෙන එනවා. ඒක තමයි ආගම කියලා කියන්නේ. සීර්සියක් ආගමකට අනුගත වෙලා ජීවත් වන්නේ කවදාකවත් පරමාර්ථ ධර්මයට ළඟා වෙන්නේ නැහැ. සීර්සියක් ආගමික ජීවිතයකට ඇතුළු වී සිටින්නේ කවදාකවත් නිර්වාණයටවත් ස්වර්ගයටවත් එකතු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එකතන පල් වෙනවා. දැන් අපි කියනවා මේ එකතන පල් වෙන්නේ නැති ජීවිතයක් සොයන විදිය. ඒක හරි ප්‍රායෝගිකයි. හැබැයි ඔයගොල්ලෝ එක එක සැරේට පිළිගන්න අකමැති. ඔයගලගේ ඇතුලේ අවුලක් තියෙනවා. ඒ ඇතුලේ තියෙන අවුල තමයි මිනිස්සු ආගම කියලා මට පේන්නේ හැමෝම හොයන්නේ පරණ එකක්. පරණ එකක් වෙන්නේ. දැන් Hindu භක්තිකයෝ කියනවා ඒගොල්ලන්ගේ ආගම අවුරුදු 5000ක් පරණයි කියලා. එතකොට මේගොල්ලෝ ෆලෝ කරන්නේ පරණ නිසා. බුද්ධාගංකාරෝ කියනවා අවුරුදු 2600ක් 500ක් පරණයි කියලා. ක්‍රිස්තු භක්තිකයෝ කියනවා ඒක අවුරුදු 2000කට වඩා පරණයි කියලා. ඉස්ලාම් භක්තිකයෝ කියනවා අපේ ආගම අවුරුදු 1000 ගණක් පරණයි කියලා. එතකොට මේ පරණ නිසා ෆලෝ කරනවා. සමාජයේ පරණ දේවල් වටිනවා. එතකොට දැන් අපි යනවා පරණ බඩු తీර කඩේකට. එතකොට අපිට ඕන පරණ අල්මාරියක් සල්ලි දීලා ගන්න. අපි පරණ අල්මාරියක් පෙන්නලා අහනවා මේක කීයද? එතකොට කියනවා මේක ලක්ෂ 5යි. නැත්නම් මෙහෙ විදිහට කියනවා මේක ඩොලර් 5000යි. එහා පැත්තේ තියෙනවා ඒ වගේම හදපු අලුත් ලී වලින් පරණ අල්මාරියක්. ඒ අල්මාරියට වයස නැහැ හැබැයි දෙකම එක වගේ. මං අහන්නේ මෙතන උඟා පරණ අල්මාරිය ඩොලර් 5000යි ඒක ගන්න. අනිත් පැත්තේ ඒ වගේම හදපු අල්මාරියක් තියෙනවා අලුත් ලී වලින් හදලා ඒක ඩොලර් 2000යි. ඕගොල්ලෝගේ අතේ ඕන තරම් සල්ලි තියෙනවා. දැන් ඔයගොල්ලෝ මෙලි දෙගන්න මොන අල්මාරියද? කොබරන් මේ පැත්තේ පරණ අල්මාරිය ගන්නයි. හොඳරතුස්සන් අපි කතා කරමු විවෘතව. සත්‍ය සේවා කියන්නේ ඒකනේ. අර පැත්තේ තියෙන අලුත් හදපු අල්මාරිය ගන්න ඇතුස්ස. හොඳට තුස්සන්න. විමිත ගන්න සත්‍ය කියන්නේ බය වෙන්නේ. ද
දැන් අර සමහරවත් විශ්වනේ අර අල්මාරිය ගන්න බෑ කියලා ඔන්න බලන්න මට දාගන්න ලෙඩ. අර අල්මාරිය ගෙදෙට්ට ගෙනිච්ච දවසේ ඉඳන් කවුරු හරි ගෙදෙට්ට අමුත් එක්ක ආවම ඒකේ වයස කියන්න වෙනවා. අල්මාරිය බර්ත් සර්ටිෆිකට් එක එක්ස්ප්ලේන් කරන්න වෙනවා. නැත්ද? ඈ මේ අල්මාරිය අවුරුදු 100ක් වයසයි. ආ 100ක් වයසයි. අර අල්මාරිය ඒක වයස නෑ අවුරුද්දයි. එයා අර සහතිකේ කියන්න යන්නේ මොකද කිව්වොත් අවුරුද්දයි කිව්වහම අර හිතාගන්නේ 100ක් වයසයි කියලා ඒක බිඳ වැටෙනවා. දැන් මම ඔයගොල්ලන් අහන්නේ දෙකම එක වගේ නා ගානක් අඩුනා ප්‍රශ්නිකුත් නැත්තම් මේ මිලදී ගන්නවොන මොන අල්මාරියද? දැන් අලුත් අල්මාරිය ගන්න යන තුස්සන් අලුත් අල්මාරිය. එනවා දෙකම එක වගේ නේ. මේ ලෝකේ මායාවක් පවතිනවා. මායාවට වයස නැහැ. කොබලණේක තේරෙන්නේ නැහැ. මායාවේ වයස නැහැ. මායාව වයසෙන් ස්වයක්තයි. වයස මත මායාව රඳා පවතින්නේ නැහැ. වයස කියන්නේ අපේ හිතේ වැඩ කරන සාධකයක්. අපේට යමක වයස දැනෙන්නේ අපට ඇස් පේන නිසා, කන් ඇහෙන නිසා, මේ පංචේන්ද්‍රයන් වැඩ කරන නිසා පමණයි. අපිට පංචේන්ද්‍රයන් වැඩ කරන්නේ නැති කිසිම දවසක අපට කිසිම එක වයසක් ගැන අදහසක් දෙන්නේ නැහැ. ඔගොල්ලන්ට ලෝකේ යථාර්ථය රියැලිටි එක ඔගොල්ලෝ දන්නේ නැහැ. ඔගොල්ලෝ හැමතිස්සෙම උත්සාහ කරනවා රියැලිටි එක පරණ කතන්දර ඔස්සේ හොයන්න. මම කියනවා නැහැ. ලෝකේ එක එක තැන්වල මේ විශ්ව යථාර්ථය අවබෝධ කරගත්ත මිනිස්සු ඉන්නවා. එතකොට මගෙන් ඒ ඔයගොල්ලෝ අහන ඒගොල්ලෝ බුද්ධාගමකාරයෝද? මම කියනවා විශ්ව යථාර්ථය අවබෝධ කරගත්ත මිනිස්සුන්ට ආගමක් නැහැ. කොහොමද ඒක තේරෙන්නේ? ඒගොල්ලෝ දන්නේ යුනිවර්සල් ට්‍රුත් විශ්ව සත්‍ය. ඒගොල්ලෝ හැමතැනම ඉන්නවා. ඒගොල්ලෝගේ හිත නෙමෙයිලා. ඒගොල්ලෝ කිසි දෙයක කලබල වෙන්නේ නැහැ. ජීවිතේ ඒගොල්ලෝගේ දේවල් අහිමි වුණාම අහිමි වීම පිළිගන්නවා. අහිමි වීම පිළිගන්නවා. දැන් ඕගොල්ලෝ ජීවිතේ සමහර දේවල් අහිමි වෙනකොට අහිමි වීම එකවර පිළිගන්නේ නැහැ. හිතත් එක්ක සටන් කළා අන්තිමට කරගන්න දෙයක් නැති නිසා පිලිගන්නවා. ඉස්සෙල්ලම තමුගේ කෙස් සුදු වෙන්න පටන් ගත්ත දවසේ පිළිගන්න ලෑස්ති වෙන්නේ නැහැ ඒක. ඒ වුණාට ඒක නවත්ත ගන්න බැරි වුණා. එතකොට මොකද කරේ? එතකොට පිළිගත්තා. දැන් මං කියනවා මෙහෙම කරන්න. ඒ සුදු වෙන්න කලින්ම පිළි අරගෙන ඉන්න. කොබලන් එක තේරිච්ච අය. මම මගේ භෞතික දේවල් නැති වෙන්න කලින්ම මං ඒක නැති කරගන්නවා මනසින්. මනසින් නැති කරගෙන ජීවත් වෙනවා. එතකොට ඒක මට නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොට මට ජීවිතයේ කිසිම අඩුවක්, හිරවීමක්, මානසික අසහනයක්, පීඩාකාරී බවක් මට තේරෙන්නේ නැහැ. හැමදෙස්සම ජීවිතේ ප්‍රායෝගික වෙන්න ඕන. සමහරව ඉන්නවා ධර්ම පොත්පත් ඔක්කොම කියවලා හැබැයි ඒගොල්ලෝ ජීවිතේ ප්‍රායෝගික කරගෙන නැහැ. මිනිහෙක් තුළ තියෙන ධර්මය කියන්නේ ඒ මිනිහා ලබාගත නිවීම. ඒ මිනිහා ලෝකයේ තුළ දකින පළල් බව. කිසි දෙයකට කම්පා වෙන්නේ නැහැ. කිසි දෙයකට හෙල්ලෙන්නේ නැහැ. හැම දෙයකටම hina vela nidahase santosen jeevit wenawa. හැබැයි ඒ අතරේ තමාගේ සිත ගැන හොයනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නය ඔගොල්ලෝ ආගම් ඉගෙනගෙන හැම ආගමක්ම එක්කම ඉගෙනගෙන ඔක්කොම දේවල් දන්නවා හිත ගැන හොයන්නේ. විශේෂ කරුණු සජ්ජායනා කරමින් ජීවත් වෙනවා. සිත ගැන හොයන්නේ. ඒක හරියට අර ಭಾರತයේ මිනිස්සු වේද මන්ත්‍ර කිව්වා වගේ. ඔක්කොම කියවුණු තියෙන හැන්ද වෙනකන් හැබැයි හිත ගැන හොයන්නේ. ලෝකේ යථාර්ථය මොකක්ද කියලා හොයන්නේ. මේක ඇත්තද මායාවක්ද කියලා ගවේෂණය කරන තරම් හිත නැවෙන්නේ නැහැ. හැමෝම හිතාගෙන ඉනවා මේක ඇත්තක් කියලා. ඇත්තක් කියලා හිතාගත්තාම අපි ඇත්ත ආරක්ෂා කරගන්න සටන් ගන්නවා. ඇත්ත ආරක්ෂා කරගන්න සටන් කරන්න යන්න එපා. මොකද ඇත්තට මේක බොරුවක් නිසා එක වෙනස් වෙනවා. බොරුවක් කියලා මේක තේරුම් ගත්ත කෙනා ඒක ඒ විදිහටම ආරක්ෂා කරගන්න සටන් කරන්නේ නැහැ. ඒක වෙනස් වෙන නිසා වෙනස් වෙන්න ඉඩ දෙනවා. කොබලන් එක තේරෙනා? වෙනස් වෙන්න ඉඩ දෙනවා. ඒක වෙනස් වෙනකොට අපි ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒක වුණාට වඩා ඇඟට අරගෙන හිතට අරගෙන ඒක බරක් කරගෙන ඒක ලොකු ප්‍රශ්නයක් කරගෙන ඒක ජීවිතේට අභියෝගයක් කරගෙන මානසික වියවුලක් හදාගන්නේ. මිනිස්සුන්ට ආගම අවශ්‍ය කරන්නේ පරණ එකක් නිසා ඕන නිසා නෙමෙයි ජීවිතය අලුත් කරගන්න. ජීවිතය අලුත් කරගන්න. එතකොට අපි කාගෙන් හරි අපි ජීවිතය අලුත් කරන විදිය අහගන්නවා.
ජීවිතය අලුත් කරන විදිය කවුරුහට කියලා දෙනව නම් එයා කල්පද සුදුද උසද මිටද මහත්ද අපට ඒවා දාලා නැහැ. එයා කියලා ටික අහගෙන ඉඳලා ඒ ගන්න ඕන ටික අරගෙන අපි අපේ හිත හදාගන්න. ඔයගොල්ලන් මේ දහම මේ කතාවට කැමතියි. ඇත්තටම ඔයගොල්ලන්ට අකමැත්තෙන් උනත් කරන්න වෙන්නේ ඒකමයි. ඒ වැතු කවදාකවත් ගොඩ යාමක් නැහැ. කවුරු කිව්වත් ඒක හොඳ නම් හොඳයි නරක නම් නරකයි. එච්චරයි කතාව. ඊට වඩා කතාවක් ඒක නෑ. ඒ නිසා අපි හැමතිස්සෙම මැදිහත් වෙන්න ඕන. බුද්ධ අංගාරය කියන්නේ මැදිහත් කෙනෙක්. දැන් බලන්න කියවලා මජ්ක්‍ධිම නිකායේ මහා සකලුදාය සූත්‍රය. දවසක් ගෞතම බුදුහාඳුරෝ පාරේ යනකොට මහා සකලුදාය පරිබ්‍රාජිකයාගේ ආරාමයට යනවා. මහා සකලුදාය කියන්නේ වෙන දර්ශනයක් ගන්න කෙනෙක්. එයා බුද්ධාගමික කෙනෙක් නෙමෙයි බුද්ධ අංගාරයක් නෙමෙයි මහා සකලුදාය. ඒතකොට මහා සකලුදාය කියනවා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේනවා බවත් ගෞතමයන් වඩිනවා. ඒ ශ්‍රාවක ඔක්කොම නිස්සද්ද වෙන උනාස නිස්සද්දතාවයට කැමති කෙනෙක් කියලා කියලා එතන ඇවිල්ලා දෙන්න එක තුළ සාකච්ඡා කරනවා. බලන්න කොච්චර සහනශීලීද කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. අදත් අපි අජන්තා එල්ලෝරා ගියහම අපිට පේනවා අජන්තා ගුහාවල බුද්ධාගමේ චිත්‍රයක් තියෙනවා, ජෛනාගමේ චිත්‍රයක් තියෙනවා, හින්දු ආගමේ චිත්‍රයක් තියෙනවා. කොවලට කියලා දෙකක ඇතුස්සන. එල්ලෝරා ගුහාවට ගියහම එල්ලෝරාවේ බෞද්ධ චිත්‍ර තියෙනවා, හින්දු චිත්‍ර තියෙනවා, ජෛන චිත්‍රත් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. මිනිසුන්ට අවශ්‍ය ආගම් වලට බෙදලා රණ්ඩු වෙන එක නෙමෙයි, මිනිසුන්ට අවශ්‍ය සාමකාමීව සත්‍ය සොයන එක. කොබලන්නේ මතයට කැමතියි. සාමකාමීව සත්‍ය සොයනවා. සත්‍ය සොයන කෙනාට කාගෙන් හොඳ දෙයක් වුණත් ඒක අරගන්නවා. ඒක එයාගේ ආත්මය ශුද්ධ කර ගැනීම සඳහා, විමුක්තිය ලබා ගැනීම සඳහා, මාර්ගය විවෘත කර ගැනීම සඳහා, සදාකාලික සැනසීම ගැළවීම හා අවබෝධය සඳහා උදව්වක් කරනවා. ඒක තමයි බුද්ධ ධර්මයේ උගන්වන මාර්ගය. එහෙම නැත්නම් කවදාකවත් සැනසීමක් ලැබෙන්නේ නැහැ. සැනසීම කොහෙන්ද හොයාගන්න? ඒක උගන්වන ගුරුවරයා කවුද කියලා බලන්න යන්න එපා. සිද්ධාර්ථ බුදුසසුන වහන්සේ සත්‍ය ගවේෂණය කරනකොට විවිධ ගුරුවරු ළඟට ගියා. ආලාර කාලා අමුද්දක රාව පුත්ත භග්ගව තවත් සඳහන් වෙච්ච ගුරුවරු ගොඩක්. ඒ ගිහිල්ලා ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? ඔයා කියන්නේ මොකද්ද? ඔයා උගන්නන්නේ මොකද්ද? ওই විදියට කළොත් අපේ ඇතුලේ මේ ප්‍රශ්නේ විසඳෙනවද? ඇතුලේ ප්‍රශ්නේ විසඳන ක්‍රමයක් කියවුවා. ඕගොල්ලෝ ආගම ඉගෙනගෙන බලන්නේ ඇතුලේ ප්‍රශ්නේ විසඳ ගන්න නෙමෙයි. ඇතුළට නැති ප්‍රශ්නයක් දාගන්න. කොබලන් එක පිළිගන්නයි. මම උගන්නන්නේ උගන්නන්න නෙමෙයි ප්‍රශ්නේ විසඳන්න. මම කාටවත් දත්ත සම්ප්‍රේෂණය කරන්නේ. මම මේ දේශනාව කළේ කියන්නේ මේ අප ඔක්කොම මතක කරලා දාලා ගෙදර යන්න. ඒක සත්‍ය නම් ඒ සත්‍ය ඔබේ පස්සෙන් එවි. ඒක සත්‍ය නම් ඒ සත්‍ය ඔබේ පස්සෙන් එවි. දැන් අපි මුළු ජීවිතේම දේවල් මතක තියාගත්තා. අපි කියනවා මෙතන ඉටිපන්දම පත්තු වෙනවා. මෙතන ගින්න කහපාටයි ඉටිපන්දම සුදු පාටයි කියලා අපි මත දත්ත වශයෙන් මතක තියාගන්න. මෙතන වතුරු වීදුරුවක් තියෙනවා. දත්ත වශයෙන් මතක තියාගන්න. ඊට පස්සේ මං කෙනෙක්ගෙන් අහනවා මෙතන ඇත්තටම වතුරු වීදුරුවක් තියෙනවද කියලා. එතකොට කියනවා ඒගොල්ලෝ නැහැ කියලා. එහෙනම් මම කියනවා ඔයගොල්ලන්ට අපි දත්ත වශයෙන් මතක තියාගන්න හැම එකක්ම මායාවක් බව, හා බොරුවක් බව. කොබරන් එක පිළිගන්න හා තේරෙන්නේ. මේ මතක තියාගන්න හැම දෙයක්ම මායාවක් හා බොරුවක් බව. එතකොට මම ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබ සත්‍ය අහනවා. ඔබ සත්‍ය මතක තියාගත්තොත් ඒ අහන සත්‍යත් මොකද්ද? තවත් මායාවක් හා බොරුවක් පමණයි. සත්‍ය මතක තියාගන්න එපා. සත්‍ය නිදහසේ අහන්න. නිදහසේ අහලා නිදහසේ ජීවත් වෙන්න. මොතන හිනා වෙලා ජීවත් වෙන්න. ආගම ජීවිතේට පරක් කරගන්න එපා. දැන් මුවක් කර තියෙන ප්‍රශ්නයක් එක. සමහරු බණහන්න යනවා. බණහන්න ගිය වෙලේ ඉඳන් මේ වෙහිකුත් තරන් යන්නේ. මොකක්ද අර කියන්නේ? ටයිප් රයිටර් යනවා. ඔක්කොම ටයිප් කරනවා. උසාවිය වගේ ටයිප් කරනවා ඔක්කොම. එක්ක ලියනවා. ඒ පාර ලියාගෙන ගෙදර ඇවිල්ලා අරව රෑලි වෙනකන් කීවලු. කිසිම වගතුවක් නැහැ. කිසිම වැඩක් නැහැ. අර මහා බර වචන ඔළුවේ පුරව ගන්නවා. ඊට පස්සේ ෂොපින් ගිහින මොකක්ද දන්නවද වෙන්නේ? හැමතැනම ඇවිදලා ඇවිදලා අහනවා අර ඒ ඉන කට්ටියගේ නිරෝධ සමාපත්තිය නැද්ද කියලා. දැන් මාළු වෙලා තියෙන්නේ. එළවලුගේ ඉන්නේගේ නිරෝධ සමාපත්තිය නැද්ද කියලා අහන්නේ. මිනිස්සුගේ ජීවිත ධර්මය නිසා අවුල් කරගන්නවා. මම ධර්මය කියන්නේ ලොකු වචන ගොඩක් නෙමෙයි. ලොකු වචන ගොඩක් නෙමෙයි. පුංචි කතාවක්. ඒ කතාව සමහර විට එක වචනයයි.
මම හැමදාම උගන්වන දේ තමයි මේ මනුස්ස ලෝකෙට ආපු හැම මිනිස්සෙක්ම වචනයක් සොයන්නවිලා ඉන්නේ. මේගොල්ලෝ වචනයක් හොයනවා. මේගොල්ලන්ට මේ වචනේ යම් තැනකදී අහුනොත් එකපාරක් ඒගොල්ලෝ සදාකාලයටම නිශ්චල වෙනවා. කොබලන එක පිළිගන්නයි. ඔබේ ආධ්‍යාත්මය අවදි වෙන්නේ භාවනාවකින් නෙමෙයි වචනයකින්. ආධ්‍යාත්මය අවදි වෙන්නේ වචනයකින්. වචනයකින් අවදි වෙච්ච ආධ්‍යාත්මය ඔබට ගෙන යන්න පුළුවන් ඔබේ අවසාන මුක්තිය දක්වා. අඟුලිමාල ගෞතම බුදුහාඳුරු පස්සේ බෑන්ව අඩුව පුතරගෙන බුදුන් මරන්න ගියා. මම කියන්නේ බුදුන් මරන්න ගියානේ මේ බුදුන් සොයන්න ගියා. බුදුන් සොයන්න මොකක්ද අරන්ගේ? කඩුව කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුන් සොයන්න යන්නේ එහෙමයි. මල් අරගෙන නෙමෙයි කඩුව කරගෙන යන්නේ. බුදුන් සොයන්න යන්නේ. පස්සේ ලවනකොට වචනයක් ඇහුණා. මොකද කිව්වේ? හතිදදා කියනකොට මම ශ්‍රමණයව නැවතියන් කියලා කිව්වා. මම නැවතිලා ඔබ නැවතියන් කියලා. එච්චරයි කිව්වේ. ඊට පස්සේ ඔය කියන හතර බේරි කතාවේ තේරුම මොකක්ද කියලා. එයාට ඒ වචනේ ඇතුළට වැදුණා. ඒ වචනේ වැදුනේ. ඊට පස්සේ තේරුම පහදන්න සිද්ධ වුණා. තේරුම පහදනකොට එයාට තේරුණා මම මේක තමයි හෙව්වේ. මම මේ සැනසීම තමයි හෙව්වේ. මම හෙව්වේ මේ නැවතීමේ මාර්ගය තමයි හෙව්වේ කියලා එයා නිශ්චබ්ද වුණා. සදාකාලයටම. එච්චරයි. ඒක තමයි ඔහුගේ සත්‍ය අවබෝධය. කිසා ගෞතමිය තමගේ දරුවාට මැරිච්ච දරුවාට බෙහෙත් සොයනකොට ඇයට වෙනත් එකක් වෙනස් විදිහකට එකක් කිව්වා. පටාචාරට ඊටත් වඩා වෙනස් විදිහ වචන දෙකක් කිව්වා. නංගි සිහියෙන් ඉන්න කිව්වා. එච්චරයි කිව්වේ. ඒ කියනකොටම සිත අවදි වෙනවා. දැන් ඕගොල්ලන්ට වෙලා තියෙන ඕගොල්ලෝ සිත අවදි වෙන්නේ නැත්තේ ඕගොල්ලෝ මගෙන් ඉල්ලනවා ටයිප් රයිටර් එකකින් ටයිප් කරගන්න බණ ගොඩාක්. ඊට පස්සේ ඕගොල්ලෝ මගෙන් ඉල්ලනවා ලොකු භාවනා ප්‍රෝග්‍රෑම් එකක්. ඊට පස්සේ ඒක කළ ඉවරලා මගෙන් ඉල්ලනවා ඒකට රිසල්ට් ඒකට ප්‍රතිඵල ලෙස එක්ක සෝතාපන්නේ දීපන් නැත්තම් සකෘදාගාමී කරවහන් අපි නැත්තම් අනාගාමී කරවහන් නැත්තම් රහත් කරවහන් කියලා මගෙන් ඉල්ලනවා. මම එතකොට කියනවා හොම්බෙන් ඵලයන් කියලා. මම ඒක කරන්නේ. මම මේකේ ඇත්ත කතාව දන්නවා. ඇත්ත කතාව දන්න මම ආයේ කිසිම කෙනෙකුට බොරු කියන්නේ නැහැ. බොරු නොකිය සටන් කරනවා සත්‍යයේ නාමයෙන්. අර සොක්‍රටිස් කියුවානේ. සොක්‍රටිස් කියන්නේ ලෝකෙ 15 වෙනි ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක්. සොක්‍රටිස් එදා සමාජයේ පැවතිච්ච දෙයට දේව වාක්‍යයට දේව ඇදහිල්ලට විරුද්ධව කතා කළා. කතා කළාම ඔහු උසාවියට ගෙන්නුවා. ගෙන්නලා උන්ට දෙකක් කිව්වා. එකක් තමයි එක්කෝ තමු කියපු සියල්ල ඉල්ල අස් කර ගන්න ඕන. එහෙම නැත්තම් මිය යන්න ඕන. සොක්‍රටිස් කිව්වා මම කිව්වේ ඇත්ත. මට වඩාත් ශ්‍රේෂ්ඨ දේ ලෙස මම පිළිගන්නේ සත්‍යය වෙනුවෙන් මිය යන එක. ඒ නිසා මම සත්‍ය වෙනුවෙන් මිය යනවා කියලා සොක්‍රටිස් මිය ගියා. ගැලිලියෝ ගැලිලියෝ හොයාගත්ත අලුත් විද්‍යාත්මක සොයා ගැනීමක්. ඒකේ කිව්වේ සූර්යා වටේ තමයි පෘථුවිය යන්නේ කියලා. ඒ කාලේ පූජකයෝයි පාලකයෝයි නීතියයි ඔක්කොම හිතාගෙන හිටියේ පෘථුවිය වටේ සූර්යා කැරියවෙනවා කියලා. අපි ඒකට කියනවා ජියෝසෙන්ට්‍රික් හේලියෝසෙන්ට්‍රික්. ගැලිලියෝ ගැලිලියෝ හේලියෝසෙන්ට්‍රික් ක්‍රමය හොයාගත්තා. ජියෝසෙන්ට්‍රික් මතේ ප්‍රතික්ෂේප කළා. දන්නවද ලැබිච්ච දෑග්ග? උසාවියට ගෙන්නලා කිව්වා එක්ක මරණා. එක්ක මතේ ඉල්ල අස් කර ගන්න ඕන. නැත්තම් මිය යන්න ඕන. ගැලිලියෝ ගැලිලියෝ කමක් නැහැ. මම මතේ ඉල්ලාස් කර ගන්න. ඔයගොල්ලෝ කැමති මතයක ඉන්න. හැබැයි සාකි කුරුවෙන් බහිනකොට කිව්වා හැබැයි මම මේකෙන් බහිනවද? උසාවි නඩුව ඉවරයි. මම මතේ ඉල්ලාස් කරගත්තා. හැබැයි දැනුත් සූර්යාවට අපතේ කරගන්නවා. කියලා බහලා ගියා. මතේ අකුල ගත්තා. අවුරුදු 300ක් ගියා. ගැලියෝ ගැලිට යුක්තිය විතුණා. දාර්ශනිකයෙකුට යුක්තියට වෙන්නේ අවුරුදු 100කට පස්සේ. 100ක් ගියාම කියලා එයා කියපුවා කියලා. එතකම් බැන ඉන්නවා. 100කට ගියාම කියලා එයා කියපුවා කියලා. ඇත්තටම මම කියනවා සත්‍ය අවබෝධ කළ දාර්ශනිකයෙක් ජීවත් වෙන්න පටන් ගන්න ඔහුගේ මරණයෙන් පස්සේ කියලා.
ඔහුගේ මරණයෙන් පස්සේ ඔහු අවුරුදු දහස් ගාණක් ජීවත් වෙනවා මිනිසුත් එක්ක. ගෞතම බුදුහාමර මිනිසුත් එක්ක අවුරුදු දහස් ගාණක් දැන් ජීවත් වෙනවා. උන්වහන්සේ මිය ගිහිල්ලා නැහැ කියලා මම කියන්නේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු දහස් ගාණක් මිනිසුත් එක්ක ජීවත් වෙනවා. උන්වහන්සේ මිය ගිහිල්ලා නැහැ. අනික් ආගම් වලත් එහෙමයි. හැබැයි ඒගොල්ලෝ දේශනා කරපුවා විප්ලවවාදී. ඒගොල්ලෝ සාම්ප්‍රදායික බණ කිව්වේ නැහැ කවුරුවත්. ඒගොල්ලෝ සාම්ප්‍රදායික බණවලට අභියෝගයක් වුණා. අභියෝගයක් කළේ ඒවා වැරදි බෙන්නුවා. වාද කළා, තර්ක කළා. එතකොට ඒ සාම්ප්‍රදායික බණ ඉගෙනගත් ඔක්කොම යාට විරුද්ධ වුණා. ඇත්තටම විරුද්ධ වුණා නෙමෙයි, ඔහුගේ මතේ ව්‍යාප්ත කළා. ඒ විරුද්ධ වෙන මිනිස්සුන්ට මතේ ව්‍යාප්ත කරන මිනිස්සුන්ට අපි දැන් මට මිනිස්සු විරුද්ධ වෙච්ච නිසා තමයි මෙතෙන් මෙච්චර කට්ටිය ආවේ. නැත්තම් එන්නේ නැහැ. අනේ තවත් බණක්. මොකද්ද ඉතින් පන්සිල් දේවි ජාතකයක් කියාවි, මලගේ ජාතියට පින් දීලා යාවි. ඒක නැහැ මිනිස්සු කියන්නේ එහෙමයි. නමුත් මිනිස්සු දැන් මෙහෙම විවෘත වෙලා තියෙනවා. ඒගොල්ලෝ හොයනවා දැන් කතේ කියන කතාව. ඒක ඇත්තද බොරුද? සමහර කෙනෙක් ඔය ගහන්නේ පජය. සමහර කෙනෙක් නෑ නෑ එහෙම කියන්න එපා. මට අවශ්‍ය වාදයක්. වාදයක් මට අවශ්‍ය. ඒ වාදෙදි දෙපැත්තක් ඉන්නවා. ඒ දෙපැත්ත සමාජයේ නිර්මාණය වෙච්චකම මිනිස්සු අත්‍යස වෙන පටන් ගන්නවා. එතකොට ඒකෙන් පෙරලා එන අය මේ කියන කතාව නිදහසේ අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට තේරෙනවා මේ කියන එක හරි. මේ කියන එක හරි. ලෝක කාලයකට සැරයක් සත්‍ය පහළ වෙනවා. සත්‍ය ආందోళනාත්මකයි, විප්ලවවාදී. ඒක සුන්දර නැහැ, රෞද්‍රයි, කටුකයි. ඒ වුණාට ඒක හොඳයි. ඔගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ ඔගොල්ලෝ මෙතෙක් කලක් ජීවිතේ එක්තරා රිද්මයානුකූලව ජීවත් වුණා. දැන් බලන්න දැන් මේ ඉන්න ඔක්කොම අයට දෙමව්පියෝ ඉන්නවා, ආත්තම්මල මුත්තල ඔක්කොම ඉන්නවා. අපි ඒගොල්ලෝගේ ජීවිත දිහා බලන් හිටියා. අපි ආත්තල මුත්තල දිහා අපි හොඳට බලන් හිටියා. ඒගොල්ලෝ මැදි වයස බහු කරගෙන වයසට ගිහිල්ලා ජරාවට පත් වෙලා මැරෙන විදිය බලන් හිටියා. ඔබලා මේ අත්දැකීම වශයෙන් ලැබුවා. ඊට පස්සේ අපේ අම්මලා තාත්තලා ඒ විදියට මැදි වයස පසු කළ වයසට හැටිත් අපි බලන් හිටියා. කවුරුණ එකක් බලුවා. දැන් ඕගොල්ලන් මේ ඔක්කොම දත්ත ටික මේක ඇතුලේ තියෙනවා. ඕගොල්ලෝ වයසට යන්නේ කවුරු වයසට ගියපු විදියට? අරගොල්ලෝ වයසට ගියපු විදියට. ඕගොල්ලෝ මැරෙන්නේ ඒ විදියට. මේ දත්ත ඔක්කොම දාගන්න. එතකොට ඒගොල්ලන්ගේ ජීවිත රිද්මය අනුකූලයි. ඒගොල්ලෝ ඒ වයස්වලදී මානසික පසුබෑමට ලක් වුණා, හිත හිර කරගත්තා, ජීවිතයේ සමහරලාට හරියට يعني හරියට පශ්චාත්තාප වුණා. මේක කිසි තේරුමක් නැහැ. අපි මේ දේවල් කළා. අපි තරුණ කාලේ මෙහෙම ජීවත් වුණා. දැන් අපිට මොකුත් නැහැ. එහෙම ඉඳලා ඒගොල්ලෝ මිය ගියා. අපට අවශ්‍යයි මේ රිද්මයානුකූල ජීවිතය සමගන්න. ඒක තමයි මම නිබ්බාන කියලා පෙන්නන්නේ. මේ රිද්මයානුකූල රිද්මෙන් අයින් වෙනවා. රිද්මෙන් අයින් වෙච්ච කෙනාට උපතක් මරණයක් නැහැ. ඔගොල්ලෝ රිද්මයෙන් අයින් වෙන්න බය. ඔගොල්ලෝ හරිම ආසයි රිද්මයෙන්ම ගමන් කරන්න. ඒ කියන්නේ හරිය මේ වගේ. අපි උඩ තට්ටුවකට නගිනවා. පඩිපෙලක් තියෙනවා. පඩිපෙලේ යනකොට කිසි ප්‍රශ්නයක් නැතුව පඩියෙන් පඩිය නැගගෙන යන්න පුළුවන්. අපි හැමදාම ওই පඩිපෙල නැගගෙන යනවා. ඒ රිද්මයට යනවා. එක මනුස්සෙක් එක දවසක් මෙහෙම හිතනවා. මම පඩිපෙල නැගගෙන ගියා. දැන් මම ආයේ පල්ලෙහාට බහින්න ඕන නම් ආයේ පඩිපෙල බැහැගෙන යන්න ඕන. මම එකපාරටම කරන්නේ මොකද්ද? පඩිපෙලේ උඩේ ඉඳලා පල්ලෙහාට පනිනවා. කොබඩ එකට කැමතිද? ඕක අතීස්වර කැමති නෑ. හිත ඊට පස්සේ ප්‍රශ්න ජාලාවක් අපිට කියනවා. ඔබ බනින්න බෑ මෙයාගුන් ගැටේ. පනින්න බෑ ගෙදර නෝන දැක්කොත් ආයේ හම්බෝයේ බිමට වැටුනහම තවාර ගහෙන් වෙච්ච මෙන්න ගුණා යන්න වගේ ආයේ අම්මන් යටේ දගෙන තලාවි. පඩිපෙල කඩලා දාන්න හදනවා කියලා. මොකක් හරි ඒ සම්ප්‍රදායික රිද්මයට විරුද්ධව කරන්න හදනකොට අපිට දහසක් ප්‍රශ්න ඇතුළට එනවා. කොබලන් එහෙම එන අය තුස්සන්. ඒ එන ප්‍රශ්න ජාලාව තමයි ඔබේ සසර. කොබලන් එක තේරිච්චයි. වෙන මේ සසර කියන්නේ මේ අමුතු පොත් කියවල තේරුම් ගන්න ඕන එකක් නෙමෙයි. මේ සසර මේ මනස වැඩ කරන හැමතැනකම තියෙනවා. ඇතරම මොහොත තුල සසර පවතිනවා. කොබලන් ඒ ධර්මයේ තේරිච්චයි. මොහත තුල සසර පවතිනවා. මේ අපි ගෙවන මොහොත අපි සසර. මට නම් තේරෙන්නේ නැහැ. ඒ වෙනතු ජාතක පොත දිගේ අරලා පූර්වාපර සන්ධි ගලවන්න ඕනේ සසර පෙන්නන්න. මේ ගෙවන මොහොත සසර. එච්චර. ඒතර අපි හැමතිස්සෙම කැමති රිද්මයානුකූල ජීවිතයකට. ඒතර වයසට යන්නේ රිද්මයට, නාකි වෙන්න රිද්මයට. දැන් අපි දන්නවා ඉස්සරහට මරණය තියෙනවා කියලා. මේ රිද්මේ ගමන් කළා මේ යනවා. ඊට පස්සේ ආයෙ උපදිනවා. ඔක චක්‍රයක්.
ඉපදීම මරණය අතර චක්‍රයකට මිනිස්සු ඉර වෙලා ඉන්නවා. ඒ මිනිස්සු එකෙන් ගැලවෙන්නේ. ඒකෙන් ගැලවෙන්නේ නැති හේතුව තමයි ඒගොල්ලෝ මේ රිද්මය කඩන්න කැමති නැහැ. ඒගොල්ලෝ රිද්මය කඩන්න ගියාම දහසකුත් ප්‍රශ්න ඒගොල්ලන්ට හිතට මෙහෙම ඇතුල් කරනවා. ඇතුල් කරලා කඩන්න දෙන්නේ නැහැ. ආයේ පුරුදු රිද්මේ යන්න කියනවා. එතකොට ඒගොල්ලෝ ආයේ පුරුදු රිද්මේ යනවා. හිටිය ගමන් කෙනෙක් කරන්නේ මොකක්ද? අර පුරුදු රිද්මේ කඩලා දානවා. පුරුදු රිද්මේ කඩන්න හරීම ලේසිම විදිය සම්ප්‍රදායකට ඇබ්බැහි නොවෙච්ච කෙනෙක් විය යුතුයි. සම්ප්‍රදායට ඇබ්බැහි නොවෙච්ච කෙනා සත්‍ය සහගන්න. කොබලා නික තේරිච්චා. සම්ප්‍රදායට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් සත්‍ය ගවේෂකයෙක් වෙන්නේ නැහැ කවදාකවත්. ඔහු සම්ප්‍රදායික දේවල් කර කර වත් පිළිවෙත් පුදු පූජාවල් කර කර වයස යවා ගන්නවා. සත්‍ය නැහැ. සම්ප්‍රදාය තේරුම් අරගෙන ඒකට ඇබ්බැහි නොවී ඉන්න කෙනා සත්‍ය ගවේෂකයෙක් කැමතිස්සේ. ඔහු නිදහසේ ගවේෂණය කරනවා. ඔහු හොයන්නේ රියලිටි එක. පරමාර්ථය සොයනවා. විශ්ව ධර්මය සොයනවා. ඇත්ත හොයනවා. තේරෙන භාෂාවක්. දැන් මේ ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ ආගමක් කතා කරන්න නෙමෙයි. විතර ආගම් කතා කරන්න ඕන නම් අර ත්‍රිපිටකේ මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒක ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒක සර්ච් කළාම මොන සූත්‍ර විනය ඒවට සම්බන්ධ අටුවා ඒවා සිංහල පරිවර්තන ඉංග්‍රීසි පරිවර්තන ඔක්කොම මෙහෙම ගන්නකොට ගන්න පුළුවන්. අද ලෝකෙ දියුණු වෙලා අද මිනිසුන්ට දැනුම ලාභ වෙලා අද දැනුමෙන් එහා ගියපු අවබෝධයක් මිනිසු ගවේෂණය කරනවා. ඒක මේ ලෝකෙම ට්‍රෙන්ඩ් එකක්. ඒක ලෝකෙ අලුත් ප්‍රවණතාවයක්. ඒ ලෝකෙ හැමතැන ඉන්දියාවෙත් එහෙමයි. ලංකාවෙත් එහෙමයි. දැන් ওই මන් මිනිස්සු මට කොච්චර බැන්නත් බැන බැන හොරාට බලන්නේ. ඔයගොල්ලොත් එහෙම තමයි. ඒ කමන්නේ කිසි ප්‍රශ්නයක්. මොකද ඒ බණින්නේ? ඒ බණින්නේ ආගේ සම්ප්‍රදායත් එක්ක මේක පැටලෙ වෙන නිසා. අහන්නේ මොනවද කියන්නේ කියලා දැනගන්න ඕන නිසා. කාලයක් අහගෙනකොට අර දැඩි සම්ප්‍රදායයට ඇබ්බැහි වෙලා හිර වෙලා හිටපු මිනිස්සුන්ගේ සම්ප්‍රදාය නැති වෙලා යනවා. නැති වෙලා කරා නිදහසේ hina වෙන නිදහසේ කතා කරන ඔළුවේ බරක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මම නිබ්බාන කියලා පෙන්නන්නේ සම්දිට්ඨික ධර්මයක්. ඒක හරි අමුතු එකක්. සම්දිට්ඨික ධර්මයේ අකාලික ධර්මයක්. මේ මොහොතේ කතාවක් කියන්නේ. දැන් කවුරු හරි මගෙන් අහනවා ඔබ වහන්සේ මරණයෙන් පස්සේ උපදිනවද කියලා. මම උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ අනිත් පැත්තෙන් මගෙන් ප්‍රශ්නයක් අහනවා ඔබ වහන්සේ මැරිලා උපදින්නේ නැද්ද කියලා. මම ඒකට උත්තර දෙන්නෙත් නැහැ. ඔගොල්ලෝ කියන්නේ මං හරිද වැරදද? ඈ? කවුරුන් හරි කියනයි? හොඳට තෝසන්. වැරදි කියනයි? එකම කෙනයි. දවසක් රාජසිංහ රජුගේ යනකොට ඇතා පිට ඇමතිවරුත් එක්ක රජුව ඇත්ත වාහනේ උඩේ දගෙන කියනවලු ඇමතිවරුන්ට අන්දරිත් යනවා. ඇමතිවරුනේ උරුලෑ කතාවක් දැනේ කියනවා. සියලු ඇමතිවරු එසේ දේවයනි එසේය. අන්දරේ කියනවලු එහෙම වෙන්නේ කොහොමද රත්තුමනි? උරුලෑ වෙන්නේ කොහෙද ගස්තුඩ? ඒතර කියනවා අන්දරේ උඹ විතරයි කියලින් කතා කරන්නේ. මොකක්ම මම අන්දන්නා. මේගොල්ලෝ ඔය එකසරට උත්තර දුන්නේ දඩස් ගාලා මම තර්ක කරලා බරත් ආවි කියලා බයට. ඇත්ත උත්තරේ සත්‍ය අවබෝධ කළ කෙනෙක් ආය උපදිනවා කියලා කිව්වොත් ඒක අන්තයක්. ආය උපදින්නේ නැහැ කිව්වොත් ඒකත් අන්තයක්. බුද්ධ ධර්මයේ තියෙනවා දස අව්‍යාකෘත ප්‍රශ්න කියලා 10ක්. ඒකේ අන්තිම හතර මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඒකේ 6 වෙනි ප්‍රශ්නේ තමයි 7 වෙනි ප්‍රශ්නේ තමයි තථාගතෝ පරම්මරණෝ හෝති. ඒක සිංහල තේරුම තමයි සත්‍යය මරණින් පස්සේ උපදිනවද? දැන් ඕකේ නෑ තුස. ඒ ප්‍රශ්නයට බුදුර උත්තර දෙන්නේ නෑ. දෙහිගේ ඊළඟ ප්‍රශ්නය න තථාගතෝ පරම්මරණෝ හෝති. සත්‍යය මරණින් පස්සේ උපදින්නේ නැද්ද? ඒකට බුදුර උත්තර දෙන්නේ නෑ. තථාගතෝ පරම්මරණෝ හෝති න තථාගතෝ පරම්මරණෝ හෝති. ඒක 8 9 වෙන එකද? සත්‍ය වර්ණයෙන් පස්සේ උපදිනවද නැද්ද? ඒකට බුදුර උත්තර දෙන්නේ නැහැ. නේම හෝති ච නච හෝති ත තථාගතෝ පරම්මරණෝ හෝති. සත්‍ය වර්ණයෙන් පස්සේ උපදිනවද නැද්ද? නොමන වෙනවද? ඒකට බුදුර උත්තර දෙන්නේ නැහැ. කොබල දැන් බුද්ධාගම තේරෙන්නේ? බුද්ධාගම කියලා කියන්නේ මධ්‍ය දේශනාවක්. ඒ මධ්‍ය දේශනාව කිසිම තැනක අන්තයක් නැහැ. කිසිම තැනක අන්තයක් නැහැ. යම් කිසි කෙනෙක් මේ මධ්‍ය දේශනාව කරනකොට ඒ මධ්‍ය දේශනාව අන්තයකට ගෙනිච්චොත් එතන බුද්ධාගම නෙමෙයි. ඒක හරි විවෘත ධර්මයක්.
නිබ්බාන කියන්නේ මොහොත තුල ලබන සැපයක්. කොබලන එක තේරෙන්නේ නැහැ. දැන් අපි ඉස්සර මරුණාම කොළවල ගැහුවේ මොකක් කියලද? නිවන් සැප ලැබේවා. අපි සාමාන්‍යයෙන් අලුත් අවුරුදු ලබන වෙලාවට ජනවාරි පළවෙනිදාට උපන්දිනේ දවසට කාට හරි හොඳ තෑග්ගක් දීලා මල්ලිට නිවන් සැප ලැබේවා කිව්වොත් උන්ද මොකක් කරයිද උගලන්ට? ගහනවා කම්බුල කැඩෙන්න. ඇයි යකෝ මේ වගේ හොඳ වෙලාවක තෝ ඔය වගේ කතා කියනවද කියලා. මිනිස්සු හිතුවා නිවන් දකින්නේ මරුණෙන් පස්සේ කියලා. මිනිස්සු කොච්චර මෝඩද? තාමත් ලංකාවේ මිනිස්සු මෝඩයි. ඕගොල්ලොන්ට පෙර පිනක් තිබිලා වාසනාවකට ඒ දූපතේ ඉඳලා විහාබල මේ මහා ද්වීපයට අදගෙන වැටුණා. වැටුණාම ඕගොල්ලෝ නිකන් අර මගන්නේ ඇස් දෙලං කාරුණයි කියලා කියන්නේ එහෙම වෙලා ටිකක් වෙලා ඉඳලා බැලුවා මම මේ ඉන්නේ කොහෙද? දැන් වෙලාව කීයද? ලංකාවේ ලෝස් වේ 7යි මේ 11යි. දැන් මේ දෙකෙන් හරි වෙලාව කොහෙද තියෙන්නේ? කාටෝ කියන්නේ. මං කියනේ මරිනේ. ලංකාවේ අපි කෑවේ කිරිපත්. දැන් මෙහෙ කන්න වෙන්නේ මෙහෙ තියෙන කෑම. දැන් මේ හරි කෑම කන්නේ කවුද? කාටවත් කියන්න බෑ. ලංකාවේ අපි කතා කරේ සිංහලෙන්. දැන් මෙහෙ කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. නියම භාෂාව කොහක්ද? කාටවත් කියන්න බෑ. දැන් මං අහන්නේ මේ ඇත්ත මොකද්ද කියලා. ඇත්තක් නැහැ සාපේක්ෂක ගොඩක් පවතිනවා. කොහොලණෙක් තේරිච්චයි. මේ කිසිම සාපේක්ෂකයකට මම බැඳෙන්නේ නැතුව ජීවත් වෙනවා. එච්චරයි මම සොයන ජීවිතය. සාපේක්ෂක වලට බැඳෙන්නේ නැතුව ඉන්නකොට මම සත්‍ය මාර්ගයට විවෘත වෙනවා. සත්‍ය මාර්ගයට විවෘත වුණාම මට හරිම ලේසියෙන් මගේ හිත දියුණු කරගන්න පුළුවන් වෙනවා. ඇත්තටම කවුරුවත් හිත දියුණු කරන්න යන්න එපා. හිත දියුණු වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ දියුණුව දැනට වහලා තියෙන්නේ. කොබලන් එක දෙවිච්චා. මම කියන්නේ මේ වහපු ටික සුද්ධ කරන්න කියලා විතරයි. අපි කියන ක්‍රමය හරි ප්‍රායෝගිකයි හරි ලේසි. මට පොඩි කාලේ තිබිච්ච ප්‍රශ්නයක් තිබ්බා. කිසා ගෝතමී සෝහන්නේ කොහොමද කියන එක. ඊළඟ සුනීතල සෝපාකල අකුරු දන්නෙත් නැහැ. කිසිම උගත් කමක් නැහැ. කිසිම සමාජ තත්වයක් නැහැ. අඩුගුලේ මිනිසු රහත් උනේ කොහොමද? ඒනට ඒගොල්ලෝ රහත් වුණා. අඟුලිමාල කියන්නේ මහ රස්ත්‍යාදුකාරේ ඒනට රහත් වුණා. බලාගෙන යනකොට අඹපාලි කියන්නේ ගණිකාවක්, අඩගාසි කියන්නේ ගණිකාවක් ඔක්කොම රහත් වුණා. ඕගොල්ලෝගේ ධර්මයේ හැටියට ඒ කාටවත් රහත් වෙන්න බෑ. ඕගොල්ලෝගේ ධර්මයේ හැටියට රහත් වෙන්නේ පද්මාවති බිසුණුහන්සේ. පද්මාවති බිසුණුහන්සේගේ කතාවේ අපි අහලා තියෙන්නේ පද්මාවති බිසුණුහන්සේ නෙළුම් මලකින් ඉපදුනා කියලා. මොන බොරු කතාවද? නෙළුම් මල් වලින් මිනිස් උපදිනවා. අඩුතරම නෙළුම් මලකින් ගෙම්බෙක් අත් උපදිනවා දැකලා තියෙනවා. ඒව කතා. ඒවේ ಭಾರತೀಯ සමාජය තුළ සංග්‍රහ වෙච්ච කතා. අපි හේන කොට හිතුවා ඒව ඇත්තම ඇත්ත කතා කියලා. ඒව ඇත්ත නෙමෙයි. ඒව ප්‍රබන්ධ කතා. ඒ වගේම කතා මෙහෙම තියෙනවා. ඊට පස්සේ අපි මේව සංසන්දනාත්මකව බලනකොට අපිට තේරෙනවා අපි ලොකු මායාවක ඉරවිල ඉන්නවා. අපට සාපේක්ෂකයක් තිබුණ නැති නිසා අපි අර සියලු දත්ත විශ්වාස කළා. කොබරණ එක තේරිච්චා. දැන් ලංකාවේ මෙහාට අපි ගැන මේ කියන්නේ. එහෙදී අපට සාපේක්ෂකයක් දැන් මටත් ඕක වුණා. මං හිතුවා බුද්ධ ගයාව අපේ ගමේ පන්සල වගේ ඇති කියලා. මං බුද්ධ ගයාවට ගිහම පළවෙනි දවසේ චෛත්‍යය හෙව්වා. ඇයි ච පළවෙනි චෛත්‍යෙට වන්දනේ කියලා ඉති. එතන ගමේ චෛත්‍යයක් නැහැ. චෛත්‍යයක් නැහැ. බෝධියයි විහාරේ විතරයි. චෛත්‍ය දිනුද. ඉගෙන ගන්න බැහැ. මිනිස්සු අර සාපේක්ෂකයක් දැක්කම මිනිස්සු හිතනවා හැමතැනම මේක ඇති කියලා. නමුත් එහෙම එකක් නැහැ. ඒව මනසේ තියෙන ඒවා පමණයි. කවුරුන් දැන් ඒක තේරෙන්නේ? මේ සියල්ල මනසේ පවතින්නේ. මේ මනසේ පවතින්නේ මායාවක්. මුලාවක්. ඒ මුලාව මධ්‍යම වශයෙන් දකින්න ඕන. මම ඔයගලට පැහැදිලි කරගෙන යනකොට මම මුලාවක් තියෙයි කියලා කියන්නේ නැහැ. ඒ වගේම මම මුලාවක් නැහැ කියන්නේත් නැහැ. කවුරුන් දැන් තේරෙන්නේ? මම මැද කියනවා. මජ්ජේන තථාගතේන ධම්මං දේසේසි. තථාගතවරු මැදින් බණ කියනවා. මුලාව ඇතේ කිව්වොත් අන්තයක්, මුලාව නැහැ කිව්වොත් අන්තයක්. මැදටපත් වෙනවා. මැදටපත් වෙනකොටම සිතාවති වෙනවා. බුද්ධ ධර්මයේ උගන්වන එන්ලයිට්මන්ට් සත්‍ය අවබෝධ කිරීමේ මාර්ගය මැද මාවතක්. ඒ මැද මාවතකේ විදිහේ අපි ගියොත් හරි කිසිම දෙයක් ඕනකට වඩා ඇඟට ගන්න එපා. මිනිස්සු ජීවිතේ එක එක දේවල් ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් දැකලා අහලා ඒවට වටිනකම් දෙනවා. බලන්න ඔයගොල්ලෝගේ ජීවිතේ දූප දෙවිලි ටික පහුගිය කාලේ එක එක දේවල් වලට වටිනකම් දුන්නා. වටිනකම් දීලා ඉවරලා ඒව හොය හොය දීවුවා. කවුරුන්ට ඒව කරපුවායි?
දැන් අපි නැවතිලා අපිට එතකොට වයස යනකොට අපිට තේරෙනවා පිස්සු වැඩ තේරුම්න්න දේවා මෝඩකමට කරපු අය කා ඊට පස්සේ ආය කරන්නේ වයස මාරු වෙනකොට ඒ වයසට ගැලපෙන දේවල් ටිකකට වටිනකම් දෙනවා ඊට පස්සේ ඒකත් එක ජීවත් වෙනවා ඊට පස්සේ ආය වයස මාරු වෙනකොට ආ ඒ වයසට ගැලපෙන දේවල් ටිකකට වටිනකම් දෙල ඒකත් එක ජීවත් වෙනවා ඔහොම ඔහොම කියලා ජීවිතය සමගන්නවා මම මෙහෙම කියනවා කිසිම දෙයකට වටිනකමක් දෙන්න එපා කිසිම දෙයක් ඕනොට අල්ල ගන්නත් එපා ඕනොට ප්‍රතික්ෂේප කරන්නත් එපා ඕනොට මමය මේ මට ඕනේ මගේ දේවල් කියලා සීමා ගන්න යන්න එපා නිදහසේ පාවිච්චි කරන්න විතරයි කිසි දෙයක් නැති වුණා කියලා කනකාට වෙන්නත් එපා ලැබුණා කියලා සතුටු වෙන්නත් එපා ඒ වගේම මෝඩ වෙන්නත් එපා දැන් ඕගොල්ලෝ ලංකාවේ ඉන්න තාමට බැරෙන්නේ වෙලාවට මෙහෙට ආපු නිසා තමයි දැන් පොඩක් මොකද්ද මේ කියන්නේ මේ කතාව හරිද වැරදිද මේකෙන් අපිට යහපතක් වේද අයහපතක් වේද ඔකොඩ කලින් අහලා ඉන්න බෑ අහලෙම බලලෙම බෑ හරිද වැරදිද කියන්නේ එතකන් හරිද වැරදිද කියන නම් අන්තියෙන්න ඕනේ අපි මනස මැදිස්ත වෙනවා මනස මැදිස්ත වෙන්නේ චින්තනයේ මැදිස්ත වුණාම චින්තනයේ මැදිස්ත වෙන්නේ මේ ලෝකෙ දෙකක් තියෙන බව දැක්කාම ලෝකෙ දෙකක් තියෙන බව දැකපු කෙනාගේ හිත නිවිලා දැන් සමාජ ජීවත් වෙනකොට ඔයගොල්ලන්ට මේ සමාජයේ බුද්ධ ආගම කියන වචනේවත් අහන්න ඇති සුද්ධ හම්බ වෙවි. ඒ සුද්ධ බොහොම නිවිලා. කිසි දෙයකට වැඩි ඇලෙන්නේ නැහැ. අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අනුන්ට වෛර කරන්නේ නැහැ. කුහකකම, නපුරුකම ඒව මොකක් කරන්නේ නැහැ. ඒකෝර අපට පේන අපිද බෞද්ධ උන්ද බෞද්ධ කියලා. ඒ විදිහට නැද්ද කොවල නිමිතිච්ච ඇතුසන්. ඒක තමයි ඇත්ත. ලෝකයේ මැදටපත් වුණොත් යා මිනිසෙක් ඒ මැදටපත් වෙච්ච මිනිස්සයා ශ්‍රේෂ්ඨයි. ඒ මැදටපත් වෙච්ච මිනිස්සයාට අනිත් මිනිස්සු ගැන හිතන්න ඉඩක් හිතේ තියෙනවා. අන්තයේ ඉන්න මිනිස්සයා කවදාකවත් අනිත් එක්කෙනෙක් ගැන හිතන්නේ නැහැ. තමාටම සියල්ල අයිති විය යුතුය. තමා සියල්ලෙහි අයිතිකරුවා විය යුතුය. තමා සියල්ල පාලනය කර යුතුය කියන මෝඩ චින්තනයට බැහැලා මෝඩකමින් අන්ධ වෙලා ජීවත් වෙලා මැරිලා පාගත වෙනවා. මං කියන්නේ මේක අපි වෙනස් කරන්න ඕන. මේක වෙනස් කරන්න ලේසිම විදිය තමයි ලෝකේ ඇත්ත අපි සොයන්න පටන් ගන්න ඕන. නිබ්බාන ඔබ තුල පවතිනවා. නිබ්බාන ඔබ තුල පවතිනවා. ඒ වුණාට ඔයගොල්ලෝ හැමදාම මේක හොයන්න කැලේකට යන්න ලෑස්ති. මම කියනවා ඕක කැලේ යන්න එපා කැලේ යන්න එපා. ඔබ තුල බලපන්. ඔබ තුල පවතිනවා. ඉමාස්මින්ච විහාමත්තේ කලේවරේ දුක්ඛච්ච පඤ්ඤාපීමේ දුක්ඛ සමුදයන්ත නිරෝධච්ච මග්ගච්ච පඤ්ඤාපේ මහණෙනි මේ බඹයක් විතර උස වෙච්ච ශරීරය තුල ඒ චතුරාර්ය සත්‍ය පවතිනෝ ගැලවීම නිදහස විමුක්තිය ඔය කියනේ ඔක්කොම පවතිනෝ ප්‍රශ්නය අපි පුරුදු වෙලා ඉන්නේ බාහිරින් සොයන්න දැන් බලන්න ඔයගොල්ලගේ ඇස් දෙක හැවදාම විවෘත වෙලා තියෙන එළියට කන් දෙක හැවදාම විවෘත වෙලා තියෙන එළියට නාසය දිව ශරීරය මේ සියල්ල එළියට විවෘත වෙලා තියෙන එතකොට මේ එළියට විවෘත වෙච්ච ඉන්ද්‍රියයන්ගෙන් ගන්නෙ කොතන තියෙන අරමුණද? එළිය තියෙන අරමුණ ගන්න. මේ එළිය තියෙන අරමුණු වලින් 99%ක්ම මම සම්බන්ධ වෙන්නේවද මට කිසිම අදාළත්වයක් නැති අනුගුණ කොටවත්. මට ඒක උත්තර දෙන්න. ඇස කන ආසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු වලින් 90%ක්ම මට කිසිම අදාළත්වයක් නැති අනුගුණ කොටවත්. ඒනවා ලස්සනට ඒවා ගන්නවා. ඒ ඔක්කොම අරගෙන ඩවුන්ලෝඩ් කරගන්න. මේක තැම්පත් කරගන්න. ඊට පස්සේ මේ හිත විනාශ කරගන්න. දැන් ඔය ඇස් දෙක අර හිතන්න තමුන් ඉස්සෙක් කියලා. ඉස්සෙක ඇස් දෙක නූලක් වගේ ගෙන්දක් ඇවිල්ලා ඉස්සරහා තියෙන්නේ. ඕන නම් ඉස්සර පුළුවන් මේ පැත්තට කරපන්. මම දැන් ඕගොල්ලන්ට කියනවා ඕගොල්ලගේ ඇස් දෙක එළියට දාගන්න එපා තමා පැත්තට හරව ගන්න කියලා. කන් දෙක එළියට ඇදලා අරගෙන තමා පැත්තට හරව ගන්න කියලා. නාසයේ දිව ශරීරයේ මේ සියල්ල තමා පැත්තට හරව ගන්න මේක හරියට මේ 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 ලයිට් දැම්ම වගේ. එතකොට මං කරන ඔක්කොම දේවල් මට හොඳට පේනවා. දැන් මං කරන දේවල් මට හොඳට පේනවා නම් මට කරන්න තියෙන එකම දේ මං ගැන සොයන එක විතරයි. මගේ සිතට සිතුවිලි එන විදිය, සිතුවිලි යන විදිය. මම යමක් කෑමක් කනකොට ඒ කෑමේ රස මට දැනෙන විදිය හා මගේ රසට ආස වෙන විදිය හා ඒක පසුපස යන විදිය හා ඒ දත්ත මතක තියාගන්න විදිය ඊට පස්සේ නැවත වාරක් ඒ කෑම සොයන විදිය කවුරුන් මෙහෙම හොයපුවයි මේ විපස්සනාව මේ දේශනා කරන්නේ විපස්සනාව ඊට පස්සේ කනට ශබ්දයක් ඇහුණා මේ ශබ්දයේ ලස්සන නම්
ඒ ශබ්දය මතක තියාගෙන ආ ඒ ජාතිය ශබ්දයක් හොයපද යන. ඒ ශබ්දය අමිහිරිනම් කටුකරන් එක ප්‍රතික්ෂේප කරලා එපා කියලා වෛරයක් ඇතුළේ හදාගන්න. කොහෙවත් තියෙන සත්‍යයක් ඉන්නා වෛරයක් හදාගන්න. කොහෙවත් තියෙන රූප ඉන්නා නපුරුකම හදාගන්න. කොහෙවත් තියෙන රූප ඉන්නා රාගය හදාගන්න. ඔක්කොම කෙලෙස් ටික එළිය දේවල් එක්ක අපි සංසන්දනය වෙන නිසා සාපේක්ෂ වෙන නිසා අපිට ඇතුල් වෙනවා. කොබලන්නේ අපිරිසිදු භාවයට ලක් වෙච්චයි. මිනිහා අපිරිසිදු වෙනවා. ඔන්නෝක අපිරිසිදු වෙන මාර්ගය. දැන් මේ ඉන්න ඔක්කොම අය මොනෝ වෙච්චයිද? අශුද්ධයි. අපිරිසිදුයි. දැන් මං සුද්ධ වීමේ මාර්ගය ඉතාම සරලව දේශනා කරනවා. ඒක හරි ලේසි. සුද්ධ වීමේ මාර්ගය මේකයි. දැන් මෙතෙක් කලක් අපි බාහිරෙන් අරමුණු ගත්තා, අරමුණු අරගෙන හිත අපිරිසිදු කරගත්තා, කුණකොඩවල් දාගත්තා. දැන් මං හදේ ඉඳලා මන් දිහා බලනවා. මන් දිහා බැලුවම මගේ ඇස දකින රූප නිසා මං ලෝභකම ඇති කරගන්න ආකාරය මට තේරෙනවා. කණෙන් අහපු ශබ්ද නිසා මං ලෝභකම ඇති කරගන්න ආකාරය මට තේරෙනවා. දැන් මං උපමාවක් උදාහරණයකින් ඔබ පැහැදිලි කරනවා. ඇසින් මම මේ මල දිහා බලනවා. මේ මල ලස්සනයි කියලා මම ඒ මලට බැඳුණා කියලා හිතමු. දැන් ඔයගොල්ලෝ හිත මේ මලට බැඳලා තියෙන්නේ. දැන් මොකක්ද අපි කරන්නේ? ඒ බැඳීමත් එක්ක ජීවත් වෙනවද? බැඳීමෙන් අයින් වෙනවද? ඈ මොකද කරන්නේ? දෙකයිනේ කරන්නේ. එක්ක බැඳීමත් එක්ක ජීවත් වෙනවද? එක්ක බැඳීමෙන් අයින් වෙන්න ඕන. මොකද කරන්නේ? අයින් වෙනවා. එපා. ඒ අයින් වෙන්නේ බැඳීමට බය නිසා. කොබලරේක තේරිච්චයි. මට අවශ්‍ය ගවේෂණයක්. මම මේ දැන් මේ හිත බැඳුණානේ. ඔය හිත බැඳිලාම තියෙන්න දෙනවා. බය වෙන්නේ මම මේ හිත හදන වැඩේට බය වුණොත් කරන්න බෑ මේක. හිත බැඳිලාම තියෙන්න හරිනවා. ඒ බැඳීම මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මම ඒකත් එක්ක ජීවත් වෙනවා. මේකත් එක්ක කලක් ජීවත් වෙනකොට ඒ බැඳීම මොකද්ද වෙලා යන්නේ? ක්‍රමානුකූලව දුර්වල වෙනවා. කොබලරේක තේරිච්චයි. මම කරන්නේ මේ බැඳීමට සිහිය පවත්වන එක විතරයි. කොබලන් එක පුළුවන් අය මගේ ඇතුලේ බැඳීම ඕන නැත්නම් මන් නිවෙන්නේ කොහොමද? දැන් මට මේ විදිහට තව මොකක් හරි මේ මල පේනවා. දැන් මේ මලට මම අකමැතියි. දැන් මට ඕන මේ මල කොහොමද ගලවල මේකෙන් අයින් කරලා දාන්න. මේ මල මම ප්‍රතික්ෂේප කරනවා. මම මේ මලත් එක තරහක් හදා ගන්නවා. දැන් මම කියනවා මේ තරහ අයින් කරගන්න එපා. ඒ තරහ ඇතුලේ තියාගන්න. හිත ඇතුලේ තියාගෙන මේ මල නිසා මේ මල දැක්කහම හිතට තරහ එන විදිය බලන්න. කාලයක් තමයි මාස 6ක් වෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අවුරුදු 60 70ක් ජීවත් වෙන්න අවශ්‍ය දේ තියෙන්නේ මොකක් කියලාද හිතන්නේ? ඉස්කෝලේ යන්න නෙමෙයි. විවාහ වෙන්නත් නෙමෙයි. රස්සාවක් කරන්නත් නෙමෙයි. ජීවන් දොරවල් හදන්න ඕකටවත් නෙමෙයි. නිවන් දකින්න. ඔය ඔච්චර ටයිම් එකක් දීලා තියෙන්නේ නිවන් දැක ගන්න. නැත්නම් ඒක අවුරුදු 5ක් දුන්න නම් ඇතිනේ. අවුරුදු 3ක් දුන්න නම් ඇති නැත්නම් ඉප්පෙකුඩුවගේ අවුරුදු 4500ක් දෙන්නෙපෙ. මිනිහෙකුට එච්චර දීලා නැහැ. වැඩි වෙනුත් දීලා නැහැ, අඩු වෙනුත් දීලා නැහැ. මට තේරෙන්නේ මේ මනුෂ්‍යලෝකේ ඉන්න හැම කෙනෙකුටම තමුන්ගේ හිත අවදි කරගන්න අවශ්‍ය දීලා තමයි මෙහෙට එන්නේ. කුබලන් එක දැන් මේවා තේරෙන අය පොත්වලින් කියවන්න ඕනේ නැහැ. තමාගේ හිත අවදි කරගන්න අවශ්‍ය සියලු දේ දීලා එවන්නේ. අපිට දීලා කියනවා දැන් ඔබට ඕන සියල්ල දුන්න ඔබ ඒක ගිහින් වෙන වැඩ කරන්න ඕනේ නැහැ. වෙන මේ කුණුගඩවල් හොයන්න නැතුව ඔබගෙන හොයාගෙන ආයිමරේ. අපි ආපු දවසේ මොකද කරන්නේ? වයස ඉවර වෙනකම් අනුන්ගේ දේවල් හොයනවා. දැන් වයස ඉවරුණා අපි දන්නව මැරෙන බව. මරණයට බය දහම හොයනවා. දැන් කවදාකවත් එයාට සත්‍යසහ ගන්න. සිතට හිත බැඳුනහම හා හිතට ප්‍රතිත ප්‍රතික්ෂේප කරනකොට හිතට ওই විදියට ඒක දිහා බලන් ඉන්න. කොයි වෙලාවකවත් බය වෙන්න එපා. දැන් හිතට රාගය එනවා. දැන් ඕගොල්ලෝ හිතට රාගය ආවම ඒ රාගය අයින් කරනවද තියෙන්නේ නැහැ. මොකද කරන්නේ? කවර නයින් කරන අය අතුස්ස අපි විරුද්ධව කතා කරමු. බොරු කරලා මේ ගොඩ යන්න බෑ කවදාක. ඒක තියාගන්න අය මං කියනක තියාගන්න කියලා. ඔන්න ඒක මං තියාගන්නවා. තියාගෙන ඒක මගේ හිත තුල වැඩ කරන විදිය, මාව පොළඹවන විදිය, මට බලපෑම් කරන විදිය, කලක් මට වද දෙන විදිය හා ඊට පස්සේ ඒක නැති වුණාම මට දැනෙන නිදහස. මේ ටික මම එකේ ඉගෙන ගන්නවා. කොබලන් දැන් ආ එක නම් හොඳ ක්‍රමයක්.
කිසිම වෙලාවක ගෙදරට නපුරු සර්පෙක් ආවම එක පාටම කියන චරස් කාලා මරලා දාන්න එපා. ඒ සර්පයා දිහා බලාගෙන අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මම මේ කියන උපමාවෙන් තේරුම් ගන්න. ඒ සර්පයාට ලීයක් පෙන්නලා බලන්න, පිටරයක් දීලා බලන්න, හූ කියලා බලන්න, ඌත් එක දුවලා බලන්න, ඔක්කොම ටික කරලා බලනකොට අපි මරන්න ඕනේ නෑ, ඌ මැරිලා ඉවරයි. කොබ්‍රන්නේ මේ උපමාව තේරෙච්ච එයා මරන්න එපා කියලා කිව්වා. නයාට තියෙනේ ඔක්කොම කරන්න, එයාට කන්න දෙන්න, සෙල්ලම් කරන්න, අප්පුඩි ගහන්න, එයා ඒ සියල්ලට ප්‍රතිචාර දක්වන විදිය අධ්‍යයනය කරන්න. ඒතර ඕගොල්ලොත් එක්ක නටල ඉවරුනහම නයෙක් ඉතුරු වෙන්නේ නැහැ. මේ සිතට දැනෙන කිසිම භයානක අරමුණක් ප්‍රතික්ෂේප කිරීම බුද්ධ වචනේ නෙමෙයි. ඒ අරමුණත් එක්ක ජීවත් වෙනවා. මම ඒක තවත් තහවුරු කරන සූත්‍රයක් කියනවා. මජ්ක්‍ධිම නිකායේ භය බේරව සූත්‍රය. අපේ බුස්තාණන් වහන්සේ සත්‍ය ගවේෂණය කරනකොට හිතට බය ආවහම ඒකත් එක්ක හැන්ඩල් කරපු විදිය, ඒකත් එක්ක හැසිරිච්ච විදිය උනාස් කියන්නේ මහණෙනි මම මිනිස්සු භයානකයි කියලා කියන හොල්මන් තියේ කියලා කියන තැන්වල හිටියා. ඒ ඉන්නකොට තනියෙන් ඉන්නකොට එක පාරටම දරාතක් වැටුණා. මට සද්දයක් ඇහුණා. සද්දයක් කරනවා මට හිතුණා ඒ කියපු හොල්මන වෙන්නේ නැති කියලා. මට කොයි වෙලාවකවත් අරමුණෙන් අයින් වෙන්න හිතුන්නේ නැහැ. මට හිතුණා අරමුණ සොයාගෙන යන්න ඕන කියලා. මම රෑ කරවලේම ඒ දරාත වැටිච්ච තැනට සොයාගෙන ගියා. ඒ සද්දය ඇහිච්ච පැත්තට ගියා. මම දැක්කා මොනරේ දරාතක් කරලා නැත්තම් සතෙත් වල මම බය අඳුනගත්තා, බයට හේතුව හොයාගත්තා, බය නැති කරගත්තා. කොබලන තේරිච්චයි. ඉතින් දැන් මං කියන්නේ සත්‍ය ගවේෂණය කරන්නේ, මේ දහම් මඟ සොයන්නේ, විපස්සනාව ගහ සොයන්නේ, තමාගේ හිත ඇතුලේ තියෙන කිසිම නරක අරමුණක් අයින් කරන්න නම් එපා. ඒවත් තියෙන්නේ. ඒව තියෙන්නේ ඒවත් එක තියෙන බැඳීම විතරක් අයින් කරලා දාන්න. එතකොට හිත ගොඩාක් නිදහස් වෙනවා. හිත ගොඩාක් පිරිසිදු වෙනවා. දැන් ඔගොල්ලෝ හවි දැන් ඔබ කළා මෑත් ඇත්තටම ඇති වෙන මොකුත් තෝන්නේ. මේක හැබැයි මාස ගාණක් කරලා බලන්න. මේක මාස ගාණක් කරාම තේරෙනවා මගේ හිතේ ඔක්කොම සිතුවිලි තියෙනවා. හැබැයි මගේ කිසිම චලනයක් නැහැ. කවුරුහරි ඒක තේරෙන්නේ නැහැ. තරහ යන්නේ නැහැ. තව කිසිම තරහක් යන්නේ නැහැ. මට තරහ යන්නේ නොයෙකුත් අපේක්ෂාවන්, නොයෙකුත් බලාපොරොත්තු මගේ ඇතුලේ හිර කරගෙන ඉන්නකොට. මට ඉරිසියාවක් ඇති වෙන්නේ දැන් ඔගොල්ලෝ නිකමට මේ මිනිසුන් ඉරිසියාවක් කරන්න හිතුනාම යාගේ නම කොලේක ලියලා තියන්න. මාස ගාණක් කීලෝ ලිස්ට් එක පරීක්ෂා කරනකොට තේරෙවි මේ ඉරිසියා කරන්න හිතච්ච ඔක්කොමයි මං අඳුරන්නේ. කොබලන් මේක තේරෙච්ච තේරුම් ගත්තා. අඳුරන්නේ නැති කිසිම කෙනෙකුට ඉරිසියා කරන්න බෑ. දන්නේ නැති කිසිම කෙනෙකුට ඉරිසියාවක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අඳුරනවා නම් දන්නවා නම් ඒගොල්ලොත් එක්ක ආශ්‍රය නිශ්‍රය කළා තියෙනම් ඔන්න හිතට ඒ අදහස් පහළ වෙනවා. ඒ කියන්නේ ඔබේ සිත ඔබ රවට්ටන. ඔබේ සිත ඔබ මුලාවටපත් කරනවා. සිතපත් කරන මුලාව තේරුම් ගත්ත කෙනායි මුලාවෙන් නිදහස් වෙනවා. එයානිම් පාණිනපත් වෙන ඔච්චරයි කතාව. සිතේ මුලාව තේරුම් ගන්න. සිතේ මුලාව තේරුම් ගන්න අමාරු නෑ. දැන් මෙතන උනේ අපට උගන්වලා තිබ්බා නිවන් දකින්න බෑම කියලා උගන්වලා තිබ්බා. බොරු. ඒ නිසා අපේ ජාතිය විනාශ වෙනවා. යම් ජාතියකට තියෙන ශ්‍රේෂ්ඨම දේ, ඒ ජාතිය සතුව තියෙන ශ්‍රේෂ්ඨම දේට බයන්න දාලා තියෙනවා. එතකොට මේ ජාතිය විතර ඔක්කොම දේවල් වලට දාන අකුරම ගැද්ද බෑ කියලා. මුකුත් බෑ, මොනවත් බෑ. දුර්වල ජාතියක් බවට පත් වෙනවා. දැන් ඒක ඉවරයි. නිබ්බානයට පත් වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒක ජීවත් වෙනකොට ලබන අත්දැකීමක්. ඒ අත්දැකීමට ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ඒකට උගත්කමක්, වයස පරතරයක් ඒවා මොකක්කම්ම නැහැ. ඒකට අවශ්‍ය එකම සුදුසුකම තමා ගැන සෙවීමට ඇති කැමැත්ත පමණයි. එච්චරයි අවශ්‍ය. තමා ගැන සෙවීමට ඇති කැමැත්ත තියෙන කෙනා ඒක හොයා ගන්නවා. ඒක හොයාගෙන ඉවරුනහම එයා ඒ තත්ත්වයටපත් වෙනවා. ඒක කවුරුවත් දන්නේ නැහැ. සමහරවිට එනකොට එයා එතනට ගිහිල්ලා. දැන් ඔයගොල්ලන්ට කරන්න අවශ්‍ය දේ තමයි ඇත්තටම මේ කියන දහම ප්‍රායෝගිකව කරලා බලන්න. මේක කරන්න වනාන්තරයකට යන්න ඕන නැහැ. මේක කරන්න ආරණ්‍යයකට යන්න ඕනත් නැහැ. ඇත්තටම කිසිම දරණ යන්න ඕනේ නැහැ. ගෙදර ඉන්න එක විතරයි අවශ්‍ය. අනිත් අයත් එක්ක කතා කරන්න, ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්න, ප්‍රශ්න, ගැටුම්, අභියෝග ජීවිතේ එන්න අරින්න. ඒවට මුහුණ දෙන්න.
උඟාක් අය ප්‍රශ්නවලට මුහුණ දෙන්න බයයිනේ. මම නම් කැමති ප්‍රශ්න තියෙන්න ඕන. මොකද උත්තරක් තියෙනනේ. දෙකයකට තියෙන්නේ. ඕගොල්ලෝ මොඩකවට ප්‍රශ්නේ විතරක් කරට ගන්න උත්තරේ බිම දානවා. කොබලන එක තේරිච්චා දැක්මත්. මම දෙකම එකට සැරේට ගන්නවා. ආ මේ ප්‍රශ්නේ උත්තරේ තියෙන දෙකම ඉවරයි. ආ මේ ප්‍රශ්නේ උත්තර ප්‍රශ්න කොච්චර තිබ්බත් කිසියවුලක් නැහැ. ඒවට මට උත්තර තියෙනවා. ඉතින් උත්තර තියන පස්සේ තිබ්බට කමක් නැහැනේ. ප්‍රශ්න නැති මිනිස්සු ඉන්නේ සොහොන්. ඒ නිසා ජීවිතේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඕන. ප්‍රශ්න වලට කම්පා වෙන්න එපා. කිසි දෙකට හෙල්ලෙන්න එපා. යකඩයක් වගේ ජීවිතේට මුහුණ දෙන්න. හිත හයිය කරගන්න. හිත හයිය වෙච්ච කෙනා අර නිවනට ළඟයි. හිත දුර්වලෙක් කෙනා නිවනේ පහළට එනවා. දැන් අපට අවශ්‍ය වෙලක හිත හයිය කරන්න. හිත හයිය කරන්න මම කරන ලේසිම වැඩේ තමයි සාපේක්ෂකයන් කරනවා. සාපේක්ෂකයන් කරගම ආධ්‍යාත්මික ගලක් වගේ වෙනවා. ආධ්‍යාත්මික ගලක් වගේ වෙච්ච ගමන් එයාට නිබ්බහණේ ගෝචර වෙන්න පටන් ගන්නවා. මායා ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ නිසා පළවෙනිම අපි කරගන්න ඕන දේ තමයි මේ ලෝකයේ සාපේක්ෂක ලෝකයක් බව තේරුම් ගත යුතුමයි. ඒ සාපේක්ෂකයට අපි නොබැඳිය යුතුමයි. ඒ සාපේක්ෂකයට අපි නොවැළිය යුතුමයි. ඒ සාපේක්ෂකය අපි නැවත 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 නොසෙවිය යුතුමයි. ඔතෙන්ට හිත નિરાයාසයෙන් එන්න ඕන. හිත ඔතෙන් નિરાයාසයෙන් ආවම අපිට කිසි ඇතුලේ අවුලක් නැහැ. මම නිබ්බාන කියලා පෙන්වන්නේ අපි ලබන අමුතු තත්වයක් නෙමෙයි. මම නිබ්බාන කියලා පෙන්වන්නේ ඇතුලේ අවුල ලිකා ගැනීමක් පමණයි. කොබලට දැන් මේක තේරෙනවද? මේ ඇතුලේ තියෙන අවුල් ඔක්කොම ලිහලා නිශ්ශබ්ද වෙනවා. ඒතොර හැමදෙසෙම සතුටෙන් ඉන්නවා. සතුට දෝරේ ගලනවා. සතුට දෝරේ ගලනවා. ඇතුලේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ මොහොතේ විතරයි ජීවත් වෙන්නේ. අතීතයේ කල්පනා කර කර අතීතයේ වෙච්ච දේවල් සිහිපත් කර කර පශ්චාත්තාප වෙයි ශෝක වෙයි හඩන්නේ නැහැ. ඒක ඉවරයි. ඒක මෙය ගිහිල්ලා අවසන් නැහැ. අනාගතේ හිට මොනවා වේවිද අනිද්ද මොනවා වේවිද කිය කිය සංවර්ධනේ ප්ලෑන් කර කර ඒක ගැන බල බල ඒකට කනගාටු වෙන්නේ නැහැ. ඒ දෙකේම නිදහසල එකම වර්තමානයක එකම නිදහසකටපත් වෙනවා. ඒ වෙලාවට ජීවත් වෙනවා. ඒ වෙලාවට හිටිනවා. මේ තමයි අන්තිම ඇඳුම. මේ තමයි අන්තිම බීම. මේ තමයි අන්තිම වාඩි වෙන පොටුව. කවුරුන් එහෙම ජීවිතේ දකින්න කැමති නැහැ. ඔයගොල්ලෝ බයයි එහෙම දකින්න. මං ඉන්නේ එහෙම. මේ අන්තිම වාඩි වෙන වාඩි වීම මේ අන්තිම දුම. මේ අන්තිම කතාව. ඒතොර මං අන්තිම දැන් සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා අන්තිම දවස කොහොම එළියට ආවේ? අඬාන එළියට ආවද? පාටි දාලා නටන සන්තෝෂයෙන් එළියට ආවද? මට කියන්න ඉස්කෝලේ ගිහිල්ලා එළියට ආපු අන්තිම දවස ආපු විදිය. ඈ දැන් ඔන්න කට්ටිය යනවා රැස්වීමකට. විතරු සතියකට දෙකකට සමුළුවකට යනවා. ඒක ඉවර වෙන දවසේ ඔයගොල්ලෝ වෙන් වෙන්නේ කොහොමද? බුදු අම්මෝ ජීවිතේ ඉවරයි. දැන් අපිට යන්න වෙනවෝ කියලා කෑ ගහගෙනද සන්තෝෂයෙන් එකතු වෙලා අප්පුඩි ගහලා සින්දු කියලා කාලා බිල වෙන් වෙනවද? සාමාන්‍ය මිනිස්සු කරන දේ කියන්නේ. ඈ? කාලා බිල වෙන් වෙනවා. ඒක තමයි ලෝකේ තියෙන විදිය. අර වගේ මොඩියොත් දින්න ඒ අතර බදාගෙන ගස් බදාගෙන කෑ ගහන්න දැන් මේවා ඔක්කොම ඉවරයි. ඒවා අපි පිළිගන්නේ මොඩ කතා. මම කියන්නේ ජීවිතේ හැම දවසක්ම අන්තිම දවසක් විදියට ගෙවන්න කියලා. කවුරුන් එක තේරෙන්නේ නැහැ. ඒක හොඳ සිද්ධාන්තයක්. අද තමයි අන්තිම දවස. ඒතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් එයාට ඒක දැන් හෙට නැගිට්ටොත් හෙට ප්ලෑන් කරන්න ඕන. ඕගොල්ලෝ කරන්නේ මේ වෙනකොට ප්ලෑන් කරලා තියෙන අවුරුදු 450කට විතර. බලන්න බුරුදු කියලා. ආලා බලන්න. ආලා බලන්න. උරුනේ මේ ප්ලෑන් කරනවා. 450කට විතර ප්ලෑන් කරනවා. ඒව වෙන්නේ නැහැ. ඒ වරෙන් මේ මිද වැටෙනවා. මම කියන්නේ ඒ වෙලාවට සතුටින් ජීවත් වෙනවා. ඒ දවසට විතරක් ආහාර ගන්නවා. එච්චරයි. හෙට හෙට බලමු. අද අදට විතරයි. ඒ වෙන ජීවිතයකට අපි පුරුදු වෙනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙවි කලක් ගියාම අපි ඉස්සර නම් හිතාගෙන හිටියේ ජීවිතේ හොඳට ප්ලෑන් කරලා හොඳට සල්ලි හම්බ කරගෙන ඕම කලක් ගිහලා හොඳට ජීවත් වෙන. හැබැයි අපට උන්නාංශ කිව්වා ඔච්චර ඕන නැහැ. අදට හිටපන් කියලා. ඊට පස්සේ අපි අර ප්ලෑන් ඔක්කොම අතහැරලා දාලා අදට ජීවත් වෙන්න පටන් ගත්ත. දැන් එක කියලා මම අහලා අවුරුදු 20ක් විතර වෙනවා. මට හරි සතුටයි. මම අවුරුදු 5000ක් විතර ජීවත් වෙනවා. ඇයි? ඇයි සතුටේ හිටියන්නේ? ඒ සතුටේ හිටියා අපිට තේරෙනවා අපි ගොඩාක් කල් ඉන්නවා වගේ. දැන් ඕගොල්ලෝ ඉන්න විදියට ඕගොල්ලන්ට ජීවත් වෙලා නැහැ වගේ මැරිලා වගේ. අර ප්‍රසිද්ධ කියමනක් තියෙනනේ මිනිස්සු අවුරුදු 20දි මැරෙනවා 70දි බලදානවා කියන්නේ. ඔයාලා නේ තේරෙන්නේ. මිනිස්සු 20 දී 25 දී මැරුණාම 70 75 දී වරද ගන්නවා. ඒ කියන්නේ මේ ඔක්කොම වාඩි වෙලා ඉන්නේ කවුද වැඩි හරියට? මලමිනේ.
කියන්නේ ඒක හරි කතාව හරි කිසිම වරදක් නැහැ ඒක මොකද අපේ අවුරුදු 20 විතර වගේ වෙනකොට අපි යන සුන්දර ජීවිතය අපර නැති වෙනවා ඊට පස්සේ මේ සාපේක්ෂ ලෝකේ රිද්මේට අපි එකතු වෙලා අර සමාජයේ විසින් ෆීඩ් කරපු දත්ත කබඩාවක් ඔළුවට අරගෙන ඒකේ තියෙන දේවල් කරන්න සිද්ධ වෙනවා ඒකේ තියෙන දේවල් කරන්න කිනාරේ ඉන්නේ අනාන එතන කනගාට වෙනවා ශෝක වෙනවා වැළපෙනවා පශ්චත්තාපය කල්ලා කල්ලා හති වැටිලා හති වැටිලා වයසට ගිහිල්ලා දත් ඇල්ලලා ඇත්ත පහදි මරුණා වලදාන ඇත්තර 20 දි මරුණා මං කියන්නේ දැන් ඔක්කොම 20 දි මරුණානේ ඒක අපි අතහැරලා දාමු දැන් ආයි උත්හාන වෙන්න උත්හාන වෙන කියන්නේ මලෝකේ නැගිටින්න කියලා කියනවා උත්හානයටපත් බුද්ධාගම කියලා කියන්නේ මිනිස්සු උත්හාන කරන්න ගැන්වීමක් මිනිස්සු මලෝකේ නැගිට ඕනි ගැන්වීමක් දැන් ඔය අඟුලිමාල සූත්‍රය අඟුලිමාල තිරුණාංශ කියන්නේ මම ආර්ය ජාතිය ඉපදුණා කියන්නේ ආර්ය ජාතිය ඉපදුණා කියන්නේ ආයි ඉපදිලා ආයි ඉපදුණා කියන්නේ ආයි ඉපදුණා ඒ කියන්නේ යා මැරිලා තියෙනවා එයාගේ ලෞකික ජීවිතේ මරලා දාලා ආධ්‍යාත්මීයව ඉපදිලා තියෙනවා ඉතින් ඔගොල්ලෝ ආධ්‍යාත්මීය නැවත පහළ වෙන්න නැවත පහළු දැන් අපි මේ ඉන්න කෙනෙක් මෙහෙම මැරිලා ආයි පහළ වෙනවා එතකොට යා දුකින් ඉන්නවද සතුටින් ඉන්නවද සතුටින් ඉන්නේ යා ආයුතේ ඉපදිලා එයා නැති වුණා කියලා අරගොල්ලෝ වඩනවා එයා ඉපදিলা සතුටේ කියලා. ඒ වගේ හැම මොහොතම සතුටෙන් ඉන්නේ. හැම මොහොතම සතුටෙන් ඉන්නකොට ජීවිතේ කිසි දෙයකට මැදෙන්නේ නැතුව ඉන්නකොට ඕගොල්ලන්ට වෙලාව තියෙනවා ඕගොල්ලන්ගේ හිත පරිශීලනය කරන්න. ආධ්‍යාත්මය සොයන්න වෙලාව තියෙනවා. ආධ්‍යාත්මය සොයන්න වෙලාව තියෙන කෙනා නිදහසේ මේ දේශනාව අහනවා. මේ දේශනාව විතරක් නෙමෙයි අහන්නේ අනිත් අය කියන ඒවාත් අහනවා. ඔක්කොම කියන ඒවා අහන්න ඕනේ මං කැමති නෑ මං කියන ඒවා විතරක් අහලා ඒවට සාදු කියලා අනිත් කවුරුද දැක්කම ඇස් වහගෙන හැමෝම කියන ඒවා අපි අහනවා සත්‍ය ගවේෂකයෙක් හරි නිදහස් හැමෝම කියන ඒවා අහලා හැමෝගේම හොඳ දේවල් අරගෙන වඩාත් හොඳ කෙනා ෆලෝ කරලා තමුගේ සසර ගමන අවසන් කරගන්න හිතුවක් කරන්න බැරි දෙයක් නෑ කියලා කිසිම දෙයක් ලෝකේ මිනිස්සුන්ට හිතුවොත් යමක් කොර දෙයක් කරන්න පුළුවන් අපිට හිතා ගන්න ශක්තිය නැති ප්‍රශ්නයක් තියෙනවා අර අපේ අපේ මම මේ මම කතාවක් කියන්න මේක තියෙන පංචතන්ත්‍රය කියන සංස්කෘත පොතේ ලස්සන කතාවක් මේක එක්තරා දුප්පත් ළමෙක් ඉන්නවා ඒ රට පාලනය කරන රජෙක් ඉන්නවා ඒ රාජ්‍ය වලට දුවෙක් ඉන්නවා රාජ කුමාරිකාව අර කොල්ලට හිතෙනවා කොහොම හරි මේ රජ කුමාරිය විවාහ කර ගන්න ඕන ඔබලු මට කියන්න ඔය පිළිමි කට්ටිය පුළුවන් වැඩක්ද බැරි වැඩක්ද පිළිමිගෙන් යන්නේ දැන්නේ මම තමයි මේ දුප්පත් කොල්ලා අර ඉන්නේ රාජකුමාරිකාව දැන් මම මේ රාජකුමාරිකාව විවාහ කර ගන්නවා මම අහන ප්‍රශ්නේ ඔබ ඔයගොල්ලන්ට පුළුවන්ද බැරිද කියලා ඔබ පුළුවන් වැඩක් කියන අතුස්සන්න බැරි වැඩක් කියන අතුස්සන්න නෑ සාමාන්‍ය මොකද මිනිස්සු ඇත්තට විරුද්ධව කතා කරන්න කැමති නෑ. ඒතකොට ඇතුළේ තියෙන ඔක්කොම දඩස් කාලේ එළියට වැටෙනවා. වැටිච්ච ගමන් අහන පාර මිනිස්සු අහිදගෙන ගෙදර තියාගෙන ගිහලා රණ්ඩු වෙච්ච ගමන් ඕවයි ගන්නවා. මං ඕවා දන්නවා. ඉතින් ඒක කවදාකවත් වෙන්නේ නෑනේ කතාව. මේ කොල්ලන්නේ නිකන් හිටියේ නෑ. ඒක කල්පනා කරා එක එක ක්‍රම. එයා මේ කුමාරි ගැන විස්තර අහගත්ත කේක් කෙනාගේ. ඒතකොට තේරුණා මෙයා ඉන්නේ එක්ටැප් ගේ. උඩ ඉන්නේ. මෙයා මොකක්ද දන්නවද කලේ? හැදුවා යානයක් උඩට දනමරේ උඩට යන්න ගුරුළු වාහනයක් හැදුවා දනමර වාහනනේ ගුරුළු වාහනයක් සතා මාරු කරා ඇඟේ ගාගත්ත නිල් දවසක් දනමර වාහනේ ගුරුළු වාහනේ පදවගෙන ඇඟේ නිල් ගාගෙන එක්ටම් ගෙට ගිහිල්ලා බැස්සා බැස්සකම රජකුමාරි බය වුණා බය වෙන්නේ පමා මහා විශ්නු දැන් මේ කවුද කතා කරන්නේ අර එහා ගෙදර මොල්ලතු මඩු ඉන්න කොල්ලා කවුරු කියලා කියන්නේ මම විෂ්ණු කිව්වා දැන් ඉතින් විෂ්ණු කතාවද බඳින්න කැමැති කවුද බලන්න මේ මගේ මට ওই උත්තරේ දෙන්න අවශ්‍ය මේ ගෑ මේ රාජකුමාර කිව්වා අහින ප්‍රශ්නයක් නැහැ දැන් හැමදාම මේ කොල්ලා යනවා අරගෙන නැගලා තෙන්න යන්නේ නිල් ගාගෙන අර දඩු අර යානේ නැගලා මහා විෂ්ණු වහන්සේ තමයි මෙහෙම ටික දවසක් යනකොට රජුරු තාත්ත දැනගත්තා දූට මොකක් හරි ප්‍රශ්නයක් ප්‍රේම සම්බන්ධයක් තාත්තට ඕන වුණා හොයන්න කතාව වැඩිදුර ගියා තාත්ත දවසක් රාජකුමාරිට කතා කරලා හැම මේනො
තමන් මොකක් හරි අනවශ්‍ය සම්බන්ධයක් හදාගෙන තියෙනවද? අනේ එහෙම එකක් නම් නෙමෙයි. මෙහෙම ප්‍රශ්නයක් මොකද්ද? මහා විෂ්ණුන් වහන්සේ මට කැමතියි කියලා කිව්වා. මම මහා විෂ්ණුන් වහන්සේත් එක්ක යාළුනා කිව්වා. තාත්තගෝ ඒක නම් හොඳ වැඩක්. තාත්ත කල්පනා කළා දැන් ඔය සාමාන්‍යයෙන් එහෙම එකක් වුණාම එහෙම එකක් කරනවනේ. තාත්ත කල්පනා කළා දැන් විෂ්ණුත් එක්ක නින්දුව යාළු. දැන් මගේ බෑ නම් විෂ්ණු. දැන් මට මොනවද කරන්න බැරි? මට ඕන දෙයක් කරන්න පුළුවා. දුවට කතා කළේකෝ දූ අද බෑනාවම කියන්න කිව්වා මේ මහා පෘථුවේ සියලු රජවරු මරලා මට රජකම අරන් දෙන්න කියලා. දැන් එදත් විෂ්ණු ආවා. විෂ්ණු ආවා විෂ්ණු නෙමෙයි අර කොල්ලා. ආහම ඉතින් කතා බහ කරලා ඔක්කොම යන්න ඇතුළට කිව්වා අපේ පියාණන් වහන්සේ ඔබගෙන් මෙවැනි ඉල්ලීමක් කළා. මොකද්ද මේ සියලු රටවල් වල මේ මනුෂ්‍ය ලෝකයේ සියලු රජවරු විනාශ කළා අපේ රජුරෝ චක්‍රවර්ති රජ කෙනෙක් බවට පත් කරන්න කියලා අපේ පියතුමා වහන්සේගෙන් ඉල්ලනවා කියලා ආහසුළු දෙයක් කිව්වා. දැන් තවත් අමාරුක වැටුණා. දැන් මෙයාට මේ මෙයා ඊට පස්සේ තාත්තා මොකද කරේ? යුද ප්‍රකාශ කළා සියලුම රාජ්‍යවලට. දැන් අරකට යුද්ධයට යන්න වෙනවා. කිසිම සේනාවකුත් නැහැ, මොකෙක්වත් නැහැ, අර මෝටරේ විතරයි තියෙන්නේ. අරකින් යන්න වෙනවා. දැන් බෑ කියන්නත් බෑ. මේ කුමා මේ දේවින්දාස විවාහ කරගන්න ඕන නම් මේක කරන්නම වෙනවා. හැබැයි මේ කිරීමේදී විවාහය නෙමෙයි මරණය තමයි වෙන්නේ. මෙයා බැරි මරගාතේ කොහොම හරි ඇඟේ නිල් ගාගෙන අරක පදවගෙන මේ දුණුත් අරගෙන වැඩේට ලෑස්ති වුණා. ඇත්ත විෂ්ණු නිින්දෙන් නැගිට්ටා. නිින්දෙන් නැගිටලා විෂ්ණු බැලුවා ලෝකමාරෝග මම වැටෙන්නේ විෂ්ණු වැටෙන්නේ. දැන් මූ ගිහිල්ලා මූ විදලා මරනවා. අනි සැටවලු. එතකොට විෂ්ණු හිතනවා කවුරු මේ අර මිනිස්සු හිතනවා කවුරු මැරුවයි කියලා. මහාවිෂ්ණු මලා කියන. මහාවිෂ්ණු මලා කියන හිතුවම එකෙක්වත් පූජාවල් තියන්නේ නැහැ. දේවාල කඩලා දාන. මහාවිෂ්ණු කල්පනා කළා දැන් මේක හොඳ වැඩක් නෙමෙයි, එක වැඩයි කරන්න තියෙන්නේ කියලා. මහාවිෂ්ණු අර කොල්ලට ආවේශ වුණා. ආවේශ වෙලා සතුරු හමුදාවල් ඔක්කොම විනාශ කරලා රාජ්‍ය ලබා දීලා මහාවිෂ්ණු දිව්‍ය භවන්ට වැඩ කළා. කොබරන් කතාව තේරිච්ච මිනිහගේ හිතයන කරන්න ඕන දේ කරන්න ශක්තිය තියෙන ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම මනසුබවාදී කරගන්න, පසුගාමී වෙන්න එපා. ජීවිතේ ඉස්සරහට යන්න, ඉස්සරහට යන්න, පස්සට යන්න එපා. නෑ බෑ කියන වචන ශබ්දකෝෂයෙන් අයින් කරලා දාන්න. පුළුවන් කියලා පටන් ගන්න. හරි ප්‍රබෝධයෙන් ජීවත් වෙන්න. එච්චරයි මම දෙසන දහම. වෙන මොකුත් ඕනේ නැහැ. ඒතකොට හරිය නිදාස්නේ අපි. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ওই පංචතන්ත්‍රයේ කතාව හොඳට මතක තියාගන්න. ඒ වක්‍රාකාරයේ මේ කතාව කියනකොට දේව ඇදහිල්ලට ධර්ම පාරක් දීලා තියෙනවා. ඒක ලියලා තියෙන එකට. ඒ දේව විශ්වාස විනාශ කරලා දාලා තියෙන එක හොඳයි ඒ කතාව. පංචතන්ත්‍රයේ තියෙන. මම හිතන්නේ උත්තරේ හරිනේ. ජීවිතේ වල දෙයක් කරන්න පුළුවන් හිතන්නේ. අවසරයි දේව මහන්සිය. තව එක ප්‍රශ්නයක් තියෙනවා මට අහන්න. ඇද නැත යන අන්ත දෙකට චිත්ත දෝලණය වෙන බව දැකීම හැමතිස්සෙම කරන්න බෑ. අනික තමයි ඔය ප්‍රශ්නේකද ජීවිතේ ප්‍රායෝගික කරගන්න. හැම තිස්සේම බලහන්න යන්නත් එපා. නහා ඉන්නත් එපා. අහන්න අහන්න නැතුව එක වදක ගොඩේ ඉන්න බෑ. ශ්‍රවණය කිරීමයි ප්‍රඥාව ලැබීමේ මාර්ගය. පැහැදිලිනේ? හිත තුළ හිත අන්තයකට ගියාම අන්තයකට ගියපව දැනගන්න. එච්චරයි කරන්න ඕන. අන්තෙන් මෙහාට හිත ගන්න එපා. එතකොට හිත ආයෙ කෘතිමයි. අන්තයකට ගියපව දැනගන්න. එතකොට හිත අන්තයකට ගිය බව ඔබ දැනගන්නා විටම ඔබ මැදට පැමිණ ඇත. කොබරණේක දේවිචාය.
අන්තයකට දැන් මම තේරුම් ගන්නවා මට තරහා ගියාම මට තරහා ගිය බව. එතකොට මම මැදට ඇවිල්ලා කොබලෙන් දැන් ධර්මයේ තේරිච්ච අය. එච්චරයි මැදටපත් වීම. එතකොට හිත ටික වෙලාවක් ගිහින් තරහා මේ 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 ඇවිල්ලා මැදටපත් වෙලා ඉවර වෙනවා. ඒක මුල පටන් ගන්නකොට ටිකක් වෙලා යනවා, සති ගණන් මාස ගණන් යනවා. පස්සේ ඒක ඒක්ෂණීය සිද්ධ වෙනවා. ඊට පස්සේ හොඳටම ඒක පුරුදු නැයි පස්සේ තරහා ඉවර වෙනවා. මේ ඉවරයි ප්‍රශ්නේ. මජ්ජිම පටිපද අවචරය දහම. කො හැමතිස්සෙම මේ ගොළුවට දාගෙන අර තොර තෝන්චියක් නැතුව එහෙම කරන්න යන්න එපා. දැන් සමහර ඕනෝට වඩා සිහිය පවත්වන්නත් එපා. ඕනෝට වඩා සිහිය පවත්වුවොත් ඔළුව යවාරු හැදෙනවා. සිහිය නැති වෙන්න දෙන්න, එන්න දෙන්න. හරි රිලැක්ස් වෙලා ඉන්න. කොබලන් දැන් මේ ධර්මයේ තීරණ. ඇත්තටම මම කියන්නේ මේ දේශනාව අහලා ඔයගොල්ලෝ මෙතනින් එළියට යනකොට ඔළුවේ බරක් නිදහස් වුණා වගේ ඔයගොල්ලන්ට දැනෙන්න ඕන. මම කිසිම කෙනෙකු ඔළුවට 아무තු වෙන මොනවාක් තියලා යවන්නේ නැහැ. තියෙන ටික මට දීලා ඵලයක් කියලා. මොකද මේක මට කොච්චර ගත්තත් මොකුත් වෙන්නේ නැහැ. කොබලන් මේක තේරෙන්නේ. මේ සම්පූර්ණ නිදහස් කරගෙන යන්න ඕන. මම කාටවත් දත්ත දෙන්නේ නැහැ. දත්ත දෙන්නේ නැහැ. සූත්‍ර නාමාවලියක් නිකුත් කරන්නේ නැහැ. එය මුකුත් මතක තියාගෙන යන්න ඕනේ. ඔය කෙනාක ඔක්කොම මෙහෙන් තියලා යන්න. ඉතින් සාමාන්‍යයෙන් නෑගෙදර කාවෙන් පස්සේ ආපෝ අරගෙන ආය යන්නේ නෑනේ. කාලා බීලා තියෙනේම ඔක්කොම තියලා යන්න. ඒක ඔයගොල්ලන්ට තියෙනේ මම නිදහස්ලා වගේ. ඒ නිදහසයි ධර්මය කියලා කියන්නේ. කොයි වෙලාවකවත් බලෙන් 100 පවත්වන්න නෑ. උඟක් අය කරන්නේ 100 පවත්වන්න කියලා කිව්වහම හැමතිස්සෙම 100 පවත්වන. ඇවිදිනකොට 100 ඕනවට වඩා එපා. එක වෙලාවක දෙවෙලාවක තුන් හතර පස් වෙලාවක පුළුවන් විදිහට පව. ඒක බරක් කරගන්න එපා. ප්‍රශ්නයක් කරගන්න එපා. ජීවිතේට අවුලක් කරගන්න එපා. දැන් සමහරව ඉන්නෝ 100 පවත්වන්න ගියාම ඒගොල්ලන් ඔළුව නිකන් ඉර වෙනවා. ඒ සීමාව නැතුව 100 පවත්වන්න කියලා. එහෙම කරන්න එපා. පැහැදිලිනේ? අමතක වෙන්නත් දෙන්න. අපිට අවශ්‍ය කරන්නේ 100 පවත්වීමනේ නිවන් දැකීමනේ. ඒතර අපි කරන්නේ 100 පවත්වීමනේ නිවන් දැකින්න ඕන නිසා 100 පවත්වීම. ඔබලා මේක තේරිච්ච ඒ නිසා අපි හැමතිස්සෙම සීමාවකට කරන්නේ. සමහර අය ඉන්නවා මේ නිර්වාණයට ප්‍රැක්ටිස් කරනවා, නිර්වාණය ඇරෙන්න අනිත් ඔක්කොම ලැබෙනවා. කොහොමද මේ කතාව තේරෙච්ච? ඒ කියන්නේ නිවන් දකින්න තමයි ඒගොල්ලෝ මහන්සි වෙන්නේ. ඒගොල්ලන්ට ඒක හම්බ වෙන්නේ නැහැ. අනිත් ඔක්කොම දේවල් ටික හම්බ වෙනවා. මම මෙහෙම කරනවා. නිර්වාණයට හිත පුරුදු කරනවා, නිවන විතරක් ලබනවා, අනිත් මුකුත් නොලබ සිටිනවා. ඒ නොලබ සිටින ක්‍රමය ඕකයි. වැඩි කරන්නේ. වැඩි කරොත් ඔළුව බලනවා. සිහිය පවත්වන අවස්ථාවක දෙක තුනක. එතකොට සිහිය පවත්වන විදි තියෙනවා, ක්‍රම තියෙනවා. මගේ ඒව ගැන ප්‍රශ්න නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. මාර්ගඵල ලබන්න අර ඔලිම්පික් ට්‍රේනින් වෙනවා වගේ ට්‍රේනින් කෝස් එකක ඉන්නොත් අංක 1 දෙවෙනි එක මාර්ගඵලයකට පත් වුණා. ඒ අංක එකට උත්තර දෙලා ඉන්න. ඔලිම්පික් ට්‍රේනින් එකේ ඉන්න වගේ ඉන්න ඕනද? ඇත්තටම ඔව්. මේමයි ඉන්නේ. ඔලිම්පික් ට්‍රේනින් එක දැන් දැකලා තියෙක ඔබලා එක දෙකපුව ඇතුස්සන. අතුස්සන නැත්නම් ඊට පස්සේ උත්තර දුන්න තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඔලිම්පික් දැන් අපි දුවන්නේ ඔලිම්පික් මේකට අපි අර ධාවන පතේ කට්ටිය තියලා තියෙනනේ. එක එක දුරි. කොබලා නේම දැක්කෝ ඇතුස්සන ටීවී එක හරි දැක්කෝ ආ දැකලා තියෙනවා. ඔන්න දැන් ඔක්කොම ඔලිම්පික් දුවනවා. මේකේ මාර්ගඵල ලබන දුරෙක් කෙනෙකුත් ඉන්නවා. දැන් අතනින් ටටාස්කාලා රතින් යාරක පත්තු කරනවා. පත්තු කරක මම තරගයේ උමේ පැත්තට දුවනවා. මාර්ගඵල ලැබෙන කෙනෙක් පැත්තට දුවනවා. දැන් ට්‍රේනින් එකක් ඕනද නැද්ද? උත්තර දෙන්න මට. ඈ සමිනා දෙතරම මේ ඒර කිසිම එකක් නැහැ. අනිත් පැත්තට දුවන දැන් එතකොට මම අර ඔඩියන්ස් එක ඔක්කොම අර කවුරු දුවන කිව්වද? මේක පුදුම දෙවිල්ලක් නේ යකෝ කියලා. අර අනිත් පැත්තට දුවන එක දිහා බලන් ඉන්නවා. එයා නිවන් දකින්න දුවන. ඉතින් ඒක හරිනේ දැන් බලන්න මේ ලංකාවේ මෙච්චර ආමුදුරෝ ඉඳි හැමෝම කතා කරන්නේ කවුරු ගැන? ඒ අර සමාජ සම්මතයට විරුද්ධව කතා කරන නිසා හා යන නිසා. ඒ ලෝකේ රිදම් එකක් ඒක. ඒ අනිත් පැත්තට යන නිසා එහෙම කතා කරනවා. නිවන සොයන කෙනාට කිසිම ප්‍රෝග්‍රෑම් එකක් නැහැ. කිසිම ට්‍රේනින් එහෙකුත් නැහැ. කිසිම දෙයක් ඕන නැහැ වචනයක් විතර නියම. ඒක තේරුම් ගන්න. සවිනාසෙ දෙවෙනි කාරණේ අපිට මේ නිවන ගැන නැත්නම් මාර්ගඵලය ගැන නැත්නම් මේ තත්ත්වපත් වීම ගැන මම හිතන්නේ අපි වල් වදින්න මූලික හේතුලා දින අපිට නියම බුද්ධ ධර්මයේ සහ බෞද්ධ සාහිත්‍ය අතර වෙන් කර ගැනීමක් කරගන්න බැරි වීම නිසා. ඔව් ඒක හරි. ඒක ඒ බෞද්ධ සාහිත්‍යයේ සමහර සිද්ධි විශාල කරලා දක්වලා තියෙනවා. දෙවෙනි කාරණේ තමයි අපි බෞද්ධ සාහිත්‍ය කියවන නමුත් ඒක ගැන තර්ක කිරීමක් නැතුව කියන්නේ
වහන්සේ දේශනා කරනවා වගේ සෝපක් සුනීත වගේ කෙනෙක්ට අපි කතාව කියවනවා. නමුත් අපි ඊට පස්සේ අපි හිතනවා අවුරුදු දහස් ගණන් තිස්සේ භාවනා නොකර එහෙම නැත්නම් සිල් රකින්නේ නැතුව ඉඳලා අපිට මේ නිවන් දකින්න විදියක් නැහැ කියලා මොකද මේකට අපි හිතන් ඉන්නේ. නමුත් අපි ඒ මොහොතේම කල්පනා කරන්නේ නැහැ සෝපක් සුනීත වගේ කතාවල තියෙන එහෙම දෙයක් නැතුව නිවන් දැක්කේ නේද කියලා. ඔව්. ඔයා රාජ මේ අඹපාලියක පාට මේක අවබෝධ කරගෙන ගණිකාවක්. ආශ්වාදයේ ජීවිතයේ විඳපු කෙනෙක් ආදීනවය දැකපු කෙනෙක් නිස්සන්නේ සොයමින් සිටි කෙනෙක් තෙතෙන්ටපත් වෙනවා. ඒකට අමුතු සීලයක් ඕනේ නැහැ. කවුද එහෙම සීල් සිල් ඕනේ කියන්නේ? රහතුන්ට සිල් තියෙනවා. කවුද රහතුන්ට සිල් පණවන්නේ? බුදු. එහෙම බුදුවරු නැහැ. රහතුන්ට සිල් පණවන්නේ නැහැ කියලා ඒගොල්ලෝ සීලෙන් අයින් වෙලා. කතකරණීය. කතකරණීය කියන්නේ ඔක්කොම සිල්ලා ඉවර කළා. ඈ ඒක බ්‍රහ්මචර්යාව අවසන් කරනවා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ට කිසිම හැඩයක් නැහැ. ඒගොල්ලෝ නිදහස්. ඒගොල්ලෝ සම්ප්‍රදායෙන් අයින් වෙලා. සංස්කෘතිය ඉවත් වෙලා. ශිෂ්ටාචාරයෙන් අයින් වෙලා. ශිෂ්ටාචාරයෙන් අයින් වෙච්ච රහතුන්ට සිල් තියෙනවා. ඒ සිල් ඔක්කොම ශිෂ්ටාචාරෙනි තියෙන්නේ. ඒව කතන්දර. ඒවා අපි පිළිගන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි අපි තුල අපි හැඩයක් හදාගෙන තියෙනවා මාර්ගඵලයකට පත් වෙච්ච කෙනෙක් මෙන්න විදිහට ඉන්න ඕන කියලා. ඒව බොරු ඔක්කොම. සරකාණි සෝතාපන්නයි මේ පත් එක්ක. ඔබලා මේක දන්නයි. සරකාණි සෝවාන් වුණාට බොරු. ස්මෝ බිව්වයි කියලා සෝතාපත්ති නැති වෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ පොතේ කියපු ධර්මයට පටලැවෙනවා. ඔයගොල්ලෝ පොත්වල කියවලා තියෙනවා ආර්යකාන්ත සීලය පංච සීලය කියලා. මන් දන්න බුද්ධාගම එහෙම එකක් නැහැ. මන් දන්න බුද්ධාගමේ තියෙන්නේ ආර්යකාන්ත සීලය කියන්නේ ආජීවස්තමක සීලය දසකුසලය විතරයි. තවත් දුරට යනවා නම් ගැඹුරටම ගියොත් අත්තුප්පනායක ධර්මයේ පමණයි. මගපල් ලැබපු ආර්ය ශ්‍රාවකයෙකුට පවතින්නේ අත්තුප්පනායක ධර්මයේ පමණයි. මොකද අත්තුප්පනායක ධර්මය කියන්නේ සාපේක්ෂවට සිටීම. මට බොරු කියනවට මං කැමති නෑ. මං කාටවත් බොරු කියන්නේ නෑ. ගොබල දැන් සීලේ තේරෙන්නේ නෑ. නන්තර සීල මං පිළිගන්නේ ඉච්චන. මං ওই වෙර බයිලාවල් පිළිගන්නේ. එච්චර සීලේ. මම මරනවට මම කැමති නෑ. මම කවුරුවත් මරන්නේ නෑ. මට කේලම් කියනවට මම කැමති නෑ. මං කාටවත් කේලම් කියන්නේ නෑ. දැන් පැහැදිලිද? ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මම දැන් අපි ගොඩක් දෙනෙක් තුන තියෙන දැන් ඔය සාඤ්ඤුත්‍රිකය සෝතාපත් සාඤ්ඤුත්‍රි වේලුද්වාර සූත්‍රයේදී වේලුද්වාර බමුණා සීලය ගැන ප්‍රශ්න කරනකොට ගෞතම බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා මම අත්ූපනායක ධර්මයේ පේන එක ලෝකේ ඉතා ශ්‍රේෂ්ඨ කියන්නේ කවුරුත් අපි අවාසනාවට ලංකාවේ බුද්ධඝෝෂ කාර්ය වචනවත් දන්නේ නැහැ. ඒ වෙනුවට බුදුරු පෙන්නන්නේ ඒක අත්ූපනායක ධර්මයේ පෙන්නන්නේ ඒක හරිම ශ්‍රේෂ්ඨ කියන්නේ ඒකට ආගමක් නැහැ අත්ූපනායක ධර්මයේ. දැන් සමහර ඉස්ලාමය කියනවනේ මේක සත්තු මරුවට පවු නැහැ කියලා. ඒක කැන්සල් එතකොට අරකට දැම්මා. ඇයි? එහෙනම් එයා මරුවම පවු නැති වෙනවා. එයා කියනවනම් මාව මරහල්ලා මාව මරුවට කිසිම පාපයක් නැහැ කියනවනම් එයාට ඕන කෙනෙක් මරන්න අවසර තියෙනවා. කොබලන්ට දැන් කතාව තේරිච්චා. එහෙම නැත්තම් අවසර නැහැ. ඒ නිසා මේ ඊට පස්සේ සීලය ගැන කල්පනා කරනකොට වැල්වටාරම් කියන්නේ යන්න එපා. කෙලින්ම අත්ූපනායක ධර්මය අරගෙන සාකච්ඡා කරන්න. අත්ූපනායක ධර්මයේ සාකච්ඡා කරාම එය ප්‍රමාණවත් මඟඵල ලැබීම සඳහා. එතකොට ඒකෙන් අපට සීලය අපටම හොයා ගන්න පුළුවන් අපේ සීලය. කොබලන්න මේ කතාව තේරිච්චාද? තේරු නැත්නම් ආයෙ අහන්න. අපට අපේ සීලය හොයා ගන්න පුළුවන්. ආයෙ අමුතු සීල් රකින්න යන්න එපා. ඔක්කොම සංස්කෘතික කාරණා. ඉන්දියාව දැන් ඕගොල්ලෝ ඇත්තටම කරන්නේ බුද්ධාගමේ උනාට ඕගොල්ලෝ රකින සීල් වලින් සිල්පද වලින් 90%ක් ජෛන මහාවීරගේ සීල් රකින්නේ. නිකටනාත කුමාරගේ සීල් වලින් රකින්නේ. බුදුරුවා කියන්නේ බුදුරුව කියන්නේ කුසල් ලකුසල් පණවන වෙච්චා. අනිතේ යමිනිකානේ තමයි අපි මං හිතන්නේ බොහෝ විට මේ සාකච්ඡාවල් දැක්ක දේ තමයි අපි මාර්ගඵලයට හැඩතලයක් දෙන්න උත්සාහ කරනවා කියලා. මං හිතන්නේ උත්සාහ කිරීම තුළ අපි පොඩ්ඩක් මාර්ගඵලයේ කියන්නේ මාර්ගයේ පැත්තෙන් ඈතට යනවා කියලා මම පොඩ්ඩක් නෙවෙයි සම්පූර්ණයෙන්ම ඇහිලා. ආයි පොඩ්ඩක් වෙන්න එහෙම එක වඩන්න බෑ. ඒකේ වඩන්නේ දැන් මම සෝවාන් මට සකෘදාගාම වෙන්න ඕන නම් සෝතාපත්තිය මොකක් කරන්න ඕන? සෝතාපත්තිය අතාරින්න. සෝතාපත්තිය අයින් වෙන්න ඕන. කුල්ලෝප මම් භික්කවේ ධම්මං දේශිස්සාමේ නිස්සරණත්තායනෝ ගානත්තාය. මහණෙනි අතහැරීමට දෙසමි අල්ලා ගැනීමට නොවේය. එතකොට අතහැරීමට මේ දේශනාව පවතින්නේ. දැන් ඒ අතහරින තියෙන දේශනාව අල්ලගැනීමේ දේශනාව කළොත් සම්පූර්ණ ඒවා නැති වෙනවා. ඒ නිසා මගපල් ලබන්න ඕන කෙනා හරි මාර්ගය තෝරනවා. ඒකට හැඩයක් නැහැ. මගපල්ලාභීට හැඩයක් නැහැ. ඒගොල්ලෝ හරි අමුතු. දැන් අපි අහලා තියෙනවා පිළිඳ වච්ච රහතන් වහන්සේ මිනිසුන්ට කතා කරන්නේ කොහොමද? ආ
කවුරු ආවත් කතා කරන්නේ වසලයක් කියලා. ඒකට හේතුව තමයි උන්වහන්සේ ආත්ම 500ක් උසස් කුලයේ ඉපදිලා ඒ ඉන්දියානු සමාජයේ උසස් කුලයේ මිනිස්සු අනිත් මිනිස්සුන්ට කතා කරන්නේ වසලයක් කියලා. එන්නේ හරි පහත් කළා කතා කරන්නේ. ඒතුළ අර පන්සලේ මිනිස්සු කල්පනා කරනවා අපෝ මේ ආතරයන් කට පිනුම් වෙච්ච වචන තියෙන කෙනෙක් ඈ හැමෝටම වසලයා 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 කියලා කියන්නේ උන්ට රාති. කොබල මේ කතාව තේරෙනවා. යා රහත් වෙනවා. කවුරුත් පිළිගන්නේ. දාරු ජීර්ය බාහ්‍ය දරුණාන්සේ ඇඳගෙන හිටියේ තර. ඒ වුණා රහත්. ඔබල දන්නේ නැහැ. ඔබල එක දරිද දරිදකුවයි. දාරු ජීර්ය බාහ්‍යෙන් තර ගොඩක් ඇඳන් හිටියේ. යා රහත් කියලා. පාරේ මැරිලා හිටියා. කවුරුත් අතවත් තිබ්බේ නැහැ. ඉගන්නෙක් මැරිලා වෙන්නේ නැති කියලා හිතුවා. ඒ වුණා බුදුහාමරේ ලොකම යා රහතේ. ඒ සත්‍ය අවබෝධ කළ උතුමේ ශාරීරික ගිහිල්ලා තවර චෛත්‍යයක් කරා. ඒ නිසා ඔයගොල්ලෝ ඉදන් බුද්ධ ආගමයි අපි දන්න ඇත්ත එකයි වෙනස් තියෙනවා. ඒක සංස්කෘතියක් නෑ. පස්සේ තමයි මේ බුදුහාමුදුරුවෝ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 300 400 යනකොට ඒ දහම සංස්කෘතික කළා. ඒ සංස්කෘතික කරාම අර ඉන්දියාවේ තියෙන ಭಾರತೀಯ විශ්වාස ඔක්කොම දහමට එකතු කළා. ඒ එකතුනහම මේ දහම මොඩ් කළා. එතකොට රහතුන් නෑ. දැන් ওই බද්දාලි සූත්‍රය කියවන පජ්ජමනිකායේ බද්දාලි සූත්‍රයේ තියෙන්නේ ඊළඟට පොතලේ සූත්‍රයේ දෙකේම දක්වන්නේ මේ බද්දාලි තෙරුණ වහන්සේලා බුදුහාමුදුරන්ට කියන්නේ ඉස්තර සාසනයේ ශික්ෂාපද තිබුණේ නැහැ. පඨම සම්බෝධි සමය පඨම සම්බෝධි සමය කියන්නේ සම්බුද්ධ බුද්ධත්වයෙන් පළමු අවුරුදු 20 කියනවා. පළමු අවුරුදු 20 ශික්ෂාපද පැනෙන්නේ නැහැ ඔබ වහන්සේ. ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න කිව්වා. සංඝයා ඕවාද ප්‍රාතිමෝක්ෂය විතරයි ශික්ෂාපද වශයෙන් පිළිඅරගෙන තිබුණේ. සංඝයායි නිවන් මඟ වැඩුවා. සසර දුක නිවලා රහත් බවට පත් වුණා. ඒ කාලේ රහතුන් ගොඩක් හිටියා. දැන් ඔබ වහන්සේ ශික්ෂාපද පණවන්න අරගෙන දැන් රහතුන් නැහැ. ශික්ෂාපද වැඩි. කවරක් මේක තේරෙන්නේ නැහැ. රහතුන් ඉන්නේ නිදහස් තැන. ඒ නිසා මේ කතාව ඇත්ත එක හොයාගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මොඩයි. තව ප්‍රශ්න තියෙනවද? ස්වාමීන් වහන්සේ අපි තුල හැඟීමක් ඇති වෙනවා. මම මේක මගේ විතරක් නෙවෙයි සිතලා හැඟීමක් ඇති වෙනවා. අපි අපිට පවක් අපේ පවක් සිද්ධ වුණා. අපි දැන් දැනට දන්න ධර්මය වෙනවා. අපි අපි පවක් සිද්ධ වුණා නේ. අපිට ආශාවතාව නිවන් දකින්න වෙන එකක් නෑ කියලා. මම හිතන්නේ ඒක ඔබ වහන්සේ නිවැරදි කළ දුන්නත් හොඳයි කියලා. කිසි ප්‍රශ්නයක් නෑ. අර අඟුලිමාලයා මිනිස්සු 999 කොත් මරලා ඔකෙන් ගියා නා. මෙතන කවුරුවත් නැතුව ඇති මිනිස්සු 999ට වඩා මරපු. පැහැදිලි. ඒ ප්‍රශ්නේ මම උත්තර දෙන්න අවශ්‍ය කරන්නේ 1000ක් මරුපෙකෙක් ඉන්නවා නම් විතරයි. එතකන් ඒ ප්‍රශ්නෙට අරයා තමයි පෙන්නන්නේ. එහෙම එකක් ඕකේ නෑ. ඒ මාර්ගයේ මේ මාර්ගයේ වඩන්න අවශ්‍ය අත්ුප්පනායක ධර්මයේ තියෙනවා. කෙලින් කතා කරනවා බුරු කියන්නේ. ඒ ටික තියලා නැති. අමුතු සිල් ඕන නෑ. කොබලගෙන තේරෙන්නේ නෑ. දැන් ඕගොල්ලෝ මේ ඉගෙන ගත්ත බුද්ධ ආගමේ තියෙන සංස්කෘතික බුද්ධ ආගමයි ෆිලොසොෆි එකයි දෙකක්. ෆිලොසොෆි එකයි සංස්කෘතික බුද්ධ ආගමයි දෙකක්. නිවන් මඟ වඩලා සසර දුක නිවන් අවශ්‍ය කරන්නේ ෆිලොසොෆි එක විතරයි. දර්ශනය විතරයි අවශ්‍ය. බුදුහාමුදුරුවෝ දේශනා කළේ දර්ශනය සාගෙන යන මඟක් නෙතන් සංස්කෘතියක් නෙමෙයි. ද කර්ණේ සූත්‍රයේ ඉතාම පැහැදිලිව දක්වන දස්සනේන සම්පන්නෝ කියලා. දස්සනේන සම්පන්නෝ කියන්නේ සෝතාපත්තියට හිත හදාගත්ත කෙනා. සෝතාපත්ති දර්ශනේ තියෙන කෙනා. ඉතින් ඒකටපත් වෙන්න ඔය එක එක විකාර කතා කරන්නේ. සිල් රැකගෙන ඉඳලා කවදාකවත් මගතුවක් වෙන්නේ නිවන් දක ගන්න. නිවන් දකින්න සිල්ලෝ නැහැ. ප්‍රඥාව කොහොමත් දැන් කවුරුහරි කෙනෙක් මේ මඟ හොදට ආනෝ. හිත ගවේෂණය කරන්න පටන් ගන්න. මම අහනවා එවැනි කෙනෙක් අතින් පස්පව දසක් සස සිදු වෙනවද කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න උවමනාවක් නැහැ නේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ අවක උවනාගෙන ඒගොල්ලෝ යමක් හොයන අයනේ. ඒකට ඒක හොයාගෙන ඒගොල්ලෝ යනවා. ඉතින් ඉච්චන. අය අමුතුවෙන් සිල් රකින්න යන්න එපා. කොහොමවත් සිල් තියෙනවා. දැන් පස්පව දසක් සස කන්නේ කියලා තමයි අමුතුවෙන් මේක රකින්න යන්නේ. ස්වාමීන් වහන්සේ මාර්ගපදයකට පත් වුණාම මම හිතන්නේ අපි සියලු දෙනාගේම තුළ අදහසක් තියෙනවා. අපේ චරිතය වෙනස් වෙනවා, කතා වෙනස් වෙනවා, හැසිරෙන විදිය වෙනස් වෙනවා කියලා. නමුත් මාර්ගපදයකට පත්වීම තුළ එහෙම දෙයක් වෙනවා. දෙවෙනි එක තමයි මට හිතෙනවා. අවදිස් වෙන එක ප්‍රශ්නයක්. නෑ සමහරවිට මේ ප්‍රශ්න කොටස මට හිතෙන්නේ එහෙනම් අර අයි කියලා දාලා වරහන් කරන ප්‍රශ්න කියලා. ප්‍රශ්නේ දැන් මට හිතෙන විදිහට මම හිතන්නේ මාර්ගඵලයෙන් හැම මොහොතකම අපිට සතුටින් ඉඳලාසෙන් ඉන්න පුළුවන් නම් මම හිතන්නේ එතන ඒ පළවෙනි පියවර හැටි මම මාර්ගඵල කියන්නේ මහා අමුතු කතාවක් නෙමෙයි. මට තේරෙන්නේ නිවන් මාගේ ආරම්භයක් තියෙනවා, නිවන් මාගේ අවසානයක් තියෙනවා. අපි තේරුම් කිරීමේ හා විග්‍රහ කිරීමේ පහසුව පිණිස කොටස් වලට කඩලා තියෙනවා. ඔච්චරයි. අනික ಭಾರತೀಯ විමුක්ති මාර්ගය, ජෛන මාර්ගය,
ධ්‍යාන මාර්ගයක්. ධ්‍යාන මාර්ගයේ ප්‍රධාන ධ්‍යාන හතරක් තියෙනවා. ඒකට ගැළපෙන බුද්ධ ආගමත් කොටස් හතරකට පස්සේ බෙදාගත්තා. සෝවාන් සකෘදාගාමී මෙහෙම ඒවා ඇත්තම මාර්ගයේ ආරම්භය අවසානය තියෙන්නේ. සුත්ත නිපාතයට ගිහිලා බලනකොට ඒක තියෙන්නේ ඒකම්මි සත්‍යම්මි කියලා. එකම සත්‍යයක් පවතිනවා, එකම මාර්ගයක් පවතිනවා. ඉතින් මට තේරෙන්නේ දෙච්චන. එකම සත්‍යයක් තියෙනවා, එකම මාර්ගයක් තියෙනවා. තේරුම් කරවන්න කොටස් කරනවා. පැහැදිලිද? කෙනෙක් සත්‍යයට, ඒ කියන්නේ සත්‍ය අවබෝධ කළාම සත්‍යය යා රිලැක්ස් වෙනවා. රිලැක්ෂන් එකට යාගේ පෞරුෂය يعني හරි සහැල්ලු වෙනවා. හරි සහැල්ලු වෙනවා. ඉතින් එච්චර වෙන්නේ. එන මොකුත් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ එක ඔයගොල්ලෝ හැම විටම අපි මේ දේශනා කරන දේ ජීවිත අත්දැකීමක් ඔස්සේ ගන්න යන්න. එහෙම නැතුව මොඩල් එකක් වෙන්න එපා. මොඩල්ස් වෙන්න ඕනේ. දැන් සමහරව බණ අහන නිකන් අර හිමීම් මෙහෙම ඇවිදිනවා, මෙහෙම බිම්බලාගෙන ඉන්නවා, නිකන් අර අංශභාගික දිලා වගේ. එහෙම වෙන්න ඕනේ නැහැ. ඒක බොරු කතාවක්. මම ඒක පිළිගන්නේ නැහැ. අපි ඇත්තටම මුණ දෙන්න ඕනේ. දැන් ඔය මං හිතන්නේ ඔයගොල්ලෝ දැන් මේ බණ අහලා තාවත් බැරිුණානේ ඔය කියන්නේ හොයාගන්න. අදතරම් සෝතාපත්තියටපත් සෝතාපත්තියටපත් වෙන එක අමාරු නැහැනේ. සෝතාපත්තියටපත් වෙන විදියනේ හරිම ලේසියිනේ. අන්ත දෙක දැනගත්තා, ඒක තේරුම් ගත්තා, මැද මාවත තේරුම් අරගෙන ජීවත් වුණා. එතකොට සිත මැදෙන් නිදහස් වෙච්ච යම් දවසකද මම එදා සෝතාපන්නා. ඉතින් මෙච්චර සෝතාපත්ති. සෝතාපත්ති කියන්නේ මහා ලොකු වැඩක් නෙමෙයි. ඕන කෙනෙකුට අනික බෞද්ධයෙක් වෙලා සෝවාන් වෙන්න බැරි නම් එයා බුද්ධාගම තාරින්නේ නෙමෙයි. බෞද්ධයෙක් නෙමෙයි. සෝතාපත්තියටපත් වෙන ඕන කෙනෙකුට පුළුවන්. ඒ සෝතාපත්තියටපත් වුණාම සම්පූර්ණ චින්තනය අනිත් පැත්තට යනවා. දැන් සිතන විදිය වෙනස් වෙනවා. අර වෙනදාගත්ත දැඩි අදහස් නැති වෙලා යනවා. අදහස් මුරුදු වෙනවා, මොළොක් වෙනවා. ඉතින් මුරුදු මොළොක් අදහස් තියෙන්න ඕන අපිට. නැත්නම් අපි හරි ජීවිතේ හරි බරක් නේ. පැහැදිලිද? ජීවිත සහැල්ලු කරගන්න. එච්චරයි. ඒ මම ධර්මයේ කියන්නේ ඒකට. එහෙම නැත්නම් අර මම කෘතිම දේවල් දේශනා කරන්න කැමති නැහැ. පොත්පත්වල තියෙන ඒවා කියවල ඒ විදිහට කවුරුත් ඉන්න ඕනේ නැහැ. ඒක ප්‍රායෝගික නැහැ. අන්ත දෙකයි අන්ත දෙක නැතුව මැද ඉන්න කියන එක දැන් මට තේරෙනවා. සිතුවිලි ආවම සිතුවිලි අඳුර ගන්නවා කියන එක. හැබැයි අන්ත දෙකක් තියෙනවා. ඒ සිතුවිලි ආවම ඒ සිතුවිලි දැන් මට උදාහරණකින් එක සිතුවිල්ලක් මට එන විදිය කියන්න. දැන් කාත් එක්ක ඉරිසියාවක් ආවා. ඉරිසියාවක් ආවා කියන එක තේරෙනවා. ආවා. එතකොට ඊට කලින් තිබ්බ මොකක්ද ඉරිසියාවක්? ඉරිසියාවක් නේ. ඒක තේරුණා. එක පැත්තක තියෙනවා ඉරිසියාව ආවා කියන එක. දැන් අනිත් පැත්තේ කලින් ඉරිසියාව නැති අවස්ථාවක් තිබුණා. ඒතකොට ඉරිසියාව කියන සිතුවිල්ල ඇවිල්ලා තියෙනකොට ඒ සිතුවිල්ල අනිත් පැත්ත මොකක්ද? ඉරිසියාවක් නැහැ කියන එක. ඒක පැහැදිලිනේ. ඒ සිතුවිලි දෙක අතර තියෙන මොකක්ද? මැද. ඒක තේරුණා. සෛද්ධාන්තිකව තේරුණා. සිද්ධාන්තයක් වශයෙන් තේරුණා. දැන් නිවන තියෙන්නේ කොහෙද? මැද නිවනනේ. මැද තියෙන්නේ දෙපැත්ත තියෙන නිසා. කොහොමද එක තේරෙන්නේ? මැද තියෙන්නේ අන්තද්වේ පවතින නිසා. මැදින් නිදහස් වෙච්ච දේ. ඒක පැහැදිලිද? තාමනේ මං අහන්නේ ප්‍රත්‍යක්ෂ වුණාද කියලා නෙමෙයි, සෛද්ධාන්තිකව පැහැදිලි කියලා. මැදින් හිත අයින් වුණාම, එතකොට මැදින් හිත අයින් වුණාම හිත තියෙන්නේ කොතනින්? දන්නේ නැහැ, තනක් නැහැ, හිතක් නැහැ. ඒකට කියන්නේ නිබ්බාන කියලා. පැහැදිලිනේ? ඔයිට වඩා ඔක අපි එක්ස්ප්ලেইন කරා, පැහැදිලි කරන්න යන්නේ. එතකොට ඔයගොල්ලෝ හෙටම නිවන් දකිනවා. මොකද අද ගෙදර ගිහලා රෑ හොඳට කල්පනා කරන උදේට නැගිටලා කෙලීම කට හොදපු ගමන් කියන්නේ මම සෝවාන් කියලා. සෝවාන් වෙලා නැහැ. මේ සෛද්ධාන්තිකව කියපු බණ ඒක හිතට දාගෙන මනෝ මානසිකව ප්ලෑන් මං කෙනෙක් තේරුම් ගන්න. අපි මේක හොඳට අධ්‍යයනය කළා කියන්නේ ඒ නිසා අපි කියන්නේ අපි අන්තද්වේ පැහැදිලි කරනවා. මැද ගැන කියනවා, මැදෙන් ඉවත් වීම නිවන ගැන කියනවා. එතනට වඩා ඇත්තටම පැරණි පොත්වල දැන් ඔය සුත්ත නිපාතයේ තියෙනනේ සූත්‍ර, ඒ සූත්‍රවලවත් ඊට වඩා පැහැදිලි කරලා නැහැ. ඊට වඩා පැහැදිලි කරලා අවුල් වෙනවා ඒක. අහන ශ්‍රාවකයාට සෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මත්තාන ලිප්පති තං ගුරුමි මහා පුරිසෝ සෝද සිම්බනි මච්චක. යමෙක් මේ අන්ත දෙක දැක මැද තේරුම් අරගෙන මැද නොවැළී සිටින්නා මහා පුරුෂයයි කියමි. ඒතර මහා පුරුෂ කියන්නේ කාට? සෝතාපට්ටිපත් වෙච්ච කෙනා. ඒ සෝතාපට්ටිපත් වෙච්ච පුද්ගලයාට මහා පුරුෂ කියලා බුද්ධ ආගමේ ගන්වනවා. සුත්ත නිපාතේ තියෙන්නේ. තව අවශ්‍ය පැහැදිලි කරන්න. අවශ්‍ය නැහැ. ඒක ස්වාමීන් වහන්සේ කියන්නේ දැන්.
අපි මෙතන අර්ථ දෙක තේරුම් ගන්න. දැන් සිතට ඇති වෙනේම තේරුම් ගන්න. ඒක තේරුණා. එහෙනම් ඒ ඇති. සිද්ධාන්තයක් විදිහට තේරුණා. අය ඇති. සිද්ධාන්තයක් විදිහට තේරුම් ගත්ත එක කවදක හරි දවසක යථාර්ථයක් වේ. දැන් යථාර්ථයක් කරන්න ඕනද නැද්ද? එපා. එතකොට ආයෙම අලු කෘතියමයි. ඒක වෙනව. මොකද අපි ආයෙ මේකට යමක් කරගෙන යන්නනේ. ඒක ඉබේ වෙන්න දෙන්න. දැන් කාගරිල්ල මේ ළමේ ආවම බඩට මාස 3ක් විතර ඉඳලා කපල ගත්තොත් මොකද වෙන්නේ? ඒ ළමේ මරණයක් තියෙනවා. ඒ වගේ මේ මගිය දෙක. ඒකට මැචුර් වෙන්න ඉඩ දෙන්න. හැදෙන්න ඉඩ දෙන්න. විලාම වෙනකන් ඉවසීමෙන් ඉන්න. කලබල වෙන්න එපා. දැන් ඕගොල්ලෝ මේ 50 වෙන්න ඕගොල්ලෝ හැමෝටම ඕනේ ඔය නිවන් පිස්සුවනේ තියෙන්නේ. මන්නායකට විරුද්ධයි. ඒක හදාගත්තොත් පිස්සු වෙල තමයි නවතින්නේ. ඒක මොකක්වත් ඕනේ නැහැ. මේ දහමහන නිදහසේ ජීවත් වෙන්න. ඒ නිදහසේ ජීවත් වෙන හිත හදාගත්තු කෙනා ඒ මඟ ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්. දැන් පැහැදිලිද? එයා ප්‍රත්‍යක්ෂ කළේ ඊට පස්සේ හිමින් වල්ලි වෙන කරා. ඉතින් ඒ ඇතිනේ. දැන් මෙතන හදිස්සි වුණොත් අවුල් කරගන්න. ඇත්තට මේක දැන් අපි ගැඹුරට දාව සාකච්ඡා කරන්නේ අපි මේ මුල් ටිකනේ කතා කරන්නේ. ගැඹුරට කතා කළාම කරන දෙයක් නැහැ. කරන්නෙකුත් නැහැ. නොකර කරන්න තියෙනවා. නොවඩ වඩන්න තියෙනවා. මං එච්චරව මෙතන කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ මම දැන් ඔබ වහන්සේ මේ ධර්ම දේශනාව පටන් ගන්නකොටම කීවා මේ කෙටි නිවන් දැකීමට කෙටි ක්‍රමය තමයි ඔබ වහන්සේ කියන්නේ. කෙටි ක්‍රම ගොඩක් තියෙනවා. මම අහලා තියෙනවා මේ මේ ඒ කියන්නේ ධ්‍යාන ලබලා ඊට පස්සේ ධ්‍යාන අත්හැරීමෙන් නිවන් ලැබීමේ ක්‍රමයක්. ඒක සාර්ථකද අසාර්ථකයි? ධ්‍යාන මාර්ගය අනුසෝතගාමි පටිසෝතගාමි මාර්ගය ධ්‍යාන මාර්ගය කියන්නේ දෙක. දැන් ඕගොල්ලෝ ওই පොත් කියවුවාම සූත්‍රවල තියෙනවා ධ්‍යාන ලබලි වෙලා විපස්සනා වඩන්න කියලා. මම නම් එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ කෙලෙම විපස්සනා වඩන්න කියලා. ධ්‍යාන ලබලා නිවන් දකින්න බෑ. ඉතින් ධ්‍යාන ලබලා නිවන් දකින්න පුළුවන් නම් ඇයි ගෞතම බුදුහාඳුරෝ ආලාර කාලාවකේ උතුර ටික වෙන්නේ නැති? ඒක කරන එක ප්‍රැක්ටිකල් නැහැ. පාරවල් දෙකක් විස්තර කරනවා. ධ්‍යාන මාර්ගය එකක්, නිවන් මාර්ගය තව එකක්. ධ්‍යාන මාර්ගය අනුසෝතගාමි, විපස්සනා මාර්ගය පටිසෝතගාමි. පැහැදිලි කියන එක පටිසෝතගාමි මාර්ගයෙන් ඔය කියන එකට ගන්න පුළුවන්. ධ්‍යාන මාර්ගයෙන් සමාධිය ලබන්න පුළුවන්. ඉතින් සමාධිය ලබන එක එකක්, නිවන ලබන එක තව එකක්. සමාධියට අරමුණක් තියෙනවා, නිවනට අරමුණක් නැහැ. පැහැදිලිද? ධ්‍යාන මාර්ගයෙන් නිවන් දකින්න යන්න බෑ, කවදාකවත් වෙන්නේ නැහැ. ඒකදී වෙච්ච කවුරුවකුත් නැහැ. අපි හැමතිස්සෙම යමක් ගැන කතා කරන්න ඕන, තර්ක කරන්න ඕන, අපේ පේන දැනෙන සීමාව එන්නේ. එහෙම නැත්නම් ඒ ඔක්කොම කයිවාරුනේ. පේන දැනෙන සීමාවක් අවුත්පත් නැහැ. පේන දැනෙන සීමාවේ සත්‍ය අවබෝධ කරපුවයි හැමතිස්සෙම විපස්සනා මාර්ගයෙන් ගිහුවා ඉන්නේ. ඒ නිසා විපස්සනා මාර්ගයේ පටන් ගන්න සීය වැටි. ඇදලිද? දැන් අපි ඔය තව දේශනා අහන්න. දැන් මම අද එක දේශනාවක් කළා. ඒ ඔක්කොම අහනකොට තේරෙවි සීය පවත්වන්නේ කොහොමද කියලා. ඒ සිහිය පවත් කරන විදියට අපිට පුළුවන් හිත දියුණු කරන්න. ධ්‍යාන වැඩුවට හිත දියුණු වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ භාවනා කරන්න ගිහිල්ලා අපි හිත මොකක් හරි අරමුණකට හිත තියාගෙන දිගට භාවනා කරනවා. භාවනා විවර වෙලා ආයෙ නැගිටිනකොට භාවනාව නැහැ. ධ්‍යානයනේ පැහැදිලිනේ. ධ්‍යානය රකින්න ඕන, විපස්සනාව රකින්නේ නැහැ. සම්පූර්ණ ප්‍රතිවිරුද්ධව වැඩ කරන. ඒ නිසා ප්‍රතිවිරුද්ධ වැඩ කරන දෙයකට වැඩන්නේ කොහොමද? ඉන්ද්‍රය පුළුණු එකට තියන්නේ කොහොමද? සීතල උණුසුම එකතු කරන්නේ කොහොමද? කවදාකවත් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. ප්‍රායෝගික නිවන් මඟ වඩ ඇත්තරම නිවන් දකින්න ඕනේ කියන ධ්‍යාන මඟ නවත්තලා විපස්සනා මඟ වඩන්න. එහෙම නැත්නම් අර පොත්වල විදියට නිවන් දකින්න ඕනේ කියන ධ්‍යාන වඩ ඉන්න. ධ්‍යාන වඩන එක කියන නිවන් දකින්න විපස්සනාව ප්‍රායෝගික අධ්‍යක්ෂින් ඔස්සේ වඩ යනවා. ඒක තමයි නිවන්. පැහැදිලි? තව තියෙනවද? ස්වයනෝත්ස ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ඉස්සෙල්ලා පළවෙනි ප්‍රශ්නේ තමයි අපි මේ සිතුවිලි ගැන. අපි රත් වෙච්ච කෙටල් එකකට අත තිබ්බොත් ඔව් අපිට නොදැනීම අත ගන්නවා. ඔව්. ඒතර අපේ සිතුවිල්ලක් ඒකට යන්නේ නැහැ. නමුත් අපි දන්නේ නැතුවම සිතුවිල්ලක් යනවා ඇති කියලා මට හිතෙනවා. හරියට හරි. නමුත් ඒක දන්නේ නැතුව සිතුවිල්ලක් යන්න අපේ මයින්ඩ් එක අපෝ ට්‍රේන් කරලා තියෙනවා කොච්චර කාලෙද? ඔව්. නමුත් ඒක අපි මේ හිත දිහා බලන් ස්වාමීන් වහන්සේ කිව්වා අපිට හිත දිහා බලන් ඉන්න කියලා. ඔව්. එතකොට ඒක පේන්නේ නැහැ කිව්වේ. ඒක පෙනෙයිද? අපෝ ඒක බලන්න යන්න එපා. ඊට කලින් අත බේර ගන්න. දැන් මේගොල්ලෝ ඔය අහන ප්‍රශ්නේ හරි. අපි කියපේක තේරුම් ගත්ත විදිහ වැරදි.
හිත දිහා බලනකොට සිතට එන ඔක්කොම සිතුවිලි තොරතෝංචියක් නැතුව බලන්න නම් එපා. ඒතර ඔළුව අවුල් වෙනවා. පොඩි වෙලාවක් විනාඩි 5ක් විනාඩියක් තප්පර 10ක් හිත නිරීක්ෂණය කරන්න. මම මේ විදිහට ඒක අදහස් කළේ ඒ අදහස් කළා කියන්නේ අහපු එකම වැරදි. ප්‍රශ්නේම වැරදි. වැරදි වෙන්නේ හේතුව ඒ බලන්න හදන විදිය වැරදි. ඒ බලන්න ගියොත් මේ පිස්සු වගේ හැදෙනවට. ඒ හිත බලන හිත දිහා බලනකොට දැන් අපි හිතමු අපි වාහනයක් කෙලවනවා. වාහනයක් කෙලවන ගමන් අපිට අපි ළඟ එක්කෙනෙක් එක්ක කතා කරනවා. මං අහන්නේ ඕගොල්ලෝ සිහියෙන් ඉන්නේ මොකක් ගැන? වාහනය. කතා කරන එකලු වාහන එලවන එකලු එක දෙකම කියනවා. මට එකක් කියන්න. වාහනේ. වාහන එලවන ගැන නෙවෙයි කතා කරන එක ගැන. අවස්ථානුකූලව වාහන එලවන එකට අවිල් ආය කතාවට යනවා. හරිද? වාහන එලවන එක නොදැනුවම එනවා. හරි හරි හරි. ඔයා කියන එක හරි. ඒක හරි. ඒ නොදැනීම වෙන එක තියෙනුනේ. නොදැනීම වෙන එකට සිහිය පවත්වන්න එපා. අපි දැන් දැනන එකක් අපිට මොකද්ද? කතා කරන එකනේ. ඔව්. ඒක සිහියෙන් ඉන්න. පැහැදිලිද? ඔව්. નિરાයාසයෙන්. ඒ වගේ තමයි මට දැනෙන්නේ මමත්වයේ කියන එක මට එන්නේ. ආ. ඒ කියන්නේ? ඒ කියන්නේ සමාන මොහක් කර වෙනකොට තරහාවක් හරි සතුටක් හරි දුකක් හරි මාන්නයක් හරි ඒ ඔක්කොම එන්නේ. ආ. නොදැනීමේනවා. I think it's must be නෑ. ඒ නොදැනීමෙන් තියෙන හින්දා. දැන් මේ ආවට පස්සේ තමයි බලන්නේ. නැතු ඉතින් අවසර බලන්න යන්න එපා. ආය කරදර කර ගන්නවා. ඒ කියන්නේ මේ හිත අවසන් එපා. මේ එලියට එනියා වච් කරන්න. ඒව දිගට කරන්න එපා. එතකොට එපා වෙනවා. පැහැදිලිනේ? ඔව්. නිවන් දකින්න ගිහිල්ලා ඔළුව රිද්දව ගන්න එපා. හරිම නිදහසේ කර. ඔයාට මාන්නේ දැනුනොත් බලන්න. නොදැනුනොත් අතහැරලා දාන්න. සිහිය තිබ්බොත් හිත දිහා බලන්න. සිහිය නැත්නම් අතහැරලා දාන්න. දැන් ලේසිද වන්ද? ලේසි. ලේසි වෙන ලේසි කියන කම්ම ක්‍රමය වෙනස් කරගන්න. දැන් තේරුණද කන්න විදිය? ඔව්. Tamanට ලේසි වෙන කම්ම ක්‍රමය වෙනස් කරගන්න. නැත්නම් එපා වෙනවා ඒක. වැඩි දවසක් ඔය නිවන යන්නේ නැහැ. තව ප්‍රශ්න අහන්න. ඒකත් එක්ක පොඩි බැඳීමක් ඇති වෙනවා වගේ දැනෙනවා. ඒ මොකද්ද බැඳීමක් ඇති වෙනවා කියන්නේ? අපි ආසාවක් ඇති. හරි. දැන් ආසාවක් ඇති වෙනවා. ඉතින් ආසාවක් ඇති වෙච්ච බව දැනගන්න. ඒක නැති කරන්න යන්න එපා. මේ දේශනාව කියුවා. ඇයි දැන් තව ප්‍රශ්න තියෙන අතර මේ දැන් සර්නස් කෝපි හිත දිහා බලන් ඉන්න දැන් මම අපේකම ඊට පස්සේ ඕකෙන් කරගෙන උඩ ඇයි එතකොට එහෙම ඉන්න පුළුවන් නම් ස්වාමී එකම පාරේ හංසයොත් යනොත් මොනුත් යනවා. අපි මේ ධර්ම දේශනා කරන්නේ ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට ධර්ම දේශනා කරනකොට ඔක්කොම ටික කියන්නේ නැහැ. කොටසක් කියලා කොටසක් හංගන් ඉන්නවා. කෙනෙක් මේ මගද වඩන්න ජීවිතාසාව අතහැරලා කැප වුණොත් ඉතුරු ටික කියනවා. නැත්තම් කියන්නේ නැහැ. පැහැදිලිද? පැවිද්දෙකුට මේ මග වඩන්න ලේසි. වෙලාව තියෙනවා. ප්‍රශ්න අඩු. يعني අර ලෞකික දේවල් අඩුයි. එතකොට යාට මේ වෙලාවත් එක්ක යාට එකට යොමු වෙන අවස්ථාව වැඩි. ඒක වාසියක්. දැන් ඔයා කොච්චර වගේ නිවන් දකින්න ඇහුවත් මම ඔයාට එක්තරා තැනක් දක්වා විතරයි කියන්නේ. ඊට පස්සේ ඔයාලට කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මම කියන ඔයාට ඔහොම කියන්න බෑ මේක ඉතුරු තව ටිකක් තියෙනවා ඒකට ලොකු වෙනසක් වෙලා එන්න ඕන කියලා. මට ගහන්න දෙනවා එක අපි එච්චර දුරට කතා කරන්න සිටිමු. දැන් අපි අහලා තියෙන අර සූත්‍රගතව තියෙන පැහැදිලි කිරීම වල උනා සෝතාපට්ටි චක්‍රදාගාමි අවස්ථාව දක්වා විතරයි. ඊට පස්සේ එහාට යනකොට ඒක ටිකක් ගැඹුරු වෙනවා. ඒ හුඟක් අය සසුන්ගත වෙලා තියෙනවා. ඒක අපිට කරන්න දෙයක් නෑ. ඒගොල්ලෝගේ ස්ටාර් එක දෛවය. ඉතින් අපි කාටවත් සසුන්ගත වෙන්න කියලා කාටවත් මම කියන්නේ නෑ. මට හැම විශ්වාසයක් නෑ. ඕන කෙනෙක්ට ඉන්න පුළුවන්. ඇයිල්ලේ කිවර වෙනකම් බඩන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. පැහැදිලි කියන එක හදිස්සි වෙන්න එපා. දැන් උතන වෙන්නේ හදිස්සි. මම කියන්නේ ඔබ තීරණ ගත යුතුයි ඔබේ හදවත කියලා. අපි කියන එක අහලා ඒ තීරණ ගන්න ඕනේ. හදවත කියන එකත් එක්ක ජීවත් වෙන්න. එතකම යන්න. හදිස්සි වෙන්න. අසන් මාස මට මගේ මගේ පළවෙනි දේශනාව මම මේ අදාහනකට මේ පටන් තුනා අර සිතවිල්ලක් කියන්නේ මුලින්ම සංජාවක් ඔස්සේ ගිහින් සිතවිල්ලක් ඇති වෙලා ඒක
දිහා බලලා ඒකෙන් අවධානයෙන් ඉන්නක මට පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ වහන්සේක දේශනාවේ අවසාන කොටසට එනකොට කියනවා කියන්නේ මගේ අන්තිම මතාගෙන සරේපු දෙක කිව්වොත් එහෙම මේ මගේ අන්තිම සරේපු දෙක කියලා කියනවා. ගිහියෝ විදිහට අපි හිතනකොට අපි හැමදෙස්සම කරන්නේ බිල්ඩින් එක අපි ගොඩක සීමක් කරන්න කියන්නේ. ඔව් අපි හදනවා, ගෙවල් හදනවා, ළමයි හදනවා, ඒ වගේ දේ. ඉතින් ගිහියෝ විදිහට මේක ප්‍රශ්නයක් කියලා කියන්නේ මට තේරෙන්නේ අපි කොහොමද අපේ මගේ අන්තිම සරේපු දෙක නම් මේක අන්තිම සරේපු දෙක කියන්නේ මට තව දෙකක් තියෙනවා. මේ මොහොතේ ඉන්න කියන එක කියන්න හදන්නේ. ඒක තේරෙන්නේ නැද්ද? මේ මොහොත උපරිම විඳින්න කියන එච්චරයි තහනම්. දැන් මේක අන්තිම සරේපු දෙක කියලා කිව්වහම මම මේක උපරිම එන්ජොයි කරන්නේ නේ බලන්නේ. ආ එහෙමයි. දැන් තේරුණා කතා? එච්චරයි. එතකොට අපිට දැන් ඊළඟ සිතුවිල්ලක් නෙමෙයි කියන්නේ මේ මොහොතේ ඒ සරේපු දෙකේ පාවිච්චි කරන්නේ. මේ මොහොතේවත් එක්ක ඉන්න. ඕන වට වඩා ජීවිතේ ඉස්සරහට යවන්න තමයි පස්සට යවන්න. එතකොට අපි ඉස්සරහ ගැන හිතියම අපි කියමු පක්කාර එකක් හදන්න කියලා හදන්න. ඉතින් ඔක්කොම plan කරන්න. දැන් plan දැන් ඔය ඇකඩමි වැඩසටහන කොච්චර වෙලා පවත්වනවද? අපි ඔක්කොම plan කරලා තියෙනවා. හැබැයි දැන් අපි යම් කිසි හේතුවක් නිසා අපිට දැන් කියනවා දැන් මේක නවත්තන්න කියලා. නියම වැඩේ කියලා අපුඩි කුත් ගහලා නවත්තනවා. මගේ එක තේරෙන්නේ නැද්ද? plan එක වැරදුනහම සන්තෝෂයෙන් පිළිගන්න. ඕගොල්ලන්ට ඒක කරගන්න බෑ. ඒක බෑනේ. ඒක තමයි අවුල. අපිට ඒක පුළුවන්. plan එක වැරදුනහම මේ වැරදිච්ච එක සහ නියමයිනේ ඒක තමයි මං හෙල්ප් එක කියලා පිළිගන්නවා. හරි ගියාම හරි ගියා එච්චරයි කියලා පිළිගන්නවා. දෙකම එක වගේ පිළිගන්නවා. එහෙම බෑනේ. උත්සාහ කරන්නේ කොහොම හරි කරන්න වෙනවා. ඒක තමයි ධර්මය. ඒ දෙකම එකමගේ පිළිතොර යාගේ හිතේ විශ්චක්ණයක් නැහැ. දැන් මෙතන ප්‍රශ්නේ plan කරන එක නෙමෙයි, plan කරලා plan එකට හිර වෙන්නේ. ඔගොල්ලෝ හිර වෙනවා plan එකට. ඔගොල්ලෝ plan එක පොඩ්ඩක් හරි එහෙම වුණොත් ඔගොල්ලන් තරහා යනවා. දුක ඇති වෙනවා. පැහැදිලිනේ? plan කරලා ඒක වෙන්න ඕනේ කියලා හිතනවා. වෙන්න ඕනේ කියලා හිතන්නේ අනාගතයට පණ තියෙයි කියලා හිතන නිසා. ඒ තවත් කියන්න ආත්ම සංඥාව තියෙන නිසා මායාව ප්‍රත්‍යක්ෂ නොකළ නිසා පැහැදිලි නේ? පැහැදිලි. මේ දැන් තව වට දැන් අද පළවෙනි දවසේ අහපු ඒක කුළුප්පු දෙයක් නේ. අද පළවෙනි දවසේ අහුවනේ. ඉතින් අද ඉඳලා දිගට අහලා ගැටළු වෙන තැන් වලදී මේ කට්ටිය සාකච්ඡා කරනවා. දැන් එයාට ගැටළු ආවනේ කීපයක්. ඒ අද පළවෙනි දවසේ අහපු නිසා තව අහනකොට වැරදි වෙවි. සතුටින් ඉන්නේ ඒ මොහොතේ විතරයි. ඊට පස්සේ ඔය කල්පනා කරන ඊට පස්සේ පස්සේ නේද? කියන්නේ දේශනාවසේ අපි කියන්නේ කියන අපිට සාමාන්‍ය ජීවිතයේ තුනම වුණත් ඒ කියන්නේ සාමාන්‍ය විදිහට ඉඳලා පුදුම වෙනසක් කරන්න නැතුව අපිට පුළුවන් මේ හරිය මාර්ගය යන්න කියන එක නේද? ඔය හරියටම. ඒ තමයි කියන්නේ. කිසි වෙනස් කරොත් වැරදි. ලයිෆ් එක වෙනස් කරොත් මං කියන්නේ ඒක වැරදි. ඒතර ප්‍රතිමයි ඒක. ඒකේ නිවනක් නැහැ ජීවිතේ. දැන් මේකේ නිවන නැති වුණා ජීවිතේ තියෙනුනේ මං කියලක පැහැදිලිද? ඒ නිසා හැමෙන් නිදහසේ අහලා වඩන්න ඕනේ. ඇත්තටම අහලා බෑ, වඩන්න ඕනේ. වඩන්න පටන් ගන්න. හදිස්සි වෙන්න එපා. දැන් ඔයාව දැන් මෙච්චර කලක් ඉඳන් නිවන් ගලපුවක් තිබුණ නෑ නේද? ඒ වගේ ඉස්සරහටත් ඉන්න. මං කියලක පැහැදිලිද? දැන් උතර වෙන්නේ මේක අහපු ගමන් නිකන් අර කකුල් දෙකට නිකන් අර ප්‍රෝත දෙකක් හයි කරගත්තා වගේ. එහෙම වෙන්න එපා. එහෙම වුණොත් එහෙම ලෝක අමාරුවක වැටෙනවා. එම නිදාසේ ඉන්න, ඉවසීමෙන් ඉන්න. කිසි ප්‍රශ්නයක් නැතුව හිටිය මං ඉස්සරහට තියෙමයි. හැබැයි මම අහනවා. ඒ මනස විවේක වෙනකොට මම ඔබට ඔබ පේන්න පටන් ගන්නවා. එතකොට තමයි ඒක තමයි නිකුලාට කියන්නේ. වෙන අමුතු දෙයක් නෙමෙයි මේ මල් ළඟම තියෙන එක. මල් ළඟම තියෙනවා මට මෝඩකම තියෙන නිසා පේන්නේ නැහැ. ඒක පැහැදිලි නේ? තව ප්‍රශ්න තියෙනවා තව කියන්න. නිරාසයෙන් සිහිය පවතින හරි. දැන් මෙතන වෙන්නේ මේගොල්ලෝ දැන් ඔය අහන්නේ ඔක අහලා ඊළඟ ස්ටෙප් එක අහනවා. මම කියන්නේ මම ඊළඟ ස්ටෙප් එක කිව්වාම හෙට උදේ නැගිටින්න ඒකත් එක්ක. එතකොට මේ නිවන් මඟ කෘතියමයි. ඒක පටිසෝතගාමී මඟක් නෙමෙයි අනුසෝතගාමී මඟ. තමම මම හැමතිස්සෙම පාර කියන්නේ ඔබට වරදින්න. මම අහන එක තේරුණාද? හැමතිස්සෙම පාර ඔබට වරදින්න කියනවා. මම මට තේරෙන්නේ ගොඩක් සාර්ථක වෙච්ච මිනිස්සෙක් කියන්නේ ජීවිතේ ගොඩක් වැරදිච්ච කෙනෙක්. ඔබලා නික පිළිගන්නේ නැහැ.
මට දෙක වෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි ඒගොල්ලන්ට හැම පොයින්ට් එකම කියන්නේ නැහැ. දක්ෂම ගුරුවරේ ඔක්කොම ගන්නන්නේ නැහැ කවදාකවත්. පොඩ්ඩක් උගන්ලාගෙන සුටි හොයාගන්නේ කියලා. පැහැදිලි නේ? ඔහොම 100 පවත්වාගෙන නිරායසෙ ඉන්න. ඔහොම ඉන්නකොට කලක් ගියාම එපා වෙයි. ඒකවල තව එකක් හොයාගන්න ඕන වෙයි. ඒකවල හොයන්න. ඒකවල අහන්න. දැන් කිව්වොත් හෙට එපා වෙලා හෙට මේකක් හොයනවා. ඒකෝට ඒක කෘතිමයි. මම කියන එක පැහැදිලි නේ? හදිස්සි වෙන්න එපා. ගොඩාක් ඉවසීමෙන් වඩන්න ඕන මගක්. හැබැයි තින් එක බොහෝම කල්පනාවෙන් මට නොහිටිය ගමන් ඔය අවුල් කරගන්න අවුල් කරගන්න එපා නිදහසේ යන්න හැමදෙසම රිලැක්ස් වෙන්න ඒකක් මතක තියාගන්න මේ දහම අහලා මේ මග වඩනකොට ඔළුව බර වෙන්නේ නැහැ ඒක මතක තියාගෙන යන්න ඒක නම් මතක කාගෙන් ඔළුව බර වෙනවා නම් එයා දීප පාර වැරදි ඔළුව තව නිදහස් වෙනවා මොකොත් ඇතුළේ මොලේ ඇතුළේ මොකොත් නැහැ වගේ තේරෙන්නේ ඇතුළේ නිකන් ගලවලා අයින් කළා වගේ මොකොත් නැහැ හරිය නිදහස් නිදහසේ කතා කරනවා නිදහසේ ඉනා වෙනවා නිදහස ජීවත් වෙන කිසිම මේ ඇතුළට මුකුත් ගන්න නැහැ. ඒ විදිහට ඉන්න පුරුදු කරගන්න. ඊට පස්සේ අපි දෙවෙනි උතුරු ටික සාකච්ඡා කරමු. තව ප්‍රශ්න තියෙනවා අහන්න. අවසරයි අපි හඳුරන්නේ. දැන් දේශනාව අහන වෙලාවේ මට තේරුණ තව දෙයක් තමයි මම කාර්යපසේ වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරනවා. ඒ හැම වෙලාවකම නිතර නිතරම වහන්සේ සඳහන් කරා මේ මිනිස්සු මේ ලෝකෙට ආවේ යම් දෙයක් කරන්න. නමුත් ඒ කරන්න ආපු දේ අමතක කරගෙන අනිත් ඔක්කොම දේවල් කරගෙන කාලිවර කරගෙන කරන්න ආපු දේ නොකර මෙච්චර කල් අපේ ආච්චිලා සීයලේ හැමල තාත්තලේ හැම දෙනාම ආපු අඩිපාරෙම ගිහිල්ලා කිස් අතින්ම අපි පිටත් වෙනවා කියන්නේ. එතකොට ඒ කියන්නේ අපි දැන් මේ ආවේ අපේ හිතත් එක්ක මේ යුද්ධය කරලා මේ යුද්ධේ ජය අරගෙන මේ ගමන නතර කරලා යන්න. අනිවාර්යයෙන්ම. එතකොට ඒකම නම් අපේ අරමුණු උන්නේ අපි මේ සසර පුරාම තිස්සම මේ කැරකි කැරකි ඉපදී ඉපදී මෙරි මෙරි යන ගමන. එතකොට අපි එන්න ඕනේ මේ යුද්ධ කරන්න නම් මේ යුද්ධ කරන්න ඕන සහයෝගයත් මේ සබඳතාවෙම අපේ ළඟින්ම තියෙන්න ඕනේ නේද අපි හැමෝටම. එහෙම දීලා වලදී. එතකොට ඒක හොයාගන්නයි මෙච්චර අමාරු මිනිස්සු. ලෝකේ වටිනම දේ ඉතාම අමාරු. අමාරුම දේ. එතකොට ඒක අර හැමෝටම සංහන් කරවලා. දහම් සුජාතක යහන තියෙනවා මම හිතන්නේ. ආව තියෙනනේ ඒ රජ්‍යවල සත්‍ය සයා ගන්න කොච්චර අමාරුවෙන්ද ලේසියෙන්ද අන්තිමට රජ්‍යවලට බණ කියන්නේ කවුද යකෙක් කියන්නේ මහණෙක් නෙමෙයි යකෙක් කියවිලා සත්‍ය කියලා ඉතින් ඒත් කරන්න දෙයක් නැහැ අහන්න වෙනවා ඇයි ඒක සත්‍ය නිසා දැන් මං කියන එකත් ඒකම තමයි යකා උරාට කරන්න දෙයක් නැහැ අහන්න මොකද කියන්නේ සත්‍ය පැහැදිලිනේ ඉතින් අර මං අහන්නේ දහම්තර රජ්‍යවල අච්චර බය නැතුව යකාගෙන් ඒක අහගත්තා නම් ඇයි මගෙන් ඕගොල්ලන්ට අහන්න බය කිසිම සැකයක් බයක් නැහැ හාමුදුරනේ අර හාමුදුර කලින් සඳහන් කරපු විදිහටම වචන හැම තැනම ඇහුණා හාමුදුරනේ අවශ්‍යම කරන හොඳම වෙලාවේදී තවත් වචන ඇහුණා ඒ ඇහුණ වෙලාවේ තමයි ඒ ඇහුණ වෙලාවේදී තේරුණා සමහර විට මේ වචනේ තමයි එහෙනම් හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ චුට්ටක් නතර වෙලා අහලා බලමු කියන හැඟීම ඇති වුණා එදා නතර වුණු නතර වීම තමයි හාමුදුරනේ අද ඒ දාහේ නතර කරගෙන ශ්‍රවණය කිරීමම දැන් අද වෙන අද මේ මොහොත වෙනකොට මම වැඩියමක් කරන්න මට අවස්ථාවක්වත් පහසුකමක්වත් එහෙම අදහසක් තිබුණ නැහැ. එහෙම ඕනේ. ශ්‍රවණය කිරීමම පමණයි අද වෙනකම් මේ මොහොත වෙනකම්ම අද තමයි හඳුනාගන්න මේ එක. ඒ වැඩියමක් කරන්න අවස්ථාව නැහැ කිව්වනේ. ඔව්. මම කියනවා ඔබට සබදාම ආශිර්වාද කොට ඇති බවක. වැඩියමක් කරන්න තිබුණා නම් ඒ ආශිර්වාද කළ නැහැ කියන එක. ශ්‍රවණය කරන්න විතරනේ අවස්ථාව තියෙන්නේ. ඒ තමයි ආශිර්වාද. මම කියනවා තේරෙනවද? ආන්ද කියන්නේ. ඒ අවස්ථාව තමයි හඳුනන්නේ මගේ එදිනදා වැඩ කටයුතු කරන අතරතුර ඒ දහම පසකින් ඇහෙනවා. එපමණයි. පසුව හිත පුරුදු වෙනවා નિરાයාසයෙන්. අර හඳුර උදාහරණයක් විදිහට අරගත්තා නයික් ගැටාවතින් දඟලන්න කරන්න යන්න එපා එනත් එක සෙල්ලම් කරන්න. ඒ හඳුරන්ගේ වචනේ ඇහුණා ඒ වණ ඇහෙනවා. ඒ වණ නෙමෙයි හඳුනේ අපි දේශනාව කියලා පාවිච්චි කරන්නේ අපි දෙන්නම. මොකද බණ නම් හැමතැනම තියෙනවා හාමුදුරනේ හැමතැනම තියෙනවා බණ නම් එපා වෙනකම්ම අහලා තියෙනවා හැම කෙනෙක්ගේම අදටත් අපි අහනවා හාමුදුරනේ මොකද අපි දන්නේ මම දන්නේ හාමුදුරනේ හරියටම මම කොතනද ඉන්නේ මම මොනවද දන්නේ මම අදටත් හිතන්නේ මම දන්න දෙයක් නැහැ මම හොයන ඇත්තටම කිසිම කෙනෙක් කිසිම දෙයක් දන්නේ නැහැ නෑ දන්නවා කියලා හිතන්නේ එහෙම හිතුවත් හඳුන්නේ මගේ ගමනට යන්නත් බැරුව යනවා ඒ කියන්නේ මම කරන්න ආපු හිතේ යුද්ධේ මට කරන්න ඕන කරන යුද්ධේ මට කරගන්න බැරුව යනවා මම පිපාසයෙන් හිටියොත් තමයි මට වතුර ටිකක් බොන්න පුළුවන්කම ලැබෙන්නේ හරි ඉතින් හඳුන්නේ ඔය ඔය අතරතුර හා අර උපමාවක් හඳුන සංහන් කරා
ඒකත් එක්ක මේ මේ පොරපතින් යන්න එපා. ඒක ඒකේ විලාසය අධ්‍යයනය කරන්න කියන එක. එතකොට හඳුනේ ඒක තමයි નિરાයාසයෙන්ම වෙන දෙයක් ඒක. දැන් ඒක කරන් අමුතුවෙන් කළ යුත්තක් නැහැ කියන එක තමයි මගේ හැඟීම. ඇත්තටම අමුතුවෙන් කළ යුත්තක් නැහැ. මාර්ගයේ નિરાයාසයි. හරි. හිතට දුකක් ආවම දැන් මට තේරෙනවා ආ මට දැන් දුකයි මට දැන් කේන්ති මට දැන් තරහයි ඒ වෙලාවෙම ආයි මට මගේ හිතම කියනවා ඔය තරහව ඔයිට වඩා තරහක් වෙනකන් විතරයි හරි හරි ඒක හරි ඒකවල තරහ සාපේක්ෂක ඔව් දැන් මේ පුංචි දෙයකට තරහ આવොත් මට හිතෙනවා ඔය පුංචි දෙයේ තරහව ඊට වඩා ලොකු තරහක් වෙනකන් විතරයි ඒකවල මට අර පුංචි දෙයේ තරහ දැන් මේ දේශනා වහනායක මෙයාගේ ඉගෙන දේවල් තියෙනවා කොබලන්න ඒක ඔව් කියලා කියන අතුස්ස මේ ප්‍රැක්ටිස් එක ගැන කතා කරා මං කියන්නේ ප්‍රැක්ටිස් එක ගැන කතා කරන්න කියලා. ආදාතව කියන්නේ. ඔව් හරි. ඉතින් ඒ වගේ දැන් මේක નિરાයාස ගමනක්. දැන් මේක ආයාසයෙන් වෙන දෙයක් නෙමෙයි. නෑ ආයාසයෙන් කළොත් වැරදි. වැරදි. දැන් අපි මේ දර්ජන මිනිස්සු අපි එදිනෙදා රස්සාවල් කරනවා, ගෙවල් වල දරුවන්ගේ වැඩ කටයුතු අපි ගිහිය වශයෙන් අපිට එදිනෙදා ප්‍රශ්න එනවා. නමුත් මේ හැම වෙලාවකදීම හිතෙනවා මේ තව එක ප්‍රශ්නයක් විතරයි. මේක මේ මොහොතේ මට ප්‍රශ්නයක් වුණාට හෙට උදේට මට මීට වඩා ප්‍රශ්නයක් එනකොට මට මේක ප්‍රශ්නයක් නෑ මට අරක තමයි ප්‍රශ්න. ඔව්. ඉතින් ඒ නිසා අර ප්‍රශ්නේ එන වෙලාවෙම ඒක ප්‍රශ්නයක් නෙමෙයි හම්බුනේ තව එක දෙයක් විතරයි. හරි ඒකත් හරි. ඉතින් අර ඔබවහන්සේ සඳහන් කරා වගේ මේ ප්‍රශ්නේ එන්නේ ඒකේ පොට්ටක් අර ඩිස්ටන්ස් එක විතරයි වෙනස උත්තරෙත් එක්කම තමයි අර ප්‍රශ්නේ තෙන්නේ. හා ඒකත් හරි. ඉතින් අනිත් කාරණාව තමයි මට හිතෙනවා මේ අපි හැමතිස්සෙම කියනවා අපි මේ ජීව මේ හැම දෙයක්ම මායාවක් ඒ වගේ කියලා. මට මේක හරිම ට්‍රිකි හරිම මේ සංකීර්ණයි. සමහර වෙලාවට අර මං හඳුනනට මේ මුලද සඳහන් කරා වගේ ප්‍රශ්න ගොඩාක් සංකීර්ණයි. නමුත් ඒ ප්‍රශ්නේ සංකීර්ණ වෙන්න උත්තරේ බොහෝම සරල වෙනවා. ඒකත් හරියි. ඉතින් හඳුනනේ මම ඒක කල්පනා කරනවා දැන් මේ ශ්‍රවණය කිරීමමද ජීවිතේ මේ තැනට ගෙනාවේ අපෝ කියලා. අනිවාර්යයෙන්ම ඒක තමයි ගේන්නේ. එතකොට හම් සුතුමේ ඥානං බුද්ධ ඥානං ශ්‍රවණය කිරීම මාර්ගය. ශ්‍රවණය කිරීම ප්‍රඥාව පාලන මූල හේතුවක්. එතකොට මේ හිත කියන දේ හම්බුනේ තව අපි හිතන තරම් ලොකු අපි කියනවා හිතත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ. හිතට ඕන විදිහට අපි වැඩ කරගෙන ඉන්න එක ඒක කියාගෙන නමුත් මට හිතෙනවා හිත එහෙමම දේකුත් නෙමෙයි කියලා. මොකද අර හරි වචනේ හරි දේශනාව හරි ගුරුවරයෙක් ඉන්නකොට තමන්ට ඒ දේ එච්චරම අමාරු දුෂ්කරම ගමනකුත් නෙමෙයි කියන එක හැඟීමක් තියෙනවා. ඒකත් හරි. ඉතින් ආවරනේ මේ මම ඒකයි කල්පනා කරේ. දැන් මේ විදිහට දැන් අපි මේ විදිහට දැන් අපේ එදිනෙදා ජීවිත වැඩ කටයුතු නමුත් අපේ ධර්මයේ අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ දැන් මේ සිත මේ කියන தත්ත්වයට ඒ කියන්නේ නිවන කියන தත්ත්වයට සිතපත් කරගන්න. දැන් මේ ඔක්කොම මෙතනදී ඕන දැන් මට වුණත් වෙන්න පුළුවන් ඊළඟ දේ තමයි මම මට තියෙන චකිතය හම්බුනේ මෙතනින් මට සැලහිමකටපත් වෙන්න අවශ්‍ය නැහැ මොකද මම දන්නවා ඒක වැරදි ඔව් මට අවශ්‍ය නැහැ මම හැමතිස්සෙම කියන්නේ දැන් තෘප්තිමත් වෙන්න කියලා ඔව් හම්බුනේ මම ඒක පොඩ අහන දෙයක් හම්බුනා මේ නමුත් ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ කියන්නේ මම හිතෙනවා මම සමාවෙන්න මට හිතෙනවා අපි දැන් හම්බුනේ සසහන් කරපු විදිහටම අපි මේ දවස මගේ ඇත්තටම මම උදේට නැගිටින්නේ මම අත හවස් වෙන ඉස්සෙල්ලම මම මගේ ජීවිතය අද මෙතනින් කෙරවල වුණොත් මම සතුටුයි. අනිවාර්යයෙන්. මට මේ දුකක් නෑ මට ආයේ පිටිපස්සෙ හැරලා බලලා මට මේක කරන්න බැරි වුණා අනේ මට මේ එහෙම හැඟීමක් නෑ හම්බුනේ. නමුත් මට දැන් අර පොඩි යති හිතේ පොඩි හැඟීමක් තියෙනවා මම නිවන කියන දේ තන්නේ නැහැ. දරගන්න ඕනේ නැන්නේ. ඉතින් ඔව් හම්බුනේ දැන් ඒ වුණාට මට ඒ වෙලාවට මට හිතුණා ඒතකොට ඒ කියන්නේ මම මරණයට මුහුණ දෙන්න සූදානම් නැහැ නේද? ඒ නිවන දන්න නිසාද නැහැ. නිවන දන්න නැති නිසාද? නිවන ලැබුණ මදි කියලා හිතන නිසාද? මට නිවන ගැන හැඟීමක් නැහැ හම්බුනේ. හැඟීමක් ඇති කරගත්තොත් කවදාකවත් යන්න බෑ. එහෙමයි හම්බුනේ.
ඉතින් මට ඒ ගැන එහෙම හැඟීමක් නැහැ. නමුත් මට හිතෙනවා මම ඉන්නේ ලංකාවේ නෙවෙයි, මම ලංකාවට යන හඳුනන්නේ මීට වඩා මගේ ගමන පහසු වෙනව නේද කියන එක. අපෝ එහෙනම් මට තාම බැනෙන්නේ. දැන් ඔච්චර ඔය කියපු ටික ඔක්කොම හරි. එයා හොඳ ප්‍රැක්ටිස් කරලා තියෙනවා. මම දන්නේ නැහැ මේ ආත්මකලාද ගියාත්මකලාද කියලා. කොහොම හරි කරලා තියෙනවා. ඒක ඔය කියන කතාවත් අපි කියන කතාව. ඒක નિરાයාසයෙන් කරන එක වැඩි ඇඟටනම් කරන එක නෙමෙයි. ඒ කියන්නේ දැන් වයස කීයද? දැන් මට අවුරුදු 31යි හම්බුනේ. ආ ඉතින් බලන්න අඩු වයසකදී මුගක් දේවල් හොයාගෙන තියෙනවා මේ ජීවිතේ. හොඳයි. තව තියෙනවා කියන අදහස්. අදර අනික් කටත් වැඩගත්. හැබැයි අර කැලල වෙනස් කරන්න වෙනවා. මදි කියන කැලල. මදි කියන හැඟීමක් නෙමෙයි මෙතන තියෙන්නේ අපි හම්බුනේ. මට තියෙන්නේ දැන් මම ශ්‍රවණය කරනවා මේ විදිහට નિરાයාසයෙන් සිදුවන. නමුත් මම ආයාසයකින් වන භාවනාවක් විශේෂ පින්කම. ඒ වගේ දේවල් මගෙන් වෙන්නේ නැහැ හම්බුනේ. අපෝ නැදත් කමන්නේ ඉතින්. වේලාම සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ වේලාම බමුණට කරපු ඉස්සර කතාවක් කියනවා. ඒක කියන්නේ වේලාම කියලා බමුණෙක් හිටියා, මෙහෙම 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 දන් දුන්නා. මෙච්චර විශාල දන් දුන්නා, දරපලන්න විතරක් හිටියා. මේ මහා දහස් ගාණක් මිනිස්සු එච්චර දන් දුන්නා. හැබැයි දාන්නේ මහත්ඵල නැහැ. හේතුව එතන මගඵලලාභී කවුරුවත් හිටියේ නැහැ. ඔහොමම කියලා ඊට පස්සේ කියනවා මේ දාණය මහත්ඵල කරගන්න මෙහෙම සෝවාන්න ඉන්න ඕනේ. ඒක ඔහොමම කියලා ඔහොමම සක්‍රදාගම බුදුවරු රහතුන් පෞද්ගලික දාණය සාංග්‍ය දාන ඔක්කොම කියලා කියනවා. ඒ ඔක්කොටම වඩා හොඳයි පොඩි වෙලාවක් මෛත්‍රී භාවනාව වඩන එක. ඒ සියල්ලටම වඩා හොඳයි මෙච්චර වෙලාවක් අනිත්‍ය සංඥාව වඩන එක. අනිත්‍ය සංඥාව කියලා කියන්නේ අපි කියමු බණි. දැන් පැහැදිලිද? ප්‍රැක්ටිකලි මාර්ගයේ වඩන එක. මම කියන්නේ පින් කරන්න එපා කියලා. පින් කළා කියලා ඔය කියන කතාව තේරෙන්නේ ඔව් ඒක බාහිර කාරණයක්. හැබැයි හැමෝම පින් කරන්න ඕන. මොකද මේක බැලන්ස් කරන්න බෑ. දැන් තමන් ළඟ තියෙන දේවල් අනික් කෙනෙකුට දෙන්න ඕන. ඒක තමයි පින් කරනවා. ගණිතේ අපිට තේරෙයි. ඊට වඩා මුත් ඕනේ. වෙන මේ ගස් ගල් වලට පූජාවල් තියදී දුවන්න ඕනේ. හැමතැනම ඔළුව ගිනි අරගත්තා වගේ. තම කාහින් අන්නෙකුට හරි කාට හරි කෙනෙකුට පරිත්‍යාග කරන්න. නෑ මම ඉවෙන්ට් එකක් මේ ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි මේ සඳහන් කරන්නේ. මට ඉවෙන්ට් එකට අවස්ථාවක් නොලැබෙන එක ගැන මම කර මේ කල් කිව්වේ විදිහට. ආ අවස්ථාවක් ලැබුණාට කමන්නේ නැවෙ කරපු ටික ඇදිනේ. හැමදෙසිම තෘප්තිමත් වෙන්න. පැහැදිලි කියන්නේ ඒ අතරම හොඳයි. ඉතින් අනිත් අයත් ඔය අනිත් අම්මලත් ඔය වගේ වුණා නම් හරියට හරි. එතන මට මෙතන කියන්න බණක් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ට කියන ඔබලම ගිහලා බණ කියන්න අපි ගිහලා වාඩි වෙලා හගෙන ඉන්නා කියලා දැන්. හරි නේද? දෙකම ප්‍රශ්නයක්. මේ 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 සංස්කෘතික ප්‍රශ්නයනේ මෙතන තියෙන්නේ. ඒගොල්ලෝ එතන ඉන්නවා, මම එතන ඉන්නවා. මම අහන්නේ මං අතෙන්ට ගිහිල්ලා මේ කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා කිව්වම මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා මං කියන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. පැහැදිලි කියන එක. එහෙමයි අපේ හැමෝම. මට මේ අනිත් කාරණාව තේරුම් දෙයක් තමයි හඳුන්නේ. දැන් අර මානසික අත්හැරීම පිළිබඳව ඒ කියන්නේ අපි ගිහි වශයෙන් හැමදේම අපි පරිභෝජනය කරනවා, පරිහරණය කරනවා. අර කියන පණිවිඩෙත් එක්කලා ඒ දේවල් පාවිච්චි කරනකොට ඒට ඇති තණ්හාව හෝ අති ලෝභය, ආශාව ඒ කියන දේවල් ගැන හැඟීමක් නැහැ හඳුනන්නේ. ඒ හැඟීම නැති වෙන තැන මොකද වෙන්නේ? අපි එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන අතරතුර සෝවාදහම විසින් අර වැඩි වැඩියෙන් හැමදේම ලැබෙන්න පහසුකම අවස්ථාව ලබා දෙනවා. ඒක තමයි එකේ කියලා දීලා මෙයා අහුවේද කියලා බලනවා. එතකොට අපි කොච්චර දැන් අපිට කොච්චර දේවල් දුන්නත් ගණන් ගන්නෑ. ඒතොර ඊට වඩා ඒව දෙන කොච්චර දේවල් දුන්නත් ගණන් ගන්න. මොකද අපි රියැලිටි එක දන්නවා. පැහැදිලිනේ? ඒව හැබැයි පරිහරණය නොකර ඉන්නෙත් නැහැ. පරිහරණය නොකර ඉන්නේ. හොඳට පරිහරණය කරන තා ජීවිතයක් නැහැ. කාලත් නැහැ, ඇඳලත් නැහැ, මොකක්වත් කොණ්ඩේ පීරලත් නැහැ. නිකන් අර නිගණ්ඨයක් වගේ ඉඳලා පැරිලියන. ඒක වැරදිද? ලස්සන ජීවත් වෙන්න ඕන ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි දෙවනුව තමයි නිවන ගැන කතා කරන්නේ. මම අනිත් තවදුරටත් මම හැම ෂෝ මේ දේශනාවකදීම මට දැනුණු හැඟීමක් තමයි දැන් මම එන්නේ අර කීප දෙනෙක් මම අහපු ප්‍රශ්නේ දැනට තමයි දැන් මේ විදිහට හම්තු වැඩ කටයුතු කරගෙන දැන් මේ විදිහට නිරායසයෙන් මේ ගමන යන්න කියලා කියනවා. ඔව් අපිට තේරිච්ච දෙයක් තමයි මේ කිසිම දේශනාවකදී ඔබ වහන්සේ එතනින් එහාට දෙයක් ගැන මොකුත් සඳහන් කරන්නේ නැහැ. ඔය පාරේ යන්න එච්චරයි. ඒක හරියට මේ වගේ ඔකට හොඳ උපමාවක් මම ළඟ තියෙනවා. මාල්වලන දීවරය තලපතා ඇල්ලුවම තලපතාගේ බඩ කවදාකවත් විකුණන්නේ නැහැ. ඒක පෞලිය අතර බෙදා ගන්නවා. තලපතාගේ මස්ටික විකුණනවා. මොකද බඩ එච්චර රසයි. ඒක පිටට දෙන්නේ. ඒ වගේ තමයි මේකත්.
මං කියන එක තේරුණාද? තේරුණා වහන්සේ. ඒක අපි අතර ඒක සංඝයාගේ සංකච්ඡාවක්. දැන් අතර ඔක කලක් ඕගොල්ලෝ වඩලා අවුරුදු 30කින් හරි 40කින් හරි 50කින් හරි 60කින් හරි තේරෙනවා මඩේ තලපත් බඩේ දැන් කන්න ඕන. ඒතකොට ඔක්කොම ටික අතහැරලා එන්න ඕන. මං කියන එක පැහැදිලිද? එතකන් ඕ මා තලපත් මාළු ඕන තරම් තියෙනවා. මං කියන දේ පැහැදිලිද? හදිස්සි වෙන්න එපා. හදිස්සි වෙන්න. හදිස්සි නැතුව තලපත් බඩ දෙන්නේ නැහැ. හදිස්සි ලාවොත් ආයෙ දෙන්නේ මාළු. ඒක හදිස්සිය නැති වෙනකම මාළු. හදිස්සිය නැති වෙනකොට මාළුත් ඕනේ නැහැ, බඩත් ඕනේ නැහැ කිව්වහම බඩ දෙනවා. කොබල මං කියන එක තේරුණාද? තේරුණාද මං කියන එක? මොකද මට හදිස්සියක් නැහැ, ඔයාට හදිස්සියක් තියෙනවා. අපිට පින්වදේලා දාන්න. නෑ 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 මට හදිස්සියක් නැහැ. කලබල වෙන්න එපා. අපි මගේදී කියන්නේ බොහොම ඉවසීමෙන් යන්න කියලා. නැත්නම් අපි වැරදි ඇත්තටම. මම කියන්නේ ජීවිතේ ගැන කිසිම වෙලාවක හදිසි තීරණ ගන්න එපා කියලා. මම කියන්නේ තීරණ නොගෙන ප්‍රශ්නයට කාලයේ උත්තරේ වශයෙන් සම්මත කරගන්න. ඒක තේරුණා? එහෙමයි. කාලය හැම දෙයකටම උත්තර දෙනවා. මම උත්තර දෙන්න යන්නේ. මම හිතන්නේ ඒක හොඳයි. ඒකවල හරි නිදහසේ ඉස්සෙල්ලම නිදහසේ ජීවත් වෙන්න. ජීවිතය හොඳට විඳින්න. විඳවන්න ඊට පස්සේ ගැලවෙන්න. ඒක තමයි මාර්ගය. එහෙම නැතුව කලබල වෙලා මොකක් කරන්නේ. දැන් ඉන්න තැන කිසි අවුලක් නැහැ. ඕමයා. ඔයාගේ interpretation එකේ අර more complexities of Buddhism එක when you use karma මන දෙක කිව්වෙ low complexities බුද්ධාගම සංකේතනක් විස්තර ආ හරි 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 කියන්න කියන්න okay එවනම් මේ ඒ ආගම ඕනද ඔයාගේ interpretation of Buddhism karma නෑ ආගම නෑ 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 ඔයා කියන එක හරි එයාට ඉංග්‍රීසි තේරුම් නැතුනට බුද්ධාගම තේරුම් තියෙනවා මේ සිංහල දේරු නැති වුණාට මන දේරු නැති වුණා බුද්ධාගම අපි කියන එක ඉන්ටර්ප්‍රිට් කරන්න ආගම ඕනේ ඒක තියෙන යුනිවර්ස් එකේ. ඔයාලට මම කියනවා තේරෙනවද? ඒ යුනිවර්ස් එකේ තියෙන එකක් හිත නිදහස් වුණාම ඇතුළට එනවා. හරිනේ? ඒක පස්සේ පොත්වල ලියනවා. ඒක එකන ලියනවා. ලියන්නේ එයා ඒගොල්ලෝ ලියන්නේ. ලියන්නේ අර කියන කට්ටිය නෙවෙයි. එතකොට ලියනකොට ඒක අපිරිසිදු වෙනවා. මේ ළමයා කියන එක තමයි. ඇත්තටම බලන්න දැන් ඔයගොල්ලෝ අවුරුදු 60 70 වැඩුවට එළම ඊට වඩා එකක් ගන්නවා. මට අහනකොට තේරෙනවා. තව ආට ඕන නැහැ. මොකද මේ ඔයා decide කරන්නේ religion එකක් එක religion එකකට යන්නද like මොකද මොකද එක සංස්කෘතියකට යන්නද ඔව් like culture එකකට යන්නද ඔව් මොකද මේ බුද්ධ ආගමේද choose කරවෙන ආගමක් නැතුව ඒක තමයි මම ඉපදිච්ච විදිය ඒක තමයි මගේ සංස්කෘතිය මම පුංචි කාලේ ඉඳලා පුරුදු වෙච්ච ක්‍රමය හැබැයි ඒක මගේ දර්ශනය නෙවෙයි මම කියපේක පැහැදිලිද මගේ ෆිලොසොෆි එක තියෙන යුනිවර්ස් එකේ. ඔකේ. ඒක තමයි යුනිවර්සල් රිලිජන් එක. ඒකට කිසිම ආගමක් නැහැ. ඒකට කිසිම ශාස්ත්‍රයක් කිසිම ලීඩර් කෙනෙකුත් නැහැ. ඒක විශ්වයේ තියෙන එකම එකක්. වන්නස් එකක්. ඒ වන්නස් එකට එක එක තැන් වලින් ඇතුල් වෙන්න පුළුවන්. මම බුද්ධාගමෙන් ඇතුල් වෙන කියලා දෙනවා. ඔයා බුද්ධාගමෙන් වුණොත්. ඔයා ක්‍රිස්තියානි වුණොත් මම එකෙන් ඇතුල් වෙන්න කියලා දෙනවා. ඔයා හින්දු ෆලෝවර් කෙනෙක් වුණොත් හින්දුයිසම් වලින් යන විදියත් කියලා දෙනවා. මොකද මට එතන ඉඳගෙන ඕනම එකකින් එතෙන්ට එන විදිය කියන්න පුළුවන්. පැහැදිලිද? මගේ කල්චර් එක ඔබට ප්‍රශ්නයක් වෙන්න බෑ. මම කියන වචන විතරයි ඔබට ප්‍රශ්නයක් වෙන්න ඕන. මම කියන වචන සරල නම් පැහැදිලි නම් ඒ කියන එක තේරෙනවා නම් මගේ කල්චර් එක අත්හැරලා දාන්න. මේ සිවුර අත්හැරලා දාන්න. මම කියන වචන අහන්න. මාව ෆලෝ කරන්න එපා මගේ වචන ෆලෝ කරන්න. Don't follow me, follow my words. පැහැදිලිද? ඒ ළමයා ගොඩක් හොඳ කෙනෙක්. ඕනවට වඩා භාවනා කරන්න නැත්නම් පිස්සු හැදෙන ඔය අම්මන්ලාට පිස්සු හැදෙන්නේ ඒක සීමාවක් නැතුව භාවනා කරන්න.
අර ඒ දවස්වල මට මතකයි භාවනා කරන අම්මන්ටි කෙනෙක් සිහ සතිය පවත්වන්න ගියාම දන්නා කරපු වැඩේ ගෙදර ගිහින් මාත් එක්කන් ගියා බෙහෙත් දෙන්න බොහොමෙන් දුදේම දැන් අල්මාරිය අර ඉන්න ගිහිල්ලා අත උස්සන උස්සන යතුරු ගන්න කරකවන ඒ මනුස්සය බැලුවා මේ අම්මන්ට මොකද මේ උදේ හොඳට භාවනා කරගෙන ගිහිල්ලා ගෙදර ආපු මනුස්සය මොකද ඒවා එපා රිලැක්ස් වෙන්න ඉස්සේ අර මේ ඔය ළඟම ඉන්න ළමයාගෙන් අහගන්න එයා ඔයාට වඩා එක දන්නෝ එයා 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 අහන එක හරි මට එයා අහන එක තේරෙනවා ඔච්චර ලොකු දේවල් කරන්න එපා ඉස්සෙල්ලම නිදහසේ මනස විවේකයට පත් කරගන්න ඊට පස්සේ අවස්ථානුකූල මම හැබැයි උත්තරේ කලින් දුන්නා පොඩ පොඩ සිහියෙන් ඉන්න කිව්වා එහෙම වුණොත් එකපාර ගොඩාක් කළ සිහියෙන් ඉන්න එපා ඒක ප්‍රැක්ටිකල් නෑ සිහියෙන් ඉන්නකොට ආයෙ හිත උපදූප හොයන්න නුදුනවත් තමයි යනවා පැහැදිලිද තව තියෙන අහන්න ප්‍රශ්න එහෙමයි හිත ගොඩක් උපදූප වලට යනකොට ඒ හිත දිහා බලමින් එක දැන් උපදූප වලට හිත යනකොට මෙහෙම කරන්න දැන් හිතේ ස්වභාවය හැමතිස්සෙම අනුන්ගේ දේවල් හොයන්න යන ඕනේ එතකොට මේ එක අරමුණක ටික වෙලාවක් හිත තියලා තියන්න තමු කන්න මොකක් හරි මහනවා කියලා හිතමු මහන එකේ තියලා තියන්න මෙහෙම ඉතින් ඔක එකපාර සුද්ධ කරන්න බෑ ඔය කුණුවල ඔක සංසාරේ අබුදු ලක්ෂ කෝටි ගණනක් හදපු කුණුවල ඔක ඉතින් කොහොම එකවර සුද්ධ කරන්නේ පොඩ පොඩ සුද්ධ කරන්නේ තෝක තෝක අංකනේ කනේ පැහැදිලිනේ පොඩ පොඩ දැන් අර යකඩේක මල මලකඩ කපනවා වගේ එකපාර කපල ඉවර කරන්න බෑ චුට්ට චුට්ට කපන්න නිදහස කරන්න තව ගොඩක් ඇත්තටම මේ මේ තරුණ ළමයි හොඳයි ඒගොල්ලෝ ඒගොල්ලෝ ඒගොල්ලෝගේ පරපුර එනකොට මේක හඳුනගන්න තියෙනවා තව තව ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ මේ සතිය තියාගෙන ඉන්නකොට එකපාරට හිත තමයි පේන්නේ හිතේ මොකක් කරේ යනවා මම පැහැදිලි සතිය තියාගෙන ඉන්නකොට මොනවා හරි කරන වැඩක් ගැන සතිය තියාගෙන ඉන්නකොට එකපාරට හිතේ යන්නේ තමයි පේන්නේ ඒ කියන්නේ හිතට සිතේ එනවා ආකසිය උල්ලන්නේ සිතේ දියම් බලන්නේ සිතේ සියෙන් සිත දියම් බලන්නේ ඒක කකුලට නෙමෙයි හිතට සිහිනවා කිසි ප්‍රශ්නයක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ ඒක මොනවාක් නෝදන්නේ ඒතර ස්ටෙප් එක කට් කරලා එකපාර උඩට එන්න පුළුවන් එහෙම හොඳයි එහෙම කරන්න හැබැයි ඒකට අහු වෙන්න එපා ඒක වැඩි කරන්න එපා ටිකක් කරන්න ඒක කවම නැයි මේ මාවට එහෙම කරන්න ඒක චිත්තාන් පස්සේ කරන්න මොකද ඒක ප්‍රශ්නේ හොඳයි තමයි සම්මාන්සෙම එහෙම කිව්වම දැන් මට හැම වෙලාවෙම ඉන්නේ හිත කියන ඇවිත් බැලුවට කියා සිහින් ඉන්නවා කියලා මම හිතන්නේ හිතේ ඇතුළේ සිතුවිලි යන එක තමයි පේන්නේ. ඉතින් කවන්නේ එක දිහා බලන් ඉන්න විඩාවක් නැතුව. හිතට විඩාවක් ඇති වෙනකොට ඇතහැරලා. පැහැදිලිද? එහෙමයි රිලැක්ස් වෙන්නේ දැන් මේ අපට අවශ්‍ය ජීවිතේ අපට ආගමක් නෙමෙයි අවශ්‍ය රිලැක්සේෂන් එකක් සොනන්සික හිතලා නෙමෙයි කරන්නේ සොනන්සික මේක එතකොට ඉබේ එන එකේ ගොඩක් වෙලා සිහිය තියනවද ටිකක් වෙලා තියනවා සමහරකට සෑහෙන වෙලාවක් මේකේනවා දැන් ඒ එහෙම තියෙන්න අරින්න එහෙම තියෙන්න මේක නිසා නේද මේක ආවේ එහෙම හිත හිත බලන්න යන්න එපා එතකොට කරදර හිත හිත බලන්න එපා එතකොට නිකන් අර වලක් කාන පස් ගන්නව පොඩට දානවා වලෝ මේ තුන එහෙම කරන්න එපා. පේරික දිහා බලන්න. එතකොට නිදහස්. පැහැදිලිනේ? සෝක්ටි. සෝවිනාස මේ ප්‍රශ්නයක් මම මේ ඔබ වහන්සේට විරුද්ධ කාර්යයක් කරන්න මම ගියවෘදේ නොවැම්බර් වෙනකන් හිටියා. ගියවෘදේ නොවැම්බර් මාසේ වෙනකන් ඔබ වහන්සේ විරුද්ධ කාර්යයක් කරන්න හිටියේ මොකද පිටිදොමේ ශ්‍රීතම් මහාමුදුරුවෝ මම හරියට ආදරය කරන කෙනෙක්. ඒක තමයි ප්‍රශ්නේ. මොකට ඒ කාරකණ්ඩ යන ආදරය කරන්නේ? ප්‍රශ්නේ උනේ ඔබ වහන්සේගේ වෙනස්කම් එක්ක මට වෙනස් වෙන වෙලාවක් තිබුණේ නැහැ. ඒක තමයි උත්තරේ. ඒක තමයි උත්තරේ. මොකද මම වැඩක් කරලා ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න හම්බුනේ නැහැ. ඒක නොදැන ඔබ වහන්සේට විරුද්ධද? මං කියන්නේ නේදනේ මං ඔබ වහන්සේව ආරක්ෂා කරන්න හදනවා නෙවෙයි. නමුත් යම් දවසක ඇතිවිච්ච සිද්ධියකින් පස්සේ මට ඔබ වහන්සේට පණින්න හේතු හොයාගන්න ඕන නිසා මම ඔබ වහන්සේගේ දේශනාවක් ඇහුවා. විනාඩි 15ක් විතර අහනකොට මට තේරුණා
කවදා දහමනේ මොකක් හරි දැන් මෙතන කියන මේක පොඩක් තාර්කිකයි කියලා. වාසිය බොරු කියන වෙන්න පුළුවන්. වාසිය රහතරන් දෙන්නම් පුළුවන්. මට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක වල ප්‍රශ්න නේ. ඒක වල ප්‍රශ්න. මොකද ඒක මම ප්‍රශ්න ගන්න. බුදුහාඳුර බුදු වෙලා කියලා ඔයා දන්නවද? මම දන්නේ නෑ. ඒක දන්නේ උන්වහන්සේ. මම ඇත්තට ඔබහන්සේට මේ කතාව මේ හැමෝටම ඇහෙන්නේ කියන්නේ මේ මගේ ප්‍රශ්න නේ මං. ස්වාමීන් වහන්සේ රහතරන් නැද්ද කියන මම ප්‍රශ්න නෑ කියලා කියන්නේ මම. මට වේතා කහන්න ලැබිච්ච තර්කානුකූල ධර්මයේ හුනේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මම මේ කතන්දරේ කියන්නේ මොකද මට ස්වාමීන් වහන්සේ රහත් වුණාද කියලා බලන්නේ මම මෙතෙන්ට ආයේ මට මොන හරි මගේ කුප්පියක් දාගන්න පුළුවන්ද කියලා බලන්න මට ඒක පෙරෙනවා නම් ඔබ වහන්සේ රහත් වුණා නෝන මට ඇයි ඒක ප්‍රශ්නයක් මොකද හේතුව ඔබ වහන්සේද රහත් කියලා බලන්න මම ටෙස්ට් කරන්න මෙතන ආවොත් මට ලැබෙන්න දැන් බෑනේ ඔයා මීටර් අරන් ගෙවිලා නෑ ටෙස්ට් රහත් මීටරේ නෑ ඒක අරන් යන්න වෙන ඔහිල්ලා ඒ නිසා ටෙස්ට් කරන්න කොහොමද ඒ නිසා මම මේ හැමෝගෙම ඉල්ලන්නේ අනික ගිහියොන් රහත් නැති කියලා බලන්න කොහොමද අරහතේ මේ ජටල සූත්‍රෙන්නේ ඒක තියෙන්නේ ඔය එහෙම කියන්න බෑ එහෙම කියන්න බෑ ඒක තමයි මේ හැම කෙනෙක්ගෙන් මම ඉල්ලන්න කැමති මෙන්න මේ දේ මම සෝවන් වෙලත් නෑ මම මාර්ගඵලයක් ලැබලත් නෑ මම දන්නේ නෑ මම කවදාද ඒක ලබයිද කියලා ප්‍රශ්නේ තියෙන්නේ අපි මොනව හරි ගමනක් යනවා නම් අපි උගන්නන ගුරුවරයාගේ ඇද හොයනවට වැඩි අපිට වදින දේක් තේරුම් දෙයක් තියෙනවා අපි ඒක ගමු එතනින් එහාට මොකද මම හිතන්නේ මෙතන මේ හැබැයි මංගල විරුද්ධ ඇද හොයන්න දෙන්න ඕනේ ඒක තමයි අමාරු වෙන්නේ ස්වාමීන් වහන්සේ ඇද හොයන එක නෙමෙයි මම කියන්නේ යා තර්කානුකූලව සත්‍යයි කියලා හිතන දේක් කියනවා නම් ඒ කොටස ගන්න කියන එකයි මම මේ කියන්නේ නැතු ඒක ගුරුවරයෙකුට සීමා වෙන්න කියන එකක් නෙමෙයි එහෙමත් ඕනේ අනිත් එක තමයි මට පේන දේවල් ගොඩක් මහන්සි වෙන නිර්මාණය ගැන අහන්න දැන් ස්වාමීන් වහන්සේ මොන හැඩයක් තියෙන එකද කියලා ස්වාමීන් වහන්සේ බලපණා කියන මේකට හැඩයක් නැහැ කියලා අපි හැමතිස්සෙම ප්‍රශ්න කරනවා ස්වාමීන් වහන්සේ හැඩේ මොකක්ද කියලා හැබැයි අපි මම හිතන්නේ පියවර 5000ක් යන තියෙන තැනක පියවර 5000කට වී තියෙන තැන ශ්‍රීපද නැගෙන තැනේ තමයි ශ්‍රීපද අඳුරකට තියෙන්නේ කියලා අපි අහනකොට වැඩි හොඳ එකක් ආගෙන හරි ශ්‍රීපද පළවෙනි පළේ නගින්න කොහොමද කියලා අපි උත්සාහ කරලා නගින්නේ ඒතකොට ඒක කියන කතාව හරි උඩ තියෙන මොනවද කිය කිය හොයනකොට වඩා හරි කකුලක් තියලා පඩි දෙක තුනක් නැගලා කතා කරන එක එහෙම නැත්නම් අපි මේ කාර්ය වෙනස් කිරීමක් වෙයි මම දන්නේ එක එක අවස්ථාවල ඉන්නේ නැති සමාජ සපෘදාගාමි රහත් වෙච්චත් ඇති මම මේ කතා කරන රහත් වෙච්ච නෙවෙයි ගැලවෙයට මමකද මම ගැලවෙයි කියන නිසා මමත් කතා කරන්නේ ගැලරියට. හොඳට එන්ලයින්මන්ට් වෙච්ච කෙනෙකුට මම මේව කියන්නේ නැහැ. ඒකට ඒගොල්ලන්ට කියන එකත් මම දන්නවා. ඒගොල්ලන්ට වෙනම කතාවක් කියනවා. අවසරයි බුද්ධයන් වහන්සේ තමයි එක ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරන්න තරම් මානසික මට්ටමක් නැති කෙනෙකුට මොන වගේ දේවල් කරන්න පුළුවන්ද? ඒක ඔය දැන් කරන්න පුළුවන් දේවල් ටික තමයි දැන් කිව්වේ වෙච්ච එක. ධර්මයට කොටු කරන්න එපා. ඒ ළමයි අවුරුදු 25 30 35 වෙනකොට ධර්මයේ හොයනවා. සමහර වෙන්න උපත්ිය දාන වෙන ඒගොල්ලෝ සසල් පුරුද්දට හොයනවා. ඒගොල්ලෝ බයගත්ත දෙයක්. දැන් අම්මලයි දෙමව්පිය දැන් මුගක් ගෙවල් වල પરම්පරා ගැටුමක් තියෙනවා. પરම්පරා ගැටුමක් තියෙන්නේ අර අම්මල තාත්තලා උත්සාහ කරනවා දරුව තමන් වගේ තියාගන්න. ඒක කරනවට මම කැමති නෑ. එතකොට වෙන්නේ ඒ ළමයි ඕගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. මං කියන එක පැහැදිලිද? එයා ධර්මයේ හෙව්වොත් මේක අහන්න සලස්සලා දෙන්න. එයා හොයන්නේ නැත්තම් ඔයත් දන්නේ නැතු වගේ ඉන්න. මම ගෙදර පෝස්ටර් ව්‍යාපාරයක් කරලා තියෙනවා. ආ එහෙනම් ඉතින් ඒක කොල්ලා රස්තු වෙනතු දෙයදල හැන්ද වෙනකම්. නෑ 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 මම මං එයාට කියනවා නෙමෙයි. හාමුදුරුවෝගේ බණ ෆොටෝත් එක්ක මේ ගෙදර දෙන එකම එක්කෙනා මම. මෙයා මේ අලවන්නේ මට පේන්නේ. ඒ නිසා මම මෙව බලන්නේ නරකයි. ඒ කන්න වැඩවලට මම එකක නැහැ. මම කියන්නේ තරුණ ළමයින්ට මේවා කියන්න යන්න ඕනේ නැහැ උනොට වඩා. ඒ ළමයන් ජීවිතය දැකලා විඳලා විඳවලා ඊට පස්සේ ඒ ළමයින්ගේ ඔයනෝනේ එතකොට කියන්න. නැත්තම් උතන දෙමව්පියෝ දරුවෝ අතර ගැටුමක් ඇති වෙනවා. ඒක ලංකාවේ හොඳටම තියෙනවා. ඒ අම්මලා එකට අම්මලා කරන්නේ ඒක කරන්නේ. ඒ වහ දුක් කපින ගලවලා දාන්න. ඒ ගලවලා දැන් මම මෙයා බලනවා අත කෙලෙව්වා. හිටි ඉතල බලන්න ඕන මොකද්ද කියන්නේ කවුරුද? අර එක කතාවක් තියෙනවා එක ගෙදරකට හැමදාම මහත්තයා බීලා එනවා. බීලා එනකොට මේ ගෙදර නෝනා පටන් ගන්නවා ඒ ඇතුලේ කෑ ගහන්න. කියන්නේ අර මහත්තයට බයිනෝ. මේ කලක් සිද්ධ වෙනවා. දැන් මහත්තයා බීලා එනකොටම දන්නවා තව ඩිංග අර අම්මන්ටි පටන් ගන්නවා ඒ ඇතුලේ කෑ ගහන්න කියලා. එයා දැනගෙනම එයාත් කෑ ගහගෙන එන්නේ. මේ නෝන කල්පනා කළා මේක අවදාකත් ඉවරයක් නෙමෙයි මගුලක් නෙමෙයි
මම මේ කිව රැක් කර ගන්න ඕනේ. ඒක තා මොකක්ද දන්නවද කලේ? දොර ඇරලා මත් ඇන්න ඇතුළට එන්න. එන්න මං අල්ලන මම වාඩිවේ වැටි පරිස්සමී. එන්න මං සපත්තු ගලවන්න. තේබනවද බත් කනවද? ද තේ බීන බත් කනවද? ආමෙන තේ එක මේක බොන්න. අපි යමු බත් කන්න. මේ මිනිහා වෙරි හිඳින බලාගෙන ඉන්න තරම් මිනිහා. මේ මොකද්ද මේ වුනේ කියලා මං කියන්නේ ඒක හරි එයා කරුකට හරි හැමදෙස්සම මිනිස්සුන්ගේ මනස හිතාගෙන ඉන්න සාම්ප්‍රදායික ට්‍රැක් වලින් අවුට් කරන්න ට්‍රැක් වලින් අවුට් කරාම එන්ලයිට්මන් වෙනවා එදා ඒ මනුස්සයා දැනන කවදා කතා වෙයි වෙන්නේ මං කියනක බෑදනේ අන්න ඒ වගේ ඒව ඥානවන්ත වැඩ මම මේ වෙපේ කියන්නේ හැබැයි අර වගේ වෙනවා මං කැමති නෑ එහෙම මිනිස්සු හිර කරනවා නම් මිනිස්සුන්ට බලෙන් දෙනවට මං ඒගොල්ලෝ කැමති නම් ඔය අර වගේ වෙනස් දෙයක් කරන්න පටිසෝතගාමී මඟ ප්‍රගුණ කරපු කෙනෙක් හැමදෙස්සෙම වෙනස් දෙයක් කරන කෙනෙක් සාම්ප්‍රදායික නෑ ඒගොල්ලෝ. පැහැදිලිද? දැන් අද උත්තරම නවත්තන්න. අඳුරනේ වහන්සේ දේශනාව පටන් ගත්ත මුලින්ම කිව්වා හිතෝතෝණු දෙයක් කරන්න පුළුවන් කියලා. ඔව්. විශ්ව දෙවියන් උදාහරණ කිව්වා. ඒකට අපි දැන් හිතෝත් අය කියනාලේ තොලක් තියනවා කියලා. මොනක්ද? ආශ්වාද ආදී නම දැක්කම. ඔව්. හිතෝත් අපිට නිස්සරණයක් මේ භවයේ වොන කියලා. ආ. එතකොට ඒක මේක හිතුවත් එක්ක කරන්න දැන් කියනවා නිවන් මාර්ග උපත වෙන්න එපා කියලා. ඔව්. ඔබ වහන්සේ මුලින් ප්‍රශ්නෙට උත්තර දුන්නා නෑ හිතුවත් දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ සම්බන්ධ පොඩි. හරි. ඒ හොඳ ප්‍රශ්නයක් අහන්නේ. හිතුවත් කරන්න පුළුවන් ඔක්කොම කියලා කිව්වා ඊට පස්සේ නිවන් මාර්ග කියලා කියන හිතරකල් එකක් නෙමෙයි කියලා. ඉස්සෙල්ලා හිතලා කරන්න කියලා ටිකක් දුර ආවම කියන දැන් ඔය හිතලා කරපුවා නවත්තන්න. දැන් අද ඉඳලා ඔයගොල්ලෝ මං නොහිත කරන විදිය නොකර කරන විදිය කියන එක අහගෙන ඉන්න. කියලා කරන්න කියලා කියන එක. හැදලිද මොටිවේෂන් එකයි මාර්ගයේ වඩන එකයි කියන්නේ දෙකක් පළම මාර්ගයට පොළඹ වුණා. කියන්නේ මිනිස්සු අත්හැරලා දාලා ප්‍රතික්ෂේප කරපු නිවන මිනිස්සුන් ලං කරවනවා. ලං කරව ලෙවල් එක වඩනකොට හරිම විදිය ටික කලක් ගෙන කියන එකක් කියන්නේ නැහැ. එතකන් කිව්වොත් එයා අවුල් වෙනවා. දැනට මුලට ගිහිම කරන්න පස්සේ මේ නිරායාස මඟ. තියෙනවා මගේ ඔබවහන්සේ කියවයි දැන් අහන වචනේ අහඹුවක්නේ. අනිවාර්යයෙන්ම නිකන් කියලා දානවා. නිකන් කිව්වහම තමයි ඒක තමයි යාට පොයින්ට් එක. ඒකෙන් තමයි යාට මඟ අවසන් වෙන්නේ. ඒක හදිස්සි වෙන්න නරකයි. හදිස්සි වෙන්න නරකයි. හදිස්සුනත් මොකද ලංකාව කියන්නේ මහා මෙමු දූපතක අර කීප ගෝත්‍රික මිනිස්සු හිටපු රටක්. ඒ මිනිස්සු ධර්මය දන්නේ නැහැ. මිහිඳු හාමුදුරුවෝ පිරිනුවම් පෑන් පස්සේ ආය අර පරණ ටිකට මිනිස්සු අබ්බැහි වුණා. ඒ කල්චර් එක විනාශ වෙන්න පටන් ගත්තා. දැන් තමයි මේ පොඩ්ඩක් මේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා දැන් තමයි ලංකාවේ මිනිස්සු પાස්පෝර්ට් හදලා පිටරට යන්න පටන් ගත්තා. ඒ මිනිස්සු දැනගෙන හිටියේ නෑ ලෝකයක් ගැන. ඒ නිසා පොඩ්ඩක් මහා දීපයක් වෙනකන් යොසගෙන ඉන්න. ඕගොල්ලෝ නම් මොන ප්‍රශ්නයක්? ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අපි කොල්ලෙක් කලබල වෙන්නේ නැතුව හැමතිස්සෙම ඒ සොසයිටි එකේ ප්‍රඥාව, এডুকেෂන් ලෙවල් එක, ඒගොල්ලෝ sannivedana කරන විදිහ මේ සියල්ල දැනගෙන කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් මහා මෝඩ කතාවක් කියලා. එතකොට ඒක දැන් බනහලා මේ කියන විදිහට ඒක ප්‍රැක්ටිස් කරද්දී මට පුදුම ඒ සැහැල්ලුවක් දැනෙනවා. හරි. ඒක දැන් මම අත් පොරේ මත් දිනනවා. හරි. දැන් කියන්නේ මට දැන් කම්මැලිද සාමත්? දැන් අපි හඳුන මට තියෙන ප්‍රශ්නේ දැන් සමහරවිට මම කම්ම කියන්නේ දැන් මම වැඩි වැඩ කරන්න කැමති නෑ. ආ එන්නේ වැරදි ඒක වැරදි. අන්න සාදු. ඒ වුණාට මම ලැබෙන දේ උඩට සතුට වෙනවා. මට මේ තියෙන දේවල් වලින් මම උඩට සතුට වෙනවා. මට තව වැඩක් එන්න තව දෙයක් කම්බා ගිහිල්ලා ගන්න තරම් හිතෙන්නේ. ඒතර මට හිතෙන මේක මගේ කම්මැලි කමද නැත්නම් මම අර අතෑරපු ඉන්න කියන්නේ මට මේක දින ආසාරණ දිනමද කියන ඒකදී ඔයාලා ජීවිතේ හඹාගෙන ගිහිල්ලා කිසිවක් ගන්න එපා. ඒවා වැඩිකල් තියෙන්නේ නැව නැති වෙලා යනවා. හඹාගෙන ගිහිල්ලා නෙමෙයි තමුන්ට ලැබෙන දේවල් ගන්න. හැබැයි කොයි වෙලාවකත් කම්මැලි වෙන්න එපා. පැහැදිලිද? මනස අවදි වෙච්ච කෙනෙක් කම්මැලි වෙන්න බෑනේ. ඔව් දැන් මට දැන් ඒක තේරෙනවා. මම කොච්චර ඉස්සර මගේ අතීතේ බලව කොච්චර
දැන් මට තේරෙනවා. ඉතින් වෙන්නේ නැත්නම් ආය කරන්න යන්න. නෑ නෑ මේකම හතරලා තියෙනවා. වෙන විදිහේ බාර ගන්න වෙච්චර. ජීවිතේ වෙන විදිහේ බාර ගන්න. දැන් ඒකෝර ජීවිතේ වෙන විදිහේ බාර ගන්න කියන්නේ මම උත්සාහ මට කරන්න ඕන දේවල් මම උපරිම කරනවා. ඔව්. නමුත් වෙලාවකට මට හිතෙනවා මම මේ කරද්දී මරිද කියලා තමයි. අන්න ඒක වැරදි. එතකොට සතුට වෙලා නෑ. හැමදෙස්සෙම මට පුළුවන් උපරිම සීමාවෙන් මම උපරිම දේ කරන එක මට ඇති. පැහැදිලිද? තෘප්තිමත් වෙන තමා පිළිබඳ. තමා පිළිබඳව අතෘප්තිමත් වෙන තැනට දුක පවතිනවා. අසහනය හා කනගාටුව පවතිනවා. තමා පිළිබඳව තෘප්තිමත් වෙලා ඉන්න. එතකොට නිදහස්. මට ඇත්ත වශයෙන්ම මේ පොඩි ප්‍රශ්නයක් ඇතුණා. ඒ කියන්නේ මුලින්ම පටන්ගත්තේ ඔබ වහන්සේ කිව්වා ඒකට මගේ මිතුරක් අහන්නත් එපා කියලා. නමුත් මට ඒක මම හිතනවා දැන් අවසාන වෙන්නේ ළඟයි. මට ඒක දැනගන්න ඕන නිසා මම අහන්නේ දැන් මේ කතාවෙදී කියවන සසරක සසර දැන් අර මහත්මීට ගැන කතාවෙදී කියවුණා එයාගේ පෙර භවයේ පුරුද්ද කියලා වහන්සේ කියවුණා. අර අම්මගේ කතාවෙදී අර කිව්වා එයාගේ හිතේ ගොඩක් දුනු තියෙනවා ඒක මියාස්ෙදී නෙමෙයි නම් ඉස්සරහ මොලේ ඉවරකට දුනු. එතකොට ඒ කතාවෙන් කියවෙන්නේ ඔබ වහන්සේත් අපි මේ හිතනින් මම හිතන්නේ මේ සභාවේ හැමෝම ඇවිල්ලා ඉන්නේ ඉලක්ක ගැන උත්සාහ කරන්නේ නැවත ඉදීම කියන එක නැති කරගන්නනේ අනිවාර්යෙන්. එතකොට දැන් ඇයි එහෙම දැන් අපි ඔබ වහන්සේත් දැන් ඔබ වහන්සේගේ කටින් කියුණාන සසරක් ගැන ඒ කියන්නේ පෙර පෙර ආත්ම ගැන මේ හැමෝටම මෙහි මාසිත කියලා තියෙනවා. හරි මමත් එක් පිළිගන්න. එතකොට ඇයි කෙලින්ම කියන්නේ බැරි ඊළඟට වඩ මොකක් හරි තියෙනවා කියන මම අන්ති මරණයෙන් පස්සේ උපතක් තියෙනවා කියලා ඇයි ඒකට උත්තර දෙන්න බෑ කියන්නේ මොළදී බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ කියලා ආම ප්‍රශ්න උත්තර දෙන්න. මරණයෙන් පස්සේ ඒ අව්‍යාකෘත ප්‍රශ්න වල මරණයෙන් පස්සේ උපතක් තියෙනවද කියලා අහුවාම ඒකට උත්තර දෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ උපතක් නැද්ද කියලා අහුවාම ඒකට උත්තර දෙන්නේ නැහැ. ඉතින් ඒ තමයි මජ්ජිමා ප්‍රතිපදාව. දෙකටම උත්තර දෙන්නේ නැහැ. හැබැයි ඉපදීමක් සත්වයාට පුනර්භවයක් නැහැ කියලා බුද්ධාගමේ නැහැ. දැන් තේරුණාද? පුනර්භවයක් නැහැ කියලා නේ තේරුණා. නමුත් ඒක පැහැදිලිව කිව්වොත් බුදුහාමුදුරුවෝ හරියට හත් දෙච්ච කෙනෙක් හරි කියනවා නම් කෙනා මරණය පස්සේ උපතක් තියෙනවා කියලා. තියෙනවා කියලා ඒක හරි හැම මරණය පස්සේ මම කියන්නම් පැහැදිලි කරන්න. මරණය පස්සේ උපතක් තියෙනවා කිව්වොත් භාරතීය හිටපු බමුණු කියනවා බුද්ධාගම ශාස්ත්‍රවාදයක් කියලා. ඒ කියන්නේ බමුණෝ බුද්ධාගම දන්නේ නැහැනේ. බමුණ ඉගෙනගෙනද හින්දු ආගම. ඒගොල්ලෝ විශ්වාස කරන විදිය කෙනෙක් මැරුණාම ඒ මැරිච්ච කෙනාගේ ආත්මය එහෙමම ගිහිලා කොහේ හරි උපදිනවා පැලවෙනවා කියලා. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. පැහැදිලිද? දැන් බුදුහාඳුර කිව්වොත් මරණයෙන් පස්සේ උපතක් තියෙනවා කියලා බමුණු කියනවා. අන්න අපි කියපික කිව්වා. අන්න කිව්වා. මොකද්ද කිව්වේ? මරණයෙන් පස්සේ සත්‍යයට වෙනස් නොවන ආත්මයක් තියෙයි කිව්වා. ඒ කියන්නේ අර බුදුහාඳුරගේ කටින් වචනයක් කෙනෙක්ක් ඉන්නවා. ඒගොල්ලෝ එකට දාගන්න. දැන් අර මේ මහත්යෙහුයි ආන්නේ කරගන්න. ඒ නිසා බුදුහාඳුර උත්තර දෙනකොට ඒ බමුණු ඉන්න තැනදී ওই ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ. පැහැදිලිද කියන එක? නැත්නම් සත්‍යයට මරණයෙන් පස්සේ පුනර්භවයක් පවතිනවා. බුද්ධාගමේ පුනරුත්පත්තියක් නැහැ. පුනර්භවයයි පුනරුත්පත්තිය ලොකු වෙනසක් තියෙනවා. වෙනස මොකක්ද? අන්න දැන් ඉතින් ඔන්න මට ආයෙ පොත් පෙරලන්න වෙනවා. ඒක මම පොතේ නම කියන්න. පොතේ නම කියන්න. මේ පොත ගිහිල්ලා බලාගත්තා නම් හරියට තේරුම් ගන්න මෙතන ආයෙ බණ පොත් කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ පොත් කියවලා තියෙන්නේ. මේ ධර්ම විනිශ්චය කියලා පොතක් තියෙනවා. හංසයෝ දෙන්නෙක් කියන නිල් පාට පොතක් මම ලියපු ආගික ඔබ වහන්සේ විසින් ලියපු මම ලියපුයි තියෙනවා. පුනර්භවය හා පුනරුත්පාදිත අතර තියෙන වෙනස මම කැමති නැහැ මේ සිද්ධාන්ත මෙතන පැහැදිලි කරන්න. මම කැමති මෙතන නිවන් මඟ වඩනකොට වෙන ප්‍රායෝගික පාදක විස්තර කරන්න. ඒ දෙක වෙනස් පැහැදිලිනේ. හැබැයි අර උත්තර හොයාගන්න. පුනර්භවය කියන්නේ මොකද්ද? පුනරුත්පාදිත කියන්නේ මොකද්ද? ඒ දෙක ලොකු වෙනසක් තියෙනවා. බෞද්ධ සිද්ධාන්තයේ පුනරුත්පාදිත හින්දු සිද්ධාන්ත බෞද්ධ සිද්ධාන්තයේ පුනර්භව හින්දු සිද්ධාන්තයේ පුනරුත්පත්ති ඒ දෙක වෙනස්. ඒ ප්‍රශ්න නිසා තමයි බුදුහාමුදුරු උත්තර දෙන්නේ නැති බමුණ තරක අල්ලනවා. ඒකයි ප්‍රශ්නේ. නැතුව මේ පුනර්භවය නැති ප්‍රශ්නේ නෙමෙයි. දැන් සමහර බණ කියනකොට කියනවා ආයෙ උපදින්නේ නැහැ කියලා. ඒතර මම අහන්නේ නැති ආගමක් මොකටද කියලා. එහෙනම් විශ්ව ධර්මයක් මොකටද? රස්ත්‍ය අධිකාරෝ වේපත් තත්ක්කඩි වගේ ජීවත් වුණා අපි වෙන මිනි මරාගෙන හොරකම් කරගෙන පස්කව දසක් දාලා ඔක්කොම කරගෙන. මං කියන්නේ පැහැදිලිද? ඒක පැහැදිලි. ඒ නිසා තමයි මම රසණිය හැවෙන්නේ මේකට පිළිගන්න නිසානේ මේ ඉතින් ඩැවිලින් ස්පානිවර්. හැබැයි මහත සසර කියන්නේ පැහැදිලි. සසර කියන්නේ මේ මොහොත තුලුප තියෙන භවය. මේ මොහොත. ඒක පැහැදිලිද? මට පේන්නේ සසර කියලා මගේ සසර කියලා මගේ මේ මොහොත.
තව තව දේශනා කරේම නම් මෙහි මොහොතේ නම් ඔබ වහන්සේ විසින්ම කියුණානේ දැන් පොඩකට කලින් අර හරියට සසල තියලා. එතකොට ඒක නෙවෙයි පෙර ආඥාවක්. මේ මොහොතේ නෙමෙයි. එහෙම නේද? මහාවල් සී කිව්වා නේද? හරි. නෑ මම හරි උත්තර දෙන්නකම් ඉන්නේ. මට පේන මේ මොහොත තමයි මගේ දැන් මේ සසල. සසල. හැබැයි මේ මොහොත තව මොහොතකින් මොකද්ද වෙලා තියෙන්නේ? ඒක පෙර අතීතෙදි ගිහින් අන්න ඒක තමයි මම කියන්නේ. දැන් බැලුවද නම් අපි සාමාන්‍යයෙන් කිව්ව පෙර භවයේ පෙර භවයේ ආත්ම කිප්පපා දැන් ඒ සබ කතා කරනකොට ඔබතුල ආත්ම සංඥාව ඇති බව මට දැනෙනවා. ඒ ආත්ම සංඥාව ඇති නිසා මම පැහැදිලි කරන්න හදන දේ එයා තේරුම් ගන්න වෙන විදිහකට. දැන් ඔතන කරන්න ඕනේ අත්තම දේ මම කියන්න. තව ටිකක් ওই දේශනා ටිකක් අහලා ඉවරලා ওই ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. එතකොට තේරෙවි මෙයා මොකක්ද එකක් කියන්න හදනවා හැබැයි මෙයා උත්තරේ දුන්නාම මගේ හැඩෙන් මට වැටෙනවා මට ඒක තේරෙන්න නිසා මම උත්තරේ දෙන්නේ නවත්තනවා